සත්තුප්ප සත්ත චරණං සරණං ජනානං බ්‍රහ්මාදි මූලි මනිරං සිසමාවහන්තං පංකේරුහාහෝ මුදුකෝ මලචාරු වන්නං වන්දාමි චක්කවරලක් කනමාදදානං වන්දාමි චක්කවරලක් කනමාදදානං වන්දාමි චක්කවරලක් කනමාදදානං නමෝ තස් භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධාරස්ස චතුරේ සාරච්ච විසරදස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස ධම්මිස්ස රස්ස තථාගතස්ස සබ්බඤ්ඤුතෝ සම්මා සම්බුද්දස්ස. ඊ කතා කරපු එකේ මේ අර මම ඊ කියපු කොටස වෙනන්න පුළුවන් අද සතිපට්ඨාන සූත්‍රය කිව්වහම අර මම රකරේ මේ ශාසනයේ තියෙන නිකන් හදවත වගේ කොටස මේ තියෙන්නේ. ඉතින් මේක කියන්නේම බුදුගණන් වහන්සේලා අර සිහිය නුවණ ගුණය තියෙන කට්ටියට. අර මට ඔබ ඊ මතක් වුණෙත් අර අර ලස්සන කවියුත් තියෙන අර එකපුන් සඳින් දුරු වෙයි ලෝගනන්දරු කියන එක. එතන කියන්නේ දෙවනි පදේ ගුණ නැන බෙලෙන් කියලානේ. කියන්නේ දරුවෝ 100ක් හැදුවත් ගුණයයි නුවණයි බලයයි. කියන්නේ මොකක්වත් නෙමෙයි කියන්නේ ගුණය නුවණ හයිය කියන තුන. ඔය තුන තියෙනවා නම් එයා ඉන්නේ ආතාපි සම්පජානෝ සතිමා මට්ටමේ තමයි. හරි කෙනෙක් නා. දහම පැත්තේ තින්නවා නා. ඉතින් අර ඒ වගේ පුරුෂයෙක්ට තමයි මේක කියන්නේ. අර මං ඊ පෙන්නේ මෙන්න මෙතන මේ කෙලින් පෙන්නන්නේ ඕන තැනක පෙන්නන්නේ අපි මෙතනට ගියොත් චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. එයාට තමයි විනය කරන්න පුළුවන්. එයාට තමයි සියලු දුක් දොමනස් දුක්ඛ දොමනස් අයින් කරන්න පුළුවන් මේ. ඉතින් ඒක තමයි එතන මේ අසන කතාව. මට මේක පෙන්වන්න ඕනේ මේක අර ඊයේ මම කිව්වා වගේ කාය වේදනා චිත්ත ධම්ම කියලානේ අපි සතිපට්ඨාන පිළිවෙල අහලා තියෙන්නේ. ඒ පිළිවෙල තියෙන්නේ මුලදන් අවට තමයි. ඒකේ දෝෂයක් නැහැ. මම මේකේ අර ඊයේ කිව්වා වගේ ප්‍රඥාවන්තයා ප්‍රඥා ඇස මුදුන් පමුණුවා ගත්තා කියන්නේ කෙරවලම දැක්ක කියන්නේ. ඕක කෙරවලම දැකපු කෙනාට මුල ඉඳන් යන්න පුළුවන්. එයා යා යුත්තේ මුල ඉඳන් තමයි ඉතින් දැන් කෙරවල දැක්කාගෙනේ කෙරවලේ හිටියානම් රහත්. කෙරවල දැකලා මුලට ආවා කියන්නේ සෝතාපන්න වෙලා. එතකොට දැන් යන්න පුළුවන් මග. එතකොට තමයි කියන්නේ පරපත්තයත් රහිතයි කියන්නේ. හරිද? ඉතින් මම මේ සතිපට්ඨාන සූත්‍රයෙන් පෙන්නනම් මේ ශාසනයේ ඇත්තම අර පිටිපැස්සේ ඉඳන් ඒ කියන්නේ කෙරවලම දැකලා යන්න ඕනේ කියන එක. අපි නිකන් බලන් යන් මේ තියෙන්නේ උද්දේශ වාර්ය. ඒ කියන්නේ බුදුපියාණන් වහන්සේ අර සංක්ෂිප්තව කියපු එක. කොහොමද මේක කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ බලන්න තියෙන්නේ මම ලොකු සරලට යෝජනා කරන්නේ මෙන්න මේ යට තියෙන ටික බලන්න කියන එක. මේ බලන්න මෙතන තියෙනව නේද පබ්බ පෙන්නලා. මේ තියෙන මෙතන එක. මේ පළවෙනි පබ්බය. ආනාපාන පබ්බය. හරිද? දෙවෙනි එකට ගියොත් මේ තියෙන ඉරියාපත පබ්බය. ඊට තියෙන සම්පජඤ්ඤ පබ්බය. හරිද? ඊට පස්සේ මෙතන තියෙන පටික්කුල මනසිකාරය. ඊට පස්සේ මෙතන තියෙන ධාතු මනසිකාරය. ඊට පස්සේ අපි දන්න නව සීවතික. හරිද? ඔය ටික. ඊට පස්සේ කායානුපස්සනා සතිපට්ඨානය කියන පබ්බ ඔන්න ඔය පබ්බ 6ටනේ. ඔව් ධාතු මනසිකාරය නව සීවිතකයයි ගත්තොත් 6ට තමයි මේ සංගුහිත වෙන්නේ. බලන්න මේ මේ මම මේ පෙන්නන්නේ මජ්ක්‍ධිම නිකායේ මේ සතිපට්ඨානේ. දීඝ නිකායක නෙමෙයි. අර මජ්ක්‍ධිම නිකායේක අරකට වඩා මේ සංක්ෂිප්තයි. දැන් මම මේ පෙන්නමින් ආයේ පිළිවෙලක්. එතකොට මුලින්ම ආනපාන, ඊට පස්සේ ඉරියාපත, ධාතු මනසිකාර නවසීති වගේ ආවා. දැන් මෙතනින් කායගතා සති, කායානුපස්සනා සතිපට්ඨාන පබ්බේ ඉවරයි. ඒ කියන්නේ කායගතා සතිය කියන කෑල්ල මේ ටිකෙන් තමයි තියෙන්නේ. අපි ගියා ඉස්සරහට දැන්. ඊට පස්සේ තියෙන වේදනානේ. වේදනාව වලට ගියාම මෙතනින් වේදනානුපස්සනා සතිපට්ඨානේ මේකේ ඇතනම පබ්බයක් වෙන් කරලා නැති වුණාට මෙතන තියෙන්නේ සුඛ වේදනාව, දුක වේදනාව, සාමිස සැපය, නිරාමිස සැපය එයාගේ වගේ විස්තරයක්. හරිද? ඊට පස්සේ ඒක තමයි ඒකේ පබ්බය. ඊට පස්සේ ඉන්නේ චිත්තානුපස්සනාව. එතන තියෙන්නේ සරාගං චිත්තං වා සරාගං චිත්තං වාති පජානාති. ඒ කියන්නේ සරාග චිත්තක් ආවොත් ඒක සරාගයක් කියලා දැනගන්නවා කියන ගන්න. හරිද? ඒ පබ්බය තමයි චිත්තානුපස්සනාවට එන්නේ. ඊට පස්සේ චිත්තානුපස්සනාව ඊට පස්සේ එන්නේ ධම්මානුපස්සනාවට. ඒ කියන්නේ කාය වේදනා චිත්ත හතරවෙනි එක ධම්මානුපස්සනාව. මෙතන බලන්න මෙතන පෙන්නන්නේ මේ මේ පෙන්නන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ වලට.
මේ ධම්මානුපස්සනාවේ අපි පිළිවෙලට ගත්තාම පළවෙනි එක. ඒකට කියන්නේ නීවරණ පබ්බය. මෙන්න මෙතන තියෙන්නේ. මේ නීවරණ පබ්බය. හරිද? ඊට පස්සේ තියෙන්නේ කන්ද පබ්බය. කන්ද පබ්බය තමයි ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනා. ඒ කියන්නේ රූපස් කන්ද ගැන විස්තරය. ඇතරම් මෙතන මේ මේ මේක අපි දැන් මේ පැය වගේ අතුල කතා කරන්න පුළුවන් වුණොත් මෙතන වෙනනම් මෙතන හරි ලස්සන කියනවා රූපයාගේ එක තෝරන්න නම් රූපය දැනන් ඉන්න ඕනේ කියන්නේ. හරි. ඊට පස්සේ අර දැන් මම කලින් පෙන්නුවේ කන්ද ස්කන්ධ පබ්බය. ඊට පස්සේ පෙන්නන්නේ ආයතන පබ්බය. බලන්න එනේ ඊට පස්සේ දිනේ ආයතන ගැන. එතනත් අතරම ලොකෝමනේ මෙතන සිහියෙන් කෙනෙක් බලනවා නම් මං හිතන්නේ පැහැදිලි දන්නේ. මෙන්න මෙතන එහෙම පේනවද? වචනේ. අනහරි මෙතන දැන් මේ ආයතන පබ්බේ කියලා කිව්වට කියලා දින මොනවා ගැනද? ආයතන ගැනද ඉන්ද්‍රිය ගැනද? අන්න ඒකයි. මම උඩ හොඳ ලස්සන මේක මේක තව එකක් කියනවා. මහා සලායතනික සූත්‍රය. මහා සලායතනික සූත්‍රය අපි අපිට නිකම් වචනාර්ථයෙන් මෙන්නේ සලායතන ගැන කිව්වා කියලා නේද? නමුත් මං කියන්නේ පොඩ්ඩක් කියවල බලන්න කියන එක. කියලා දෙන්නේ ආයතන ගැන නෙමෙයි. කියලා දෙන්නේ ඉන්ද්‍රිය ගැන. ඇහෙද? අන්න එහෙමයි අර්ථය. හරි. ඊට පස්සේ තියෙන්නේ ආයතන පබ්බයෙන් පස්සේ අපිට හම්බෙන්නේ අපි කියවන් ගියොත් බොජ්ජංග පබ්බය. ඒ කියන්නේ සප්ත බොජ්ජංග ඒ ටික. ඒ කියන්නේ මේ ධම්මානුපස්සනාව යන්නේ. හරිද? එතන තේරුණා ධම්මානුපස්සනාවට තමයි ආයතන ටික අවිලා තින්නේ නැත. අන්න ඒකයි. අන්න ඒකයි. මට මේක පෙන්වන්න ඕනකම තිබ්බ. ලස්සනම දැන බොජ්ජංග පබ්බෙන් පස්සේ ධම්මානුපස්සනාව ඉවර වෙන්නේ සච්ච පබ්බේ. හරිද? මෙන්න මේකයි මට කියන්න මොන වෙච්ච කියලා. හරිද? ඇත්තම ධම්මානුපස්සනාවේ අවසානයේ තමයි මේ මේ සතිපට්ඨානෙ මුලින් කියෙව්වහම අපිට සත්‍ය පබ්බය හම්බෙන්නේ. මම අහන්නේ මේකයි. පෙළේ තියෙන පිළිවෙල නෙමෙයි. මම මේක අහන්නේ. අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද කියන එක. අපි මුලින්ම සත්‍ය තේරුම් අරගෙනද නැද්ද මේකට යන්න ඕනේ? ආ අන්නේ අර්ථයෙන් තමයි මම කිව්වේ. පුළුවන් නම් අගින්න පොඩ්ඩක් මුලට කියවල බලන්න. හැම එකම නෙමෙයි. බොහෝ සූත්‍ර ඔය වගේ. ඔකට මම හොඳ අන්න ඒකයි. හැබැයි මෙහෙමයි බලන්න කොහොමත් ඉතින් අර්ථයක් දන්න කෙනාට මැදින් ඇහුවත් මුලින් ඇහුවත් අගින් ඇහුවත් කියන්න පුළුවන්. මොකද මම ඒක එකයි කිව්වේ. මුලින්ම මම මේක පෙන්වන්නම් පුළුවන් වුණොත් මුලින්ම බුදු පියාණන් වහන්සේ පෙන්වනවා ඒකායනෝ බික්ක වයයන්ක් ගෝ සත්තානා විසුද්ධියා කියලා පෙන්වනවා එතන. ඊට පස්සේ මේ මේ තියෙන සතිපට්ඨාන ඉවර කරන්නේත් ඒකායනෝ බික්ක වයයන්ක් ගෝ සත්තානා විසුද්ධියා කියලා. පැහැදිලිද? ඒකනම් ඒකායන ඒකායනෝ වයයන් බික්ක වයයන්ක් ගෝ සත්තානා විසුද්ධියා සෝකපරිද්දවාන සම්සික්කමාය. ওই කතාවෙම තමයි පටන් ගන්නෙත් ඉවර කරන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මොකක්ද මේ? අගින්නම් මුලට කෙනෙක් බැලුවත් ඕක ලෙහන්න පුළුවන්. මුලින්ම අගට කෙනෙක් බලන්න බැලුවත් ලෙහන්න පුළුවන්. හැබැයි මුලින්ම අගට කියවලා ලෙහන්න බෑ. මම අර බැලුවා කියලා මතක් කරේ දන්න කෙනා බලන හින්දා. කියවනවා කියන්නේ නොදන්න කෙනා කියවන එක. නොදන්න කෙනා කියවොත් යාට තේරෙන්නේ කය ගැන බලාගෙන යනකොට වේදනාව තේරෙනවා. වේදනාව බලන් යනකොට හිත තේරෙනවා. හිත බලන් යනකොට ධර්මතාව වැටහෙනවා. එහෙම වෙන්නේ නැහැ. අනුපිළිවෙලක් තේරෙන්නේ යාට එහෙම. කවදාවත් කෙනෙක් සිස්ටම් එකෙන් පිට කියවන්නේ නැහැනේ පොත. ඒක පිටිපස්සෙන් නම් බලන්නේ නැහැනේ. හැබැයි මං කියන්නේ වැරදිලා හරි පිටිපස්සෙන් නම් කියවුවා. යාට තේරෙනවා ධර්මතාවය තමයි තේරුම් ගත යුත්තේ කියන්නේ. පැහැදිලි. මම ඔකට ප්‍රත්‍යක්ෂ කරන්න එක ගාතාවක් කියනවා. අපි හැමෝම දන්න බුද්ධාණු ශාසනාව. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරිහෝදපණං ඊතම් බුද්ධාණු ශාසනාව. දැන් බලන්න ඔය ගාතාවේ මුල ඉඳන් අගට කියවුවා. හම්බෙන්නේ කෙරෙන දෙයක් නෙමෙයි. කරන දෙයක්. මම ඔක පොඩක් ලොකහඳුර කියවට පොඩ්ඩක් ටියුන් කළා මං කිව්වොත් ඕන සූත්‍රයක කියවනකොට Tamanට තේරෙනවා නම් කරන දෙයක් ගැන. ඒක අයිති වෙන්නේ ආදි භ්‍රමචර්යාවට. හැබැයි යම් දවසක සූත්‍රයක් කියනකොට කෙරෙන විදිහක් තේරුණොත් ඒක භ්‍රමචර්යාව. අපි තේරුම් ගන්න ඕනේ කෙරෙන පැත්තට සූත්‍රය කුළුප්පණ විදිහ. පැහැද? කරන දෙයක් ගැන ඕන කෙනෙක්ට සූත්‍ර කියවල කියන්න පුළුවන්. පැහැද? මෙහෙම මෙහෙමත් දිනවා මේ මේ විදිහට කරන්න කියලා. හැබැයි කෙරෙන විදිහ කුළුප්පන්න බෑ. කෙරෙන විදිහ දකින්න එක නේද කියන්නේ. මම ඒක කිව්වේ මෙහෙමයි ගන්න. සූත්‍රයක් යම් දවසක පරිශීලනය කරනකොට Tamanට හැඟීමක් එනවනේ මේ සූත්‍රය කියලා තින්නේ මේ මේ ටික කරන්න කියලා. කරන්න කියලා Tamanටරි තේරෙන්නේ. ඒ තාක් තේරුම් ගන්න ඒක ආදි භ්‍රමචර්යාව. ඕ ඒ ඔක්කොම ලෝකෙට ඇවිල්ලා. හැබැයි යම් දවසක මේක කියවනකොට කෙරෙන වෙන වැඩෙන පහල් වාසයේ කෙරෙන පිළිවෙත පිරෙන විදිහක් හම්බුනොත් ඒ මට්ටමේදී හැඟීමක් එක කියවන්නේ. දැන් මම මේක කිව්වා කියලා එහෙම කියවන්න බෑ හොඳ. ඒක ප්‍රැක්ටිස් කරලා කරන්න බෑ. අර තේරුමෙන් එන්න ඕනේ. පැහැද? පැහැ නේද? මේ නැත්තම් ඔය ප්‍රැක්ටිස් කරලා කරන්න පුළුවන්. ඒක දෝෂයක් නෑ මම. පිළිවෙත් පුරන්නේ නැතුව පිළිවෙත පිරෙන්නේ නෑ. පිළිවෙතින් පෙළ ගැසුනේ නැත්තම් කවදාවත් පිළිවෙත පිරෙන්නේ නෑ. ඒ කියන්නේ
මට කියනකොට ලෝක සම්මතේ ලෝක සම්මතේ නෙමෙයි මේ පරමාර්ථ ලෝකේ ගත්තත් මට පුළුවන්ද මේ ෆෑන් එක කරකවන්න අතින් මට පුළුවන් උපරිම ස්විච් එක දාන්න විදිහ කියලා දෙන විතරයි මේ ෆෑන් එක කියන්නේ කැරකෙන ආකාරයේ උපකරණයක් නිසා කරකවන එකක් නෙමෙයි එතකොට කවුරු මේ ලෝකේ යහපතක් කිව්වත් ඒක කියන්න වෙන්නේ කෙරෙන පැත්තකට නෙමෙයි කරන්න කියලා කියන්න වෙන්නේ මුලින්ම යහපත කරනකොට යම් දවසක් ඒ යහපත කෙරෙන්න මඟ පෑදෙන අපි ෆෑන් එක කරකවන්න දඟලන ස්විච් එක දාන්න නැතුව ඒකයි මේ ප්‍රශ්නේ අපිට අමතකයි ෆෑන් එක කැර කැවෙන එක ස්විච් එක දාන්න ඕන එකක් කියලා අපිට ඉතින් ෆෑන් එක කරකවන්න ඕනේ ස්විච් එක තුන වැටේ කියලා එහෙම වෙන්නේ නැහැ පහල් මම මේ කියන්නේ මේකයි සත්‍යපබ්බය තමයි චතුරාර්ය සත්‍යයයි මුලින්ම තේරෙන්න ඕනේ ඉතින් චතුරාර්ය සත්‍ය අපි අවබෝධ කරගන්නවා කියන තැනදීම එතන වැඩෙන්නේ එතන අපි තේරුම් ගන්නෙ ධර්මතාවය නැත්නම් ධර්මතාවය ධම්ම අනුපස්සනාව මම අර ඊයේ කිව්වා වගේ ධම්මානුපස්සනාවට කෙනෙක් එන්න නම් කෙනෙක් ධර්මතාවය අනුව විපස්සනාවට එන්න නම් විපස්සනාව වැඩෙන්න නම් එයා මුලින්ම දැනගන්න ඕන කාරණාව ධර්මතාවය පහල් ඉතින් ඒක මෙතන තේරෙනව නේද මේ සතිපට්ඨානවල කාය වේදනා චිත්ත ධම්මානුපස්සනාව පෙන්නන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි කියන්නේ අන්න එකයි කාය වේදනා චිත්ත ධම්ම කියන මූල හතර දන්න කෙනාටයි උචිත මේක කරන්න පහල් ඇත්තරම මේ මම හැමදාම මේ දවස්වල මේ කියද්දිම කියන්නේ සතිපට්ඨාන සූත්‍රය ඇත්තරම දේශනා කළ යුත්තක් නෙමෙයි. දිට්ඨිය පූර්ණයේ වෙච්ච කෙනාගේ සිහිය තුල තියෙන සතිපට්ඨානෙ. මේ බුදුපියන් වහන්සේ කරේ සීල දනාව වෙනේ කරුණාවෙන් සතිපට්ඨානයේ යම් කිසි කෙනෙක්ට උපනිශ්‍යයක් වේවා කියන එකට කිව් එකක්. ඒ කියන්නේ මේක මේ බුදුපියන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ අනිවාර්යෙන් මේක කරන විදිය කියලා දෙන්නම් නෙමෙයි. මේ සූත්‍රය අහනකොටත් කෙනෙක්ට පුළුවන් දිට්ඨිය පූර්ණේ කරගන්න. පැහැදිලිද? එනේ ධම්මානුපස්සනාව අහගන්න කෙනාට පුළුවන් හරියටම ධර්මය දැනගන්න. නෑ නෑ. ධර්මය දැකපු කෙනාට ධම්මානුපස්සනාව කොහොමද එයා දන්නව? පැහැදිලිද? සෝතාපන්න වෙච්ච කෙනෙක්ට මේ භාවනා කරන්න උගන්වන්න ඕනේ නෑනේ. එයා කොහොමද සිහියෙන් පිට පැන්නොත් භාවනාව නෙමෙයි සිහිය තුල ඉන්නවනම් භාවනාව. ඒක ආය ආට දැන් ධර්මතාවයට මැදිලා. මම කිව්වේ බුදුපියන් වහන්සේ මේ ධම්මානුපස්සනාව කාය වේනා චිත්ත කියන මේ සතිපට්ඨානයේ දේශනා කරා නම් කලේ. මේ සූත්‍රෙනුත් සද්ධර්ම ශ්‍රවණය කියන පැත්තට උපනිශ්‍රේ කරන්න. නැතු භාවනාව උගන්නන්න නෙමෙයි. මොකද භාවනාව උගන්නනවා කියන්නේම සද්ධර්ම ශ්‍රවණය මට්ටමක්. ඒතර භාවනාවක් කියලා දෙන්න බෑ කාටවත්. අනිවාර්යෙන් දහමක් ඇහැගැනීමමයි මම භාවනා කමඩහනක් කිව්වත් කියන්න වෙන්නේ. භාවනා කරනවා කියන්නේ අන්න ඒකයි මමත් මේ කියන්න හැදුවේ. ධර්ම දේශනාවක්මයි වෙන කෙනෙක්ගේ මොන හරි අහගත්ත කියන්නේ. ඒ බණ අහගත්තා හෝ භාවනා කරන්න අහගත්තා කියලා අපි කිව්වට අහගෙන තින්නේ බණක්මයි. ඉතින් Tamanටයි තේරෙන්නේ භාවනා කරන විදිය. පහද භාවනා කරන විදියට වඩා භාවනාව වෙන විදිය. පහද. ඒක හොඳට තේරුම් ගන්න. බුදුගණන් වහන්සේ ඒකයි මම කිව්වේ. අර මම නිකන් ප්‍රත්‍යක්ෂ සාක්ෂියක් විදියට මම අල්ලලා කිව්වේ බුදුගණන් වහන්සේලා බණ භාවනා කරන්න උගන්න කට්ටිය නෙමෙයි. මොකද ඒක කල යුතු නෑ. අර මම අර එදත් කතා කරද්දී කිව්වේ බුදුගණන් වහන්සේලා කියන්නේ ලදරු කාලේ ලදරු එක්ව අම්මලා තාත්තලා පස්සෙන් ඉන්න ඕනේ දෙපයින් නැගී සිටින්න ශක්තිය නැතා. ඒ වගේ මහන්නේ සාසනේ යම් කිසි කෙනෙක් දිට්ඨිය පූර්ණේ කරගන්න තාක් පමණයි තථාගතයන් වහන්සේ පිටිපස්සෙන් ඉන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ දන්නවා ඇවිදින විදිහ. ඇඟට පත්‍යම් වෙලානේ. ඒ කියන්නේ දෘෂ්ටිය ඍජු කරාම, දෘෂ්ටිය ඍජු වුණාම, ඒ අවබෝධය වැටුණාම, එයා දන්නවා කොහොමද මේ කරන් යන්නේ කියන එක. අපි තේරුම් ගත්තොත් බුදුපියාණන් වහන්සේ මේ සතිපට්ඨානෙ පෙන්වුවේ භාවනා කරන විදිය උගන්වන්නද කියලා. එහෙම නෑ ගන්න නෙමෙයි. ඒකට මම සාක්ෂියක් කියන්නද? මම අර යදා කියව එකමයි. මේ එක තැනකවත් නෑ. ධම්මානුපස්සනාවෙන් වාසය කරන්න එහෙම නැහැ. වාසය කෙරේ කියලා තියෙන්නේ. ඉතින් එතකොට වෙන එකක්. ආයිරක තමයි ඉතින්. සිල් රකින්න ඕනේ සිල් රැකින දවසක් එන තාක්. අපි අද පටලවලා තියෙන්නේ සිල් රකින්නේ අපි අහලා නැහැනේ සිල් රකින්න බැරි වෙන දවසක් මේ ශාසනයේ තියනවා කියලා. එදාට සිල් ටික පිළිහිටලා කියලා. අපිට අද මේ වැඩේ වෙලා තින්නේ අපි සිල් රකින්න එක ආයාස කරගෙන තියන්නේ ඇයි? අපි අර කෙරෝල තියෙන අර මහා නිසංසය දන්නේ නැහැ. දන් දෙන්න මෙච්චර අමාරු ඇයි? දානංච යුද්ධංච සමාදමාහු කියලා වෙන්නන්නේ. දාන යුද්ධහ සමාන වෙන්නේ ඇයි මිනිසුන්ට? මිනිස්සු දන්නේ දාන දෙන එකේ ආනිසංසය යම් දවසක් එනවා දානේ බලෙන්වත් දෙන්න බැරි කියලා. පැහැදිලිද? හරිනම් ප්‍රඥාවන්තයේ සිල් ටික රකින්නේ මොකක් බලාගෙනද? හරියට කොන්දේ අමාරුවක් තියෙන මනුස්සයා පත්තුව බඳගන්නේ ඇයි? පත්තුව බඳින්න ඕන නිසා නෙමෙයිනේ. කොන්දේ අමාරුව හොඳ වෙයි කියලා දැනගෙනයි පත්තුව බඳින්නේ. ඒ වගේ සිල් ටික රකින උත්තමයා හෝ උත්තමාවිය සිල් ටික හරියට රකිනවා නම් රකින්න ඕනේ ඇයි? අනුමානෙට හෝ යම් දවසක් එනවා සිල් ටික රැකෙන දවසක් එනවා කියලා දන්න. ඔන්න ඕකයි කියන්නේ සාසනේ ලදරු පාසලට හරි ආවා කියලා. ඒක අන්න හරි. ඒකයි
මේ ශාසනේ කෙලවර දන්න කෙනාටයි ඇත්තටම පිනක් හෝ නගන්න පුළුවන්. නෑ ඒගොල්ලෝ දන්නේ නෑ. පැල්. ඒ කියන්නේ සිල් රකින්න කට්ටිය අහගෙන නෑ කවදාවත්. ඒ කියන්නේ සිල් මම එකයි කිව්වේ සිල් රකින්න කට්ටිය අහගෙන නෑ. සිල් දෙන උතුමන් වහන්සේලා කියන්නේ නැති. සිල් රකින්න කට්ටිය අහගත්තේ නෑ. සිල් රකින්නේ ඇයි කියන්නේ? පැහැල්. මේ සිල් රකින්නේ මොනවටවත් නෙමෙයි. මේ කය වචනේ සංවර කරන්නේ මොනවටවත් නෙමෙයි. යම් දවසක් මේ ශාසනයේ තියෙනවා. දෝතින් ලැබෙනවා. සංවරකම පිහිටන. ඒ වෙනුවෙන් තමයි බලෙන් ඉන්න කියන්නේ. ඒකයි කියන්නේ. යම්කිසි උත්තමයට තේරුනොත් මේ ශාසනයේ ජීවිතේ පවත්වන්න බෑ කියලා. එයාටයි පුළුවන් ජීවිත අපේක්ෂාවෙන් තොරව පත්පිලෙත් පුරන්නේ. අන්න ඒකයි. ප්‍රකට වෙන්නේ නැහැ. අන්න ඒක. අපිටුල අපි අසංවරයි කියන්නේ. ඒක ප්‍රකට නොවෙන්නේ ඇයි දන්නවද? මේ සාමාන්‍ය ලෝකෙ ඉන්න මිනිස්සු හිතන් ඉන්නේ අපි සංවරයි කියලා. අනිත් කට්ටියට සාපේක්ෂව චුට්ටක් හොඳයි. ඕක හරියට කියද්දි කියන හොඳම උදාහරණ තමයි මේක. මමයි තව පන්තියේ ළමයි පහක් හිටියා නම් මාත් එක 6යිනේ. මම වාර විභාගේ ලකුණු 25යි. අනිත් ඔක්කොම ලකුණු 10යි. මම මේ 6 දෙනාගෙන් මම පන්තිය පලිනවද නැද්ද? මං අහන්නේ විභාගේ පාස්ද? විභාගේ පාස් වෙන 35ක් ගන්න ඕනේ. මම පළවෙනිවලා දින ලකුණු 25ක් අරගෙන. එහා පන්තියේ ඉන්න දක්ෂිය ලකුණු 100න් 100 දාලා. ඒත් පන්තියේ පළවෙනිවා මම මේ පන්තියේ පළවෙනියා. දැන් අපි දෙන්න එකද? ඔන්න ඔය ගොන් වැඩේ තියෙන්නේ අපේ. අපේ තියෙන්නේ මේ සමාජයේ ඉන්න මිනිස්සු දුර්ජනයි කියලා අරගෙන අපි පොඩ්ඩක් හොඳයි කියලා පෙන්නනවා. සාපේක්ෂව. අපි අපේ සීලය බලන්න ඕනේ මේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක නෙමෙයි. බුදු පියාණන් වහන්සේලාගේ සීලය, රහතන් වහන්සේලාගේ සීලයත් එකයි බලන්න ඕනේ ඔවා. ඒ කියන්නේ ආර්යකාන්ත සීලය මම හික්මෙන්ඩයි උත්සාහ කරන්න කියලා. දකින්න ඕනේ. ඕක අනුමානතර තියෙන්න ඕනේ. නැත්නම් මිනිස්සු බලන්නේ තමන් ඉන්න තත්වෙන් යහපත් වෙවි ඉන්න මිසක් අතිශයින්ම ශේෂ වෙන තත්ත්වයක අවදාවත් කවුරුත් යන්නේ නැහැ. යන්න බෑ. ඇයි දන්නේ නැණි කියලා වරක්. පැහැදිලිද? ඒකයි අර කියන්නේ මම ආද රහතුන් මේ රහතුන් වහන්සේලා රකින්න සීලයයි සමාදන් වුණේ. මම ඒක දිවි හිමෙන් රකින්නවා කියලා සමාදන් ගිනේ ඕවට. ඒක තමයි මේ ලෝක මට්ටමේ දිනක් දරුණු මෝහයයි. මේ බුදුගන්වහන්සේ පෙන්නන මෝහය නෙමේ. ඊටාම ඕදාරික මෝහය. ඉතින් ඒකවත් ලෙහන්න එපැයි. පැහැදිලිද? මම අර ඒකයි මුල්ම දවස්වලත් කිව්වේ. අපි සත්තුනොමරා ඉන්න ඕනේ මේ බුදු පියන් වහන්සේලා කිව්ව නිසා නෙමේ. හරිනම් අපි දුක් වෙන්න ඕනේ බුදු පියාණන් වහන්සේලාට ඇවිල්ලා ඕකත් කියන්න වෙච්ච එක ගැන. පැහැදිලිද? හරිනම් මිනිස්සු විදිහට මනස උසස් මිනිස්සු විදිහට අපිට තේරෙන්න ඕනේ මට හිංගියක් කරනකොට මේ සතරත් හිංගිය තේරෙනවා කියන එක. ඕක නොතේරෙන ලදරු මනසක් තියෙන මිනිසුන්ට ඉතින් සතෙන් මරන්න බෑ කියලා කියන එක කියන්න පුළුවන්ද? නිරෝධයක් කියන්න බෑ. ඒක තමයි. නෑ මම කියන්නේ මේකයි. ඕක හොඳම ලස්සන විදිහට කියන්න පුළුවන්. මම දැන් ලොකු හාමුදුරන්ගෙන් ඇහුවොත් ලොකු හාමුදුරනේ ඔබ වහන්සේ කවුරුරි ගහනකොට ඔබ වහන්සේ කැමතිද කියලා. ලොකු හාමුදුර කියන්නේ නෑ කියලා. ඒ මට්ටමෙන් බලන්න අනිත් සියලු දෙනාවත් කියන ඔළුවල නෑ කියලා. මං ඇහුවේ ලොකු හාමුදුරන්ගෙන්. නමුත් හැමෝම උත්තරේ දෙනව නෑ කියලා. ඔන්න ඔය චූටි කොමන් සෙන්ස් එක තියෙනවනම් හරි. බල මම මගේ ප්‍රශ්න වලට පොඩ්ඩක් බැලුවනම් මට පිටාව හරි. මේ ඔක්කොම කියනෝ නෑ කියලා. යා තේරුම් ගන්න ඕනේ මට හිංගියක් වෙනවාට මට මම අකමැති ඉසෙම මේ සියලු දෙනා කැමති නෑ. ඉතින්නම් මම නොකළ යුතුයි කියන එක. බලද? ඒ කියන්නේ ඔක්කොම රජවරු නෙමෙයි මම රජා අනිත් ඔක්කොම වහල් වෙනවාදී. ඉතින් මෙහෙමයි අපි තේරුම් ගන්න ඕනේ කලාව වෙනවා කියලා තේරෙන්නේ නැහැ. ඔව් එයාට තේරෙන්නේ නැහැ. තමන් ඉන්න තැන තමන් මුදුනා වුණාට පරමාර්ථයේ මේ ලෝකෙ හිටපු උත්තරීතර ශේෂ්ඨ චරිතයක බලනකොට අපි නිකන් කූඹිද්ද මේ කියලා. ඒකයි. පැහැල්ද? ඉතින් ඒකයි මම කිව්වේ. සත්‍ය අවබෝධයකින් තොරව කෙනෙක්ව බලෙන්ම තමයි ධර්මතාවයේ අපිට තියන්න වෙන්නේ. ඒකත් කළ යුතුයි. අර කිව්වේ සිල් රකින්නේ ඇයි කියලා? සිල් රකවන්න වෙන්නේ සත්‍ය අවබෝධය තාම නැති නිසා. හැබැයි අපි පොඩි දරුවෙක් ගැහුවා කියලා ඒකට ගහන්නේ නැහනේ. ආයි උළුවත ගා තියන් ඉන්න ඕනේ. ඒ වගේ සිල් රකින්න බෑ කියන මනුස්සයට ඒක ඉල්ලන මොන හරි කමක් නැහැ. දීලා සිල් ටිකක් රකවන්න පුළුවන් නම්. මම කියන්නේ අයහපත් දේවල් නෙමේ. අර කවුද අනේ පිළිසුතුමා කරන්නේ? රන් කහවුරු 100 දීලා. එහෙම හරි කමක් නැහැ පුළුවන් නම් කරොත් තාතර වඩා කලින් පුතා නිවෙනවා. ආද යම් දවසක් එනවා ඒ පුතායි සල්ලි ඉල්ලන්න නැති වෙන. එදාට තාත්තර අප්සෙට් යනවා මෙච්චර කාල සල්ලි ඉල්ලලා සිල් එකපුගෙන ඇයි අද සල්ලි ඉල්ලන්නේ නැති කියලා. ආද අනේ වගේ සාසනයක් ඉඳින් තියෙන්නේ. ඉතින් එහෙනම් මම නම් කියන්නේ අර අපිට පුළුවන් නම් කෙනෙක්ව බලෙන් හරි පොඩ්ඩක් සාසනය අපතේ නැඹුරු කරන්න. අපි මේ සසර වෙනස් කරා වෙනවා මොනසෙ. අපි ගතියට පොඩ්ඩක් නැවුව වෙනවා. අන්නේ කරුණාවයි තියෙන්න ඕනේ.
ඒක දැන් තිරිසන් සතෙක්ට වුණොත් අපිට යහපතක් කරන්න බැරි නෑ. තිරිසන් සතෙක්ට අපි ඉතාම කරුණාවෙන් බත් ටිකක් දුන්නොත් ඒ සතාගේ හිත පහදිනවා අර මිනිස්සයා කෙරෙහි. එතකොට ඒ හිත පහදිච්ච චිත්තය අර තිබ්බ රෞද්‍ර සිතුවිල්ල වලට වඩා තිරිසනාගේ හිත සෞම්‍ය කළා වෙනවා. ඒ චූටි ගතිය නිසා ඊළඟත් බැවේ මිනිස්සෙක් වෙදහැයි. ඒක අපි හිතන්නේ අපිට කරන්න පුළුවන් මෙහෙ ලේසි නෑ මේක. පහදලා අර කියන්නේ නොපහදුණු කට්ටියගේ හිත පහදවද්දී ඕක මිනිස්සයන්ට තමයි බුදුපියාණන් වහන්සේ බේස් කරන්න ඇත්තේ. නමුත් මේ වටපිටාව වෙන සියලු සක්වල කට්ටිය ඕක තමයි. ඒගොල්ලෝ අනිත් කට්ටියනේ. ඒගොල්ලන්ගේ හිත මන් නිසා පහදවන්න පුළුවන් නම් ඒක කළ යුතුයි. අයහවත් පැත්තර නෙමෙයි. යහපත්. හරි. මෙතන පල්ලෙහා ඉඳන් අපි ආයේ අහුනොත් වෙලාව කියවන් යන්. නමුත් මෙතන බලන්න මේ මම පොඩි කැලලයි දැන් මේ. මහණෙනි මේ කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙසේ සත් අවුරුද්දක් ඊට පස්සේ හය අවුරුද්දක් පහ හතර තුන දෙක එක මාස 12 හත මාසෙ සති තුන දෙක එක කොහොම වෙන්නලා වෙන්න අන්තිමට කියනවා සත් දිනක් වඩන්න දක්ෂණං සතර සතිපට්ඨානය එක දිගට නොගඩවා එයා අනිවාර්යම මහණෙනි බුද්ධ වෙච්ච බුදු පියාණන් වහන්සේ අප වෙනවා එයාලත් විසින් අනාගාමී හො වෙනවා බැල හැබැයි මම මේ කියන්නේ මෙහෙම ගන්න නෙමෙයි මාර්ගඵලයේ මේ සාක්ෂාත් වෙනවා කියලා දිනවා නිවෙනවා කියන්නේ ඒකයි මේක මෙච්චර අර හැමෝටම ආසයි දෙන්නේ සූත්‍රේ ආ එහෙම වෙන්න පුළුවන් කියන එක මේකේ මේ මම මෙහෙම එකක් කියනවා මේකල කොහොමද සමහර තැන් වල දිනවනේ අර මං කිව්වේ සරාගං චිත්තං වාදි පදානාති කියලා දැන් මේ කෑලි කියෝලා සමහර කට්ටිය හිතාගත්තොත් දවස් 7ක් මම කොහොම හරි සිතරෙන රාග සිතුවිල්ල රාග සිතුවිල්ලක් ලෙසම දකින්නවා කියලා ඕකෙන් නම් අනාගම වෙන්නේ නැහැ ඕකෙන් වෙන්නේ ඉන්න එකෙන් ආයි එන්න බැරි වෙන්න පල්ලෙහා යනවා එනේ කාමයට එනවා බලද නැත්නම් රූපෙට එනවා නැත්නම් අරූපෙට එනවා මේ ලෝකෙට මොන ඇයි රාගේ රාගයක් කියලා දැනගන්න මෙහෙමයි තේ ඒක කියද අපි රාගය කියලා වචනේ දැනගෙන හිටියේ නැහැ ඒක බුදුහාමුදුරුවෝ කිව්වා කියලා බලද අර ලොල් වෙලා කන බොන ඒවා ලොල්ලා බදා ගන්න දඟල්ලා ඒවා ඒකට කියලා අපි 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 දැනන් හිටියේ නැහැ රාගය බුදුපියාණන් වහන්සේ රාගය කිව්වා කියලා ගත්ත හැයි ඒකට නෙමෙයි බුදුහාමුදුරුවෝ මේවා කිව්වේ මේ කිව්වේ රාගය ඇති වෙන්නේ ඇයි දේශයේ මුල් වෙන්නේ ඇයි මෝහ මූලයේ තියෙන නිසා ඔබ මෝහ මූලයේ යම් දවසක අල්ලගත්තොත් සත්‍ය අවබෝධයෙන් එදාට ඔබට තේරෙයි රාගය කියන්නේ මේ වගේම දරුණුයි කියන එක. يعني රාගය කියන්නේ මේ වගේ ස්වභාවයක් කියන එක. අපි හරියට සත්‍ය අවබෝධයෙන් නොකරන කෙනෙක් රාගය මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ওই මිනිස්සු දකින්න රාගය නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නේ ඊට වඩා දරුණුයි රාගය. අර මම එදා පෙන්නේ හදවත ඇඳලා. අර හොරකම මේ කතාව මං කියන්නේ. ඔන්න ඔය හිතේ තියෙන බැඳීමමයි මූල රාගය. මූල අනුසය අන්න එකයි ඔන්න ඔය මගේ වීමයි ලෝභය. ඔය මූල තැනින් මගේ නෙමෙයි කියලා එනවනම් ඒක තමයි ද්වේෂය. මගේ වෙන්නත් මගේ නොවෙන්නත් මම කියලා අහුවෙන තාක්නේ. ඒකයි මූල අනුස මොහය. අවිද්ධානුසය. ඒක ඉතින් ඔය කෙරවල තේරෙන්නේ සත්‍ය අවබෝධය තුළ. බලද? ඉතින් මම කියන්නේ කිය මේකයි. අපි මුලින්දාකට කතා කරනකොට වඩා අගින්ද මුලට යන එක මම හිතේ පොඩි වෙනසකුත් තියෙන හින්දා සූත්‍රේ. අපි එතකොට එහෙම පොඩි මේ පබ්බේ ඉවර කරගන්න පුළුවන් වෙයි. අපි එහෙම බලමු. මම අර කියන්න ගියා ආපු එක දැන් මතක් කළා. සබ්බාවස කරණන් එකේ කතාව. ඒකේ මේ වෙනස කියලා. සබ්බ පාවස කරණන් කියලා ගත්ත කෙනාට උඩින් මුලින් දාකට කියවෝ තේරෙන්නේ මොකද්ද? සියලු පවින් වැලකෙන්ඩ කියලා. වැලකෙන්ඩ නම් උත්සාහයක් තියෙනවා. කුසලස්ස උපසම්පදා. කුසල් දහම් උපසම්පදා නැත්නම් සම්පාදනයේ කරන්න. කෙරෙයි නෙමෙයි කරන්න. ඊට පස්සේ සචිත්ත පරිවදපණන් කියাদি හිත පිරිසිදු කරගන්න එයයි බුදු පියන්නාසර කියන ශාසනාව කියලා අපිට එන්නේ. කිසි දෝෂයක් නැහැ. ඕකට කියන්නේ ආදි භ්‍රමචර්යාව. ඒ කියන්නේ මේ භ්‍රමචර්යාවට එන්න තියෙන මග. පැහැද? හැබැයි යම් දවසක භ්‍රමචර්යාවට පත් වෙච්ච කෙනාට තේරෙනවා බුදු පියාණන් වහන්සේලාගේ අනුශාසනාව මොකද්ද? සිත පිරිසිදු වීමමයි. සිත පිරිසිදු වෙන එකමයි බුද්ධ මේ අනුශාසනාව. සිත පිරිසිදු වෙච්ච කෙනාට කුසලයේ උපසම්පදා කරන්න දෙයක් නැහැ. උපසම්පදා වෙනවා. කුසලයේ උපසම්පදා වෙන කෙනාට අකර්මණ්‍ය කරන්න අකුසලයක් හම්බෙන්නේ නැහැ. සියලු පව් දුරු කෙරෙනවා. අන්න ඒ වගේ ලස්සන අර්ථයක් දෙපතර දිනවල මුලේ නාකට ගියොත් ආදි භ්‍රමචර්යාව අගේ ඉඳන් මුලට ගියොත් භ්‍රමචර්යාව නේද මම ඒක කිව්වේ ඒ ගාතාව කියනකොට බලන්න හැංගීම කරන දේ හම්බෙනව නම් ආදි භ්‍රමචර්යාව කිරණ පැත්තට තේරෙනව නම් භ්‍රමචර්යාව ආරණේ වෙනදී සාධනයි පාපයන් නොකර සිටීම ඔව් කුසල් වැඩි වීම නිසා දම් සිත පිරිසු වෙනවා කියන්නේ ඒක හරියට හරි මම ඒක කිව්වේ ලෞකික සම්මා සමාධිය වෙනුවෙන් කළ යුත්තේ ඕක. ඔය මුල ඉඳන් අගට නොගිහින් කාටවත් බෑ අගින්ද මුලට එන්න නම් ඈ. පැහැදද? මුල ඉඳන් අගට ගිය කෙනාමයි අග දැකලා මුල ඉඳන් එන්නේ. පැහැදද?
එනේ මේ පවු නොකර පවු නොවන දවසක් එන්නේ නැහැ. ඒ වගේමයි සිල් නොරැක සිල් රැකෙන දවසක් එන්නේත් නැහැ. බලද? හික්මීමක් කරන්නේ නැතුව සිත කය වචනය තුන්දොර සංවර කරන්නේ නැතුව තුන්දොර සංවර වෙන දවසක් නම් එන්නේ නැහැ. ඒක හීනෙන්වත් වෙන්නේ. මූලික ශික්ෂණේ තියෙන්න ඕනේ. බලද? සීලයක් රකින්න ඕනේ සිල් ටික රැකෙන දවසක් එන තාක්. ඒකයි දැන. හරිද? හරි. මේකම මෙන්න මෙතන බලන්න. මම මේක පොඩ්ඩක් ඔක්කොල පෙන්නම් පේන්න ලේසිද? වේදිනී සත්‍ය පබ්බය. පේනවද? පුණජපරම් භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු ආර්ය සත්‍යේසු. කතංච භික්කවේ භික්ඛු ධම්මේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. බලන්න මෙතන. ඉද පුණජපරම් භික්කවේ නැවතත් කියන්නේ විමහණෙනි. එතකොට තේරුම් ගන්න ඕනේ අර මුල් ටික තියෙනවා. ආතාපි සම්පජානෝ සතිමා කියන ඒවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන ඒවා. ඍජුං කායම් පණිදාය කියන ඒවා. ඒක මේ හුස්ම පැත්තර විතරක් නෙමෙයි. පරිපූර්ණ මූල කමටහනට තමන්ගේ හිත ඍජු කරනවා කියන්නේ හැමතැනම පොදු එකක්. ඉතින් නැත්තම් මේක කියන්නේ කිව්වොත් හැමතැනම කියන්න බෑ උගු. පැහැදිලිද? ඒකයි අර ಉದ್ದೇಶයේදී අරක කියන්නේ. ಉದ್ದೇಶය මතකයි නේද? يعني මේ සූත්‍ර බලද්දී හරියට බැලුවේ නැත්තම් නම් ඇත්තම මේ වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙතන මෙන්න මෙතන ಉದ್ದೇಶය. ඒ කියන්නේ මේ තියෙන්නේ එයා තේරුම් ගන්න ඕනේ ಉದ್ದೇಶ වාරේදී ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං කියන තැන. ඒ කියන්නේ කෙලස් තවන වීරයතුව ගුණය නැණය බලය වීරය දරා ගන්න පුළුවන් කෙනාමයි මේක කරන්න ඕන කියන ಉದ್ದೇಶය ඉන්න ඕනේ. පැහැදද? ඒ කෙනා ගිත කොහොමද සෘජුයි? ඍජුයි අවංකයි. අන්න ඒ වගේ අර්ථයක් තමයි තියෙන්නේ. අපි හිටියේ මේකේ සත්‍යපබ්බේ. එතකොට මෙතනට ගියොත් පේනවනේ? දැන් පේනවනේ? මේක අහනවා පුණජවරම් භික්කවේ භික්ඛු ධම්මේ ධම්මානුපස්සී විහෙරති චතුසු ආර්ය සත්‍යේසු. මෙතන කියන්නේ නැවත මහණෙනි මහාන තෙමේ ධර්මයට අනුව ධම්මානුපස්සීව විහරණය කරනවා චතුරාර්ය සත්‍යර අනුව. මේ මෙතන කියන්නේ විහරත නෙමෙයි ඈ විහරති. මේ බුදුබණ වාසේ හරියට අර සතිපට්ඨාන ඉන්න උත්තමෙක් දිහා බලලා ඒකේනාව විස්තර කළා වගේ. පැහැදිලි. අර මහාන ඉන්නේ මෙහෙමයි. අන්න ඒ වගේ අර තමයි මේ කියන්නේ. නැත්තම් කිව්වේ නෑ මහාන මෙහෙම ඉන්න කියලා. අර මහාන මෙහෙම ඉන්නවා කියලා කිව්ව මිසක් ඉන්න නෙමෙයි කිව්වේ. බල අර පොඩක් ඔක තේරෙන්නේ කිව්වොත් මහාන ඔහොම ඉඳපන් කිව්ව නෙමෙයි. මේ මහාන ඉන්නේ මෙහෙමයි කියලා කිව්වේ. පැහැල නේද? ඒ වචන දෙක වෙනස් ඈ. හරි. අපි ගියොත් මේකට මේ සිංහල අර්ථය බලමු. මෙතන කියන්නේ තවද මහානෙනි මහාන තෙමේ චතුරාර්ය සත්‍ය ධර්මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. මෙතන මම මේකේ මේ සිංහල වල අර්ථයක් නැහැ. මේ අර්ථයක් නැහැ නෙමෙයි. කිසිම අර්ථ දෝෂයක් නැහැ. මේකේ මම මේකේ පොඩ අර්ථය උඩුපන්නම් අපේ සිංහල භාෂාවට. මේ කියන්නේ භික්ෂුව කියන්නේ මොකද්ද? අර මම කිව්ව මාර්ගඵල ලැබුව කෙනෙක් ඈ භික්ෂුව කියන්නේ. එතකොට උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී හතර වෙනවා. මහාන තෙමේ ඒ මහාන චතුරාර්ය සත්‍ය ධර්මයන්හි ධම්මානුපස්සීව ඉන්නවා කියන එකේ අර්ථය ගන්න එපා. චතුරාර්ය සත්‍ය ධර්මය කියන ධර්මයේ ඉන්නව නෙමෙයි. ධම්මානුපස්සනාව තුල තේරුම් ගන්න ඕන ධර්මතාවයමයි චතුරාර්ය සත්‍ය. පැහැදිලිද? අන්න ඒ අර්ථෙන් තමයි ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයන්හි ධම්මානුපස්සීව ඉන්නවා කියලා කියන්නේ. එතන තේරෙනවද ධර්මතාවය කියලා අපිට ගන්නේ චතුරාර්ය සත්‍ය මෙතන. අන්න හරි. චතුරාර්ය සත්‍ය කියන ධර්මය දන්න කෙනා තමයි ධර්මයට අනුව ඉන්නේ. يعني ධර්මතාවය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය. සත්‍යපබ්බේ හැටියට. පැහැදද? අන්න එකයි සත්‍යනේ. සත්‍ය සමානයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය තමයි ධර්මතාවය. ඔන්න ඔය ධර්මතාවයේ 100%ක් දන්න උතුමා ධර්මානුපස්සීව ඉන්න දන්නවා. පැහැදද? ඊට පස්සේ මෙතන වෙන්නනේ මහණෙනි මේ ශාසනයේ මහාන තෙමේ මේ දුකයි තතුසේ දැනගනි. දැන් දැනගනි කිව්වහම ආයි ගන්න එපා ඈ. කොහොමද මේ කියන්නේ? ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති. දැනගනි කියන්නේ දැනගන්න කියන එක නෙමෙයි. මේ කියන්නේ දැන එයා දන්නවා කියන එක. පැහැදද? එයාට පැහැදිලි වුණා කියන එක. ඒකයි මෙතන දාන්නේ පජානාති කියලා. කියන්නේ සම්මප්පඤ්ඤාය දට්ටබ්බා. සම්මයක් ප්‍රඥාවෙන්මයි දන්නේ. සම්මයක් ප්‍රඥාවෙන් දන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටියෙම දන්නවා. පැහැද? එතකොට ඇත්ත ඇති හැටියෙන් කියන්නේ මේ ලෝකයේ කතාව නෙමෙයි. ලෝකය කැමැත්තේ නෑ, ලෝකය වසඟේ නෑ, ලෝකය අස්තිරයි, ඒව නෙමෙයි කියන්නේ. ලෝකයම සම්බන්ධව දන්නවා. පැහැද? ඒ වචන දෙක තාම මේ විස්තෘත අර්ථ තියෙන දෙකක්. ලෝකයේ කියද්දි ලෝකයේ තුලට බහැලා. ලෝකය කියද්දි ලෝකයම අහුවෙලා. මේ කිව්වොත් ලෝකය කියන්නේ මේක නම් ලෝකය කියන්නේ මේ ඇතුළ කතාව වගේ. එතකොට මේක අහුවෙන්නේ නැහැනේ. එතකොට මේක සුද්ධ කරා නම් හරි කියලා එන්නේ. මේ කියන්නේ මේ ඔක්කොම. බලද? කෝපේ හිස් කරන්න කිව්වම මේ වතුර ටික අයින් කරගෙන නෙමෙයි. කෝපෙම.
අන්න හරි. පැහැදිලිද? එයාට පැහැදිලිද? හරි. ඊට පස්සේ මෙතන කියන්නේ ආයි බලන්න. ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථාභූතං දුක්ඛ නිරෝධෝති යථාභූතං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය යථාභූතං. ඉදි අච්ඡත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේ ධම්මානුපස්සී විහෙරති අච්ඡත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඊට පස්සේ සමුදේ ධම්මානුපස්සීවා. ඊට පස්සේ ආයෙදිනේ වය ධම්මානුපස්සීවා. සමුදේ වය ධම්මානුපස්සීවා. අත්ති ධම්මාතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති නසකින්චි ලෝකේ උපාදේති ඒවමේවකෝ බික්ඛූ බික්ඛූ බික්ඛවේ බික්ඛූ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුස් වරි සච්චේසු. මෙතන ලස්සනට අන්තිම ටික බලන්න. නචකින්චි ලෝකේ උපාදේති. මේ මොකද්ද මේ කියන්නේ? අනුත්පාදයි කියලා. නචකින්චි න කියන්නේ සාසනේ නෑ කියන එකට නමක් නෙමෙයි අතර. බෑ කියන එකට නමක්. අර මූලපරය ලස්සනට එන්නේ. මඤ්ඤති මා මඤ්ඤති න මඤ්ඤතිනේ. මඤ්ඤති කියන්නේ මඤ්ඤනා කරනවා. මා මඤ්ඤති කියන්නේ මඤ්ඤනා කරන්නේ නෑ. න මඤ්ඤති කියන්නේ මඤ්ඤනා කරන්න බෑ. පැහැදිලි වචන දුන්නා. මඤ්ඤනා කරනවා මම කියන්නේ ලොකු මේ සිංහල අර්ථයේ ලොකු සවනස්ලා ලියලා තියෙන්නේ නැහැ කියලා තමයි. මම කියුවේ දැන් අපිට අර්ථය තව ටිකක් උළුප්පල ගන්න. නැහැ මම කියුවේ ඒක තමයි. මම කියන්නේ කීයක? ඒක වෙන්නේ මෙහෙමයි. ඒකත් මම මෙතන මේක ඇඳලා පෙන්නන්න නිකන්. අසේක මේ සමයි පෘතජන. අපි යම් පෘතජන කියලා හමු ගන්නවා. පෘතජන මඤ්ඤණාව තුල ඉන්නවා. හරිද? සේක. හරිද? මා මඤ්ඤති වෙලා. හරිද? අසේක න මඤ්ඤති වෙලා. දැන් මට කියන්න වෙන්නේ කොහොමද මේ 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 පිළිවෙල? අපිට තේරෙන්නේ මේක පෘතජනයා 1, සේකයා 2, අසේක 3 වගේනේ. කොහොමද මේ පිළිවෙල වෙනවද ඇත්තේ? අර මම අර ඉස්සලා කිව්වේ සාසනයේ කෙරවල දැකලා මුලට එන්නේ කියලා. ඒක පෙන්වන්න හොඳම සූත්‍රය ළඟ මූලපරියාය. කොහොමද මේක වෙනවද ඇත්තේ? මේක වෙන්නේ මෙහෙමයි. හැමෝම ඉන්නේ පළවෙනි පෘතජන මට්ටමේ. ඒගොල්ලෝ මඤ්ඤණා කරනවමයි. එහෙනම් ඔය සරල සිංහල වචනේ මඤ්ඤම් පිස්සුමයි. හරිද? අවුල්ම සහගතයි. පැටලැවිලා දෙපැත්තම. ඔන්න ඔය පැටලැවිච්ච ස්වභාවයේ ඉන්න පෘතජනයා යම් දවසක බලෙන් හෝ සීලේක සමාධියක භාවනාවක ප්‍රඥාවකම හික්මවීමේ ආනිසංසය මුල් වෙලා. එයාට ලෞකික සම්මා සමාධිය පිරෙන ලෞකික ආරියෂ්ඨාංගික මාර්ගයේ වැඩිලා ඉවර වෙන තැනකට එනවා. එදාට එයාට නීවරණ සමත වීමක් එනවා. නේද? මම මේ කතාව කොයි කියන්නේ? ඒ නීවරණ සමත වෙන දවසට කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුරකින් සද්ධර්ම ශ්‍රවණය වුණොත් එයා දකින්නේ සීක මට්ටමද අසීක මට්ටමද? කල්යාණ මිත්‍රයෙක් කරහා සද්ධර්ම ශ්‍රවණය කරාම එයාට මුලින්ම තේරෙන්නේ සීකත්වයේද අසීකත්වයේද? අන්න හරි. එයා දකින්නේ සුද්ධ නිවන. සුද්ධ නිවනට නමක් අසීක. පැහැදිලිද? මේ අසීක කියන්නේ හික්මිල මේ හික්මිලා ඉවරයි නෙමෙයි. හික්මිලා ඉවරයි කියන්නේ ආයි, ඒ කියන්නේ අපි ගන්න අර රළු අදහස නෙමෙයි. හික්මිලා ඉවරයි කියන්නේ හික්මීම සම්පූර්ණයි කියන එකට. අර අපි කියන්නේ රහතන් වහන්සේලා අශ්‍රද්ධයි කියලා. අපි ගන්න නැරතක් ශ්‍රද්ධාවක් නැහැ කියලා. එහෙම නෙමෙයි. එතන කියන්නේ ශ්‍රද්ධාව පිරිලම නිසා අශ්‍රද්ධා. පැහැදිලි. ඒ වගේ පෘතජන මනස යම් දවසක දකිනවා නිරෝධය කියන කෙලවර. ඒ කියන්නේ මොකද්ද? එක පළවෙනි තැන ඉන්න කෙනා. හරිද? මෙන්න මේ පළවෙනි තැන ඉන්න කෙනා සම්මාදිට්ඨියටපත් වෙන්නේ මෙන්න මේ තුන්වෙනි තැන දැකලා. හරිද? තුන්වෙනි තැන දැකලා එයාගේ ප්‍රඥාව අතිශය තීව්‍ර නම් දාරුජීරිය මහරහතන් වහන්සේගේ ඒ මොහොතේ තුන්වෙනි තැනෙම ඉන්න පුළුවන්. එයාගේ ප්‍රඥාව එච්චර නැත්තම් එයාට මොකෝ වෙන්නේ? මේ කෙරෝල දැක්කට එයාට එන්න වෙනවා දෙකට. හැබැයි කවදාවත් පළවෙනි තැනට එන්නේ නැහැ ආයි. පැහැදිලිද? දැන් අර්ථය ගන්න. මඤ්ඤණාව තුල හිටපු කෙනෙක් මඤ්ඤං වෙන්න බෑ කියලා දැක්කහමයි මඤ්ඤං නොවි ඉන්න බලන්නේ. පෘතජනියෝ මඤ්ඤං නොවි ඉන්නේ මඤ්ඤං වෙන්න බෑ කියලා දැකලා නෙමෙයි ඈ. ඒ කියන්නේ ඔබ සරල මේ උපමා කිව්වොත් සාමාන්‍ය මිනිස්සෙකුත් සතු මරන්න නැතුව ඉන්නව වෙන්න පුළුවන්. රහතුන් වහන්සේ සතු මරන්නේ නැහැ වෙන්නත් පුළුවන්. ඒක මම පෙන්නුවොත් මෙහෙම. හරිද? සාමාන්‍ය මිනිස්සෙකුත් සතු මරන්න නැහැ වෙන්න පුළුවන්. අපි කියමු රහතුන් වහන්සේලානේ මේ ශාසනයේ ශ්‍රේෂ්ඨම. උන්වහන්සේලාත් සත්තු මරන්නේ නැහැ වෙන්න පුළුවන්. හරිද? මේ දෙගොල්ලොම සත්තු මරන්නේ නැහැ කියන එක කුලකට ඇවිල්ලානේ අපිට පේන විදියට. හැබැයි මේගොල්ලන්ගේ හිත්වල සත්‍යයි. හිත්වල ලොකු වෙනසක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට සත්තු මරන්න පුළුවන්කම තියාගෙන නොමර ඉන්නවා. රහතුන් වහන්සේලා සත්තු මරන්න බෑ කියලා දැකලාම නොමර ඉන්නවා.
පැහැදිලි. එතකොට බලන්න රහතුන් වහන්සේලා ඉන්නේ න මඤ්ඤණාවේ. ඒ කියන්නේ මඤ්ඤණා කරන්න බැරි මට්ටමේ, මඤ්ඤණා කරන්න බැරි මට්ටමේ තියෙන හිත නිසා මඤ්ඤණා වෙන්නේ නැහැ. පුතත්ජනය මඤ්ඤණා වෙන්න පුළුවන් මනස තියාගෙන මඤ්ඤණා නොවී ඉන්නවා. හොඳට තේරුම් ගන්න. අපි මේ සත්තු මරන්නේ නැහැ කියන එකනේ අපිට පේන්නේ. පැහැදිලි. අපිට සමහරවිට හිතෙන්න පුළුවන් රහත් වෙච්ච උත්තමයට වඩා මේ පුතත්ජනය හොඳට සතුට මරන්නේ නැහැ නේ කියලා. පැහැදිලි. අපිට තේරෙන්නේ නැහැ හිත. පැහැදිලි මං කියන්නේ. ඉතින් ඒකට තේරුම් ගන්න. න මඤ්ඤණා. ඒ කියන්නේ මඤ්ඤං වෙන්න බෑ කියලා දැක්ක මනසමයි මඤ්ඤන් නොවි මඤ්ඤණා නොවි ඉන්න දන්නේ. මඤ්ඤණා වෙන්නේ නැතුව ඉන්නවා. හැබැයි අසහියෙන් ආපු සැනින් මඤ්ඤණා වෙනවා. අන්න හරි. එතන කියන්නේ මඤ්ඤණා වෙන්නේ නොවන්නේ. අන්න හරි. අන්න හරි. ඒක කියන්නේ මඤ්ඤණා වෙන්නේද නොවේ නොවෙන්නේද නොවේ. ඇයි එහෙම කියන්නේ තායි? අසේක කෙනාටනේ සිහිය පිහිටලා තියෙන්නේ. සේක කෙනා සිහිය ගැන දන්න කෙනෙක්. එයාගේ සතිපට්ඨානේ භාවිත බහුලීකృతත්වයෙන් ඉවර කරලා නැහැ. සතිපට්ඨානේ පූර්ණ නැහැ. ඒ කියන්නේ මඤ්ඤණා නොවෙන්නේ සතිපට්ඨානය තුල. මඤ්ඤං වෙන්නේ සතිපට්ඨානෙන් පිට අසිහියදී. පහල. ඒකයි අසේ සේක කෙනා දිගින් දිගට සතිපට්ඨානේ හිත හුරු කරවන්න ඕනේ. එතකොට එන්න එන්න සිහිය වැඩි වෙනවා. අසිහිය දුරු වෙනවා. සතිපට්ඨානේ වැඩෙනවා. අසේකත්වයට ලං වෙනවා. මඤ්ඤණා වෙන්නේ නැතුව මඤ්ඤණා වෙන්න බැරි තැනටම යනවා. හැබැයි මඤ්ඤණා වෙන්න බැරි වෙනවා කියලා එයා කලින් දැකපු නිසා යන්නේ. ඔව්. නැතුව මේ සතුනු මර හිටියා කියලා සතු මරන්න බැරි වෙන්නේ නැහැ. පහලද? හරිද? දැන් ඔන්න ඔකයි ඔය කාරණාව. එතකොට අපි චතුරාර්ය සත්‍ය ගැන පොඩි එහෙම උනොත් අර්ථයක් ගන්න පුළුවන්. දුක්ඛ ආර්ය සත්‍ය කියද්දී ආර්ය සත්‍යනේ පළවෙනි එක අපිට මෙතන පෙන්වන්නේ ජාතියේ පටන් අර දුක්ඛඳ දක්වා දුක්ඛ කඳ සමුදය හොති කියන තැනට. එතකොට මෙතන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔය සියල්ල යනවා. හරිද? ඊට පස්සේ මේ දුක්ඛ සමුදය දුකට හේතුව කියලා පෙන්වන්නේ අපි දන්න තරමට තණ්හාව විතරයි. හරිද? ඊට පස්සේ දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධයට පෙන්වන්නේ තණ්හාව නිරෝධ කරන්න කියන එක. එතන මම කිව්ව වචනේ හරියි තණ්හාව නිරෝධ කරනවා කියලා නෙමෙයි කිව්වේ තණ්හා නිරෝධයයි පෙන්වන්නේ. අර දැන් වචනේ පුරු වෙලා තින්නේ කරන්න වගේ එකක්. හරිද? මෙතන පෙන්වුවේ තණ්හාව නිරෝධය. තණ්හා නිරෝධයමයි පෙන්වන්නේ. හරිද? ඊට පස්සේ මෙතන මාර්ගයට පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරිද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ 8. හරිද? මේ ටික තමයි චතුරාර්ය සත්‍ය කියන අර්ථය දන්නේ. ඒතකොට ධම්මානුපස්සනාව දන්න කෙනා ධර්මතාවය දන්නවා කියන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මතාවය තමයි දන්නේ. මේ හතර තමයි දන්නේ යා. දැන් මේකේ අපි තේරුම් ගන්න ඕනේ අපි හතර දන්නවද කියන එක ධම්මානුපස්සනාව දැනගන්න. පැහැද? මම අර මුලින්ම කිව්ව කතාවමයි දැන් ඉන්නේ. අපි ආයි බලන්න ඕනේ දැන් අපි මේ දවස් කිහිපයක් කතා කරානේ. ඒතකොට දැන් අපිට තේරෙන්නේ අද ජාතියම දුකයි කියලාද? නැත්නම් ජාතියෙන් පස්සේ තාම දුකයි කියලාද කියන එක. පැහැද? අර එදා ප්‍රශ්නේමයි. කියන්නේ අපිට ඉපදෙන එක දෝෂයක් නෑ. ඉපදුනාට පස්සේ න හඬීම්, වැළපීම්, තැවීම්, සෝකාලාප ඕවද අපිට තියෙන දුක? නැත්තම් ඉපදෙනවා කියන තැනම දුක කියන එක. පැහැද? ඔතන ලකෝ හම්දී අර්ථ දෙකක් එනවා. දැන් හරියට අර්ථයක් පැහැදිලි වුණොත් ඒ කෙනාට තේරෙනවා මම අම්මගේ කුසේ පිළිසිඳ ගැනීම කියන ඉපදීමද? හරියට ගත්තොත් ලොකු දුකක් කායික දුක නෙමෙයි. ඒ කියන්නේ මේ බඩ කපලා ගන්නව යෝනි මාර්ගයේ නෙවෙයි ඒවා නෙමෙයි. හරිද? එතනදී තේරෙනවා දෙවියෙක් ඉපදෙන්නේ අම්මගේ මව කුසකින් නෙමෙයිනේ. නේද? මේ ඒගොල්ලෝ නිකන් ප්‍රාදුර්භූත වෙනවා වගේ. එහෙම නෙමෙයිනේ. ඒ මනුස්සයරත් හරියට තේරෙනවා, ඒ දෙවියටත් හරියට තේරෙනවා, බ්‍රහ්මයාටත් හරියට තේරෙනවා. නිරි සතාට උනොත් මේක හරියට තේරෙනවා නම් තේරෙනවා මෙතන මේ ලෝධිය බොණ්ඩ වෙන එක නෙමෙයි අපායේ තියෙන දුක. ඉපදෙන තැනම දුකයි. පැහැදිලිද? මෙන්න මේ ඉපදෙන තැනම ජාතියම දුකයි කියලා තේරෙන්නේ එයාට හරියට සමුදය තේරුනොත්. එතන සිංහල අර්ථයේ තියෙන ජාතියද ජරාවද මරණයද කියලානේ. දැන් ඔකේ තව තව අර්ථ විදිහට කඩලා තියෙනවා. නමුත් මං කියන්නේ මේ මොන අර්ථයක්වත් ඕනේ නැහැ. ජාතියම කිව්වහම ඔය ඕන වදයකට ගැලපෙනවා. පැහැදිලිද? එතකොට සමුදය, ඒ කියන්නේ ජාතියම දුකක් වෙන්නේ ඇයි කියලා අහුවොත් අපිට එක පාඩට වෙන්නේ තණ්හාව කියලා. පැහැදිලිද? තණ්හාව මම කිව්ව නේද බන්ධණයට තමයි තණ්හාව කියන්නේ කියලා. බැඳුමයි තණ්හාවට නම, සිබ්බණියයි තණ්හාවට නම. එතකොට මැහුම්කාරියයි තණ්හාවට කියන නම. තණ්හාව යන්නේ තුන් ආකාරයකට. ඒක මම මෙතනට පෙන්නුවොත් අර අපි කියවු අර මේ මධ්‍යයයි දෙපැත්තයි කියද හැකියි. තණ්හාව තුන් ආකාරයි. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. එතකොට බලන්න කාම තණ්හාව කියන මධ්‍ය අල්ලගෙනයි දෙපැත්තට භව තණ්හාවයි විභව තණ්හාවයි බෙදෙන්නේ. පැහැදිලිද? මේ කාමය කියන්නේ මම අර එදා කිව්වා වගේ කාම කාමච්ඡන්දය හෝ කාමරාගය නෙමෙයි.
මේ දස සංයෝජනවල මුල් වෙන අවිද්‍යාවේ අනුසයටම යනකම් තියෙන කාමය මම මේ කියන්නේ. මේකට ඇත්තම කෙනෙක්ට කියන්න පුළුවන් ලස්සන නම මම කියන එක. හරිද? අස්මිමානය කියන්නේ. නැත්තම් දෙමි කියන අර්ථය. නැත්තම් මෙතනට කියන්න පුළුවන් මේ තමයි මැද කියන එක. නැත්තම් මේකට කියන්න පුළුවන් මුල කියන එක. නැත්තම් මේකට කියන්න පුළුවන් මෝහය කියන එක. නැත්තම් කියන්න පුළුවන් මේකට අනුසය කියන එක. නැත්නම් අපි දැන් හැමෝම දැන් මෙච්චර දවස් කතා කරපු මොනෝ හරි කියන්නේ ඔන්න ඕකට තමයි. හරිද? එක එක වචන වලින් එන්නේ. එතකොට බලන්න මෙන්න මේ මොනෝ හරි කියන එක තියෙනවා කියලා ගන්න මේ භව තණ්හාව පැත්තට. ඒකෙන් අර්ථයක් වෙනවා භව කියන්නේ මොන මොකට නමක්ද? භව කියන්නේ ඇත කියන එකට නමක්. නැත්තම් ශාස්වතයි කියන දෘෂ්ටියට නමක්. ශාස්වත කියන්නේ තියෙනවා කියන එක. ඊට පස්සේ මොනෝ හරි කියන එක නැහැ කියලා ගනිද්දි නැහැ කියන්නේ විභව තණ්හාවට නමක්. විභව කියන්නේ නැත කියන එකට නමක්. නැත්තම් දෘෂ්ටියෙන් ගත්තොත් උච්ඡේද. මොනවත් නැහැ කියන එක. පැහැදිලි කතාව. එතකොට තේරෙනවද මෙන්න මේ මැද තියෙන කාම තණ්හාව මුල් වෙලා මේ දෙපැත්තට භව විභව බෙදෙනවා කියන එක. පැහැදිලි. එතකොට කෙනෙක් දුරු කරනවා නම් දුරු කරන්න පුළුවන්ද ඇති භව මැදයි අගයි තියාගෙන? කෙනෙක්ට පුළුවන්ද මේක අයින් කරන්න? අයින් කරන්න බෑ එක. ඒක අයින් වෙන එකක්. ඒ වගේම යාට මේක අයින් කරන්නත් බෑ. නැහැ කියන එක අයින් කරන්නත් බෑ. ඒකත් අයින් වෙන එකක්. ඇති බවයි නැති බවයි නැත්තම් භව තණ්හාවයි විභව තණ්හාවයි අල්ලන් ඉන්නේ මොන බැඳුමෙන්ද? කාම තණ්හාවේ. කාම තණ්හාවේ. තණ්හාවේ අතිශයින්ම දරුණු තැන කාම තණ්හාව. ඔය කාම තණ්හාව තමයි අර සංඛාර දුක්ඛේ අම්මා තාත්තා වගේ ඉන්නේ ඕක. එනේ කාම තණ්හාව තියෙන තාක් සංකරණය වෙනවමයි. පැහැද? මං කිව්වර සංස්කාරයට නමම කියන්නේ මොන හරි කියලා. පැහැද? ඒතර පොඩි දරුවාත් මේකේ බේරෙන්නේ නැහැ කියන එක. පොඩි දරුවට ලෝධිය දන්නෙත් නැහැ, හොටු කෙල සර්ව දන්නෙත් නැහැ. ඒ වගේම දිව්‍ය අමෘතය දන්නෙත් නැහැ. හැබැයි එයා දන්නෝනේ මොන හරි තියනවා කියන එක. ඔන්න ඔය කාම තණ්හාව දරුණු නිසාම එයාට කාලයක් යනකොට තේරෙනවා මොන හරි තියනවා මොන හරි නැහැ. කාලයක් යනකොට තේරෙනව නෙමෙයි. ඉපදෙනකොටම දන්නව මොන හරි තියනවා නැහැ කියන එක. මං කිව්වර නිමිති වැඩි වෙනකොට අම්මා දැන් ඉන්නවා, අම්මා දැන් නැහැ කියන එක. පැහැදිලිද? මම මේ කියන්නේ 31 ලෝක තලයක් ඇතුළුව කවුරු හරි පරම සුන්දරයි කියන ස්වර්ගය කිව්වා. අර පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්නේ. පැහැද? කෙනෙක් ඇහුවොත් අපි හිතන් ඉන්න අපේ ආගම දර්ශනය තුළ ඔබ වහන්සේලා කියන කිසිම දුකක් නැහැ කියලා. එයා ඒ දුකයි කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ මේ ලෝක ස්වභාවයේ තියෙන දුක් ටික ගැන. මේ ශාසනය පෙන්වන මූල දුක කියන්නේ ඕක නෙමෙයි. ඒ කියන්නේ ජාතියෙන් පස්සේ දුක හින්දා නෙමෙයි ජාතිය අයින් වෙන්න ඕනේ. ජාතියම දුකයි කියන්නේ. පැහැදිලිද? ඒ ප්‍රඥාවන්තයෙක් නම් ඒ කෙනත් එයාට හරියට තේරෙනවා. එයාට තේරෙනවා මෙතන මේ සැප ලැබෙන එකම සැප ලැබෙන එකේ දුකක් නැහැ කියන එක මෝඩයි. ඇයි? සැප ලැබෙන්නේත් සැප ලැබෙන්නේත් මොනෝhari කියන සංඥාව නිසා. මොනෝhari කියන සංඥාව කමක් නැහැ නේ දුකක් නැත්තම්. එහෙම තමයි අපිට හිතෙන්නේ දැන් අර වගේ සැපක් වෙන්නකොට. හැබැයි ප්‍රඥාවන්තය දන්නවා මොනෝhari කියලා පැන වෙන තැනමයි වෙන්න බැරි කියලා. පැහැදිලිද? ඕක හරියට අපි අසූචි ගොඩක් දිහා බලාගෙන මේ දින රත්තරන් කියලා කියවන්න නොදන්න තාක් රත්තරන් වලට ආසාව වෙනවා මිසක් අසූචි කියලා කවවත් තේරෙන්නේ නැහැ. හැබැයි අසූචියක්මයි මෙච්චර කල් රත්තරන් කියලා හිතුවේ කියලා තේරිච්ච දවසට මෙච්චර කල් රත්තරන් කියෝ කියෝ හිටපු සියලු නාඩගම්ටි ඉවරයි. මේ මොහොතේ නාඩගමත් ඉවරයි. අනාගත නාඩගම් නරන්න බෑ. බලන්න මම එකයි කිව්වේ මේ ලෝකේ ගන්න පරම සැප තියෙන දැන් නිවන කියන එකට ඔකලා අසන්නේ දැහැ. නිවන කියලා තැනක් අපි හිතන් හිටියා නම් නිවනේ සදාතනික සැපයි කියලා ඔය නිවනත් අතිශය දුකක් කියලා තේරෙනවා මේක දන්න කෙනාට. ඇයි? නිවන කියලත් මොනව හරි නම් හම්බෙන්නේ එහෙම එකක් පැනවෙන්න බැරි තැන. ඒක නිවන් සැපේ කියලා හරි හිතනවා නම් ඒක ඉන්නේ මඤ්ඤණාවේ. ඒකයි මුලපරේ අන්තිම ලස්සන බුදුහාමුදුරු කියන්නේ. මහණෙනි නිවනද මඤ්ඤණා කරනවා නම් ඒකට ඉතින් කතා කළවඩක් නැහැ. ඒක තණ්හාව. හරිද? ඒ එතන අර්ථය බලන්න හොඳට. ඒක සෑහෙන සූක්ෂම දනක්. හරිද? මුලපරේ සූත්‍රයේ හරි සරලයි. ඒකේ තේරුම් ගන්න තියෙන්නේ මේකයි. බුදුපියන් වහන්සේ අත්‍තර මෙතන කියලා තියෙනවා නිවන කියන එක පෙන්වන්න බෑනේ. මූලපරියයි නිවන නොවන සියල්ල පෙන්වලා දිනවා. නිවන නොවන සියල්ල පෙන්වලා දිනවා. ප්‍රඥාවන්තයට පුළුවන් ඒ සියල්ලෙම තොරයි නිවන කියන එක තේරුම් ගන්න හරිනම්. හැබැයි ඉතින් එහෙම ප්‍රඥාවක් බොහෝ දුරට පිටින්නේ නැහැ. එතන අර ඒකේ තියෙන ලකෝන ලස්සනට අන්තිමට තියෙන මොකද්ද? හැමතැනම සූත්‍රවල තියෙන්නේ බාස්දන් අභිනන්දුන් දී කියලානේ. අරකේ තියෙන්නේ බාස්දන් න අභිනන්දුන් දී කියලා. ඒ කියන්නේ එතන හිටපු ඒ මේ ස්වාමීන් වහන්සේලාට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ එතන.
ඇත්තටම ඒක තමයි මූලපරයය නිකන් කියෙව්වොත් මෙලෝදියක් තේරෙන්නේ අන්න අර ඒ කතාව හරිය ලස්සනයි මූලපරයය අදරනම් හොඳට ගැලපෙන එක අන්න ඒකයි එතන න කියලාම තියෙනවා ඒකනම් ඒගොල්ලන්ට තේරුණේම නෑ මොකද කිව්වේ කියලා බලන්න හැබැයි කිව්වේ ඒක අපි අර නම කිව්වට මූලපරයය කියලා ඒක ඉරියන්නේ මූලපරයය කියන නමින් නෙමෙයි සබ්බ ධම්ම මූලපරයය කියලා ඒ කියන්නේ මොකද්ද සියලු ධර්මතාවයන්ට මූල මං කියන්නම් කියලා කියන්නේ මම ඔකෙ ඉතින් අර උලුප්පනවා නෙමෙයි දැන් කියෝගේ හොයලා වින්දා ධම්මානුපස්සනාවමයි මුල් කරලා තියෙන්නේ ධර්මතාවයමයි කියලා තියෙන්නේ ඔව් එතන අර මම කිව්වේ ඒකයි සතර මේ පටවියාපෝ තේජෝ වායෝ සතර භූතයෝ පෙන්නනවා සමහර තැන් වල ඊට පස්සේ දිව්‍යතල පෙන්නනවා බ්‍රහ්මතල පෙන්නනවා ලෝක ඔක්කොම පෙන්නම් අන්තිමට ඇවිල්ලා නිවනක් පෙන්නලා පෙන්නනවා මේකත් මඤ්ඤණා වෙන්න පුළුවන් මෝඩෙක් නා ඒ හරි ලස්සනයි සූත්‍රය අර ගාක් විස්තර දින එක උලවනත් අපි බලමු කොහොමරි මම මෙතන මේකේ මේ කැලල මම අවසානය කරා නම් මම මෙතන කියන්නවා මෙන්න මේකයි මෙන්න මේ තණ්හාව කියන මෙන්න මේකනේ අපි අද සමුදේ කියලා ගන්නෙ මම අහන්නේ මම එදා අහපු ප්‍රශ්නමයි මේ නැවත අහන්නේ තණ්හාව කියන එක කවදාවත් තනියෙන් පිළිහිටන්න පුළුවන් එකක්ද තණ්හාව විතර නෑ තණ්හාව කියන්නේ මගේ කියන එකට නමක් තණ්හාව කියන්නේ බැඳුමට නමක් බන්ධනයට නමක් බැඳෙන්න නම් බැඳෙන්න දෙහෙකුයි බැඳෙන්න කෙනා ඉන්න එපැයි පැහැද ඒ කියන්නේ මගේ කමට නමක් තමයි තණ්හාව පැහැද දැන් බලන්න අද මේ තණ්හාව ආපු නිසා මම මේක පෙන්නන්නම් මෙන්න මේ හරිය බලන්න තණ්හාව කියන්නේ මගේ කමනේ මම අහන්නේ මේ මගේ කම කියන්නේ අයිතිකාරයද අයිතිවාසිකමද අයිතිවාසිකමනේ අයිතිවාසිකම කවදාවත් බිහි වෙන්න පුළුවන්මද අයිතිකාරයෙක් ඉන්නේ නැතුව බෑමයි නේද එහෙනම් ප්‍රඥාවන්තයාට තේරෙන්න ඕනේ මගේ කම කියන එක නිකන් බිහි වෙනව නෙමෙයි මම කියන එක තියෙන්න ඕනේමයි කියන එක පැහැද දැන් අපි දන්නවනේ මගේ කමට නම් වචනේ තණ්හාව කියලා මම කියන එකට වචනේ මොකද්ද දැන් පාලියෙන් තණ්හාව කියන්නේ මගේ කම නම් මගේ කම කියන්නේ මම නැතුව බිහි වෙන්න බැරි එකක්නේ එහෙනම් තණ්හාවටත් මුල මම කියලා තේරුණානේ මම කියන එකට පාලි වචනේ මොකද්ද මහා දෙයක් නෙමෙයි අවිද්‍යාව පැහැද මෙන්න මේ අවිද්‍යාව තමයි මම කියන එකට හේතුව එතකොට බලන්න මම ඉන්න තාක්ම මගේ කම තියෙනවා කියන එකත් ඒ කියන්නේ මම ඉන්න තාක් මගේ කමක් තියෙනවා මගේ නෝනකමක් තියෙනවා මේ මගේ කම කියලා කියද්දි තේරුම් ගන්න මගේ කම විතර නෙමෙයි මම මේ කියන්නේ නෝනකමත් ඔයයි තියෙනවා හැම වෙලෙම දෙපැත්ත බලා ගන්න ඕනේ එතකොට අවිද්‍යාව කියන එක තිබුණොත් නේ තණ්හාව වෙන්නේ තණ්හාව කියන්නේ මගේ කම මම කියන්නේ අවිද්‍යාව එහෙනම් නිකං ගන්න අර්ථය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා බුදු පන්වන්සේ පෙන්නකොට තණ්හා කියන එක පෙන්වුවා තමයි හැබැයි එතනින් තේරුම් ගන්න ඕනේ නැද්ද තණ්හාවට මුල අවිද්‍යාව කියලා එහෙනම් අපිට මේකේ අර්ථයක් එනවද නැද්ද දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට අවිද්‍යාව කියලා කියන එක දෝෂයක් නැහැ කියන එක පැහැදිලිද මේක පිළෙත් මෙහෙම දිනව ඈ පිළේ ලස්සන කියනවා අවිද්‍යාව කියන්නේ දුක්ඛ සමුදයමයි ඒ කියන්නේ දුකට හේතුව දුක ඇති වෙන්නේම ඒ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යයට හේතුවනේ සමුදය කියන්නේ පැහැදිලිද දුක්ඛ ආර්ය සත්‍ය තමයි ප්‍රතිඵලය මොකේද දුකට තියෙන හේතු වල ප්‍රතිඵලය දුක්ඛ ආර්ය සත්‍ය. ඒ කියන්නේ මොකද්ද? අපි දැන් අද දන්න අර්ථයෙන් ගත්තොත් තණ්හාව හේතු වෙලයි ජාති ජරා ව්‍යාධි මරණ 11 මහ ගිනි එන්නේ. අපි ඕක විතරක් අල්ලගෙන තමයි දඟලන්නේ තණ්හාව නම් මේකට මුල තණ්හාව නැති කරා නම් හරි කියලා. හැබැයි පෙළේ තියෙන්නේම තණ්හා නිරෝධයක්. තණ්හා නිරෝධයක් වෙන්නේ ඇයි? අර ඊයඳපු සමීකරණේ පෙළේ ඳපු සමීකරණේ. තණ්හාව නැති කරන්න පුළුවන්ද බැයිද? නැති කරන්න පුළුවන්ද? බෑ. ඔක නැති වෙන්න ඕනේ. අන්න නැති වෙන්න ඕනේ. නැති වෙනවා. ඔන්න ඔය නැති වෙනවා කියන එකට ඉතාලම ලස්සන වචනේ නිරෝධය. නැති වෙන දෙයක් බලෙන්වත් නැති කරන්න බෑ. ඒකට හේතුව එන්නේ. පරිසම්පාදයෙන් බලන්න. තණ්හාව නැති වෙන්න නම් නැති වෙන්න ඕනේ මොකද්ද? වේදනාව. වේදනාව නැති කළොත් තණ්හාව නැති වෙනවද? වේදනාවත් නැති වුණොත් තණ්හාව නැති වෙනවද? වේදනාවට හේතුව එතකොට ආයෙනව මොකද්ද වේදනාව නැති කරලා බෑ තණ්හාව නැති වෙන්නේ වේදනාව නැති කරන්න ගියොත් වේදනාව ගියයි මම නැති වෙන්නම් කලබල වෙන්න එපා මට තියෙන හේතුව අයින් කරන්න කියලා බෑද වේදනාවට මූල හේතුව මොකද්ද පස්සය මම පස්ස ළඟට ගිහිල්ලා ඇහුවොත් ඔයාව නැති කරන්නද කියලා කලබල වෙන්න එපා මම නැති වෙන්නම් මගේ ලොකු අයියව නැති කරන්න නැත්නම් අපේ තාත්තාව අයින් කරන්න එහෙම යන්නේ පරම්පරාව උඩට යනවා දැන් පස්සේට හේතුව බැලුවාම තියෙන්නේ සලායතන
සලායතන වලින් යහුවොත් නැති කරන්නද කියලා නෑ එපා කොහොම නැති වෙන්න ඊට කලින් නැති කරන්න නාම රූප වලට ගියත් එහෙමයි විඥාන වලට ගියත් එහෙමයි සංකාරයට ගියත් එහෙමයි අවිජ්ජාවට ගියත් ඔහොමයි අවිජ්ජාව නැති කරන්න පුළුවන්ද අවිජ්ජාව නැති කරන්න ඉඳන් ඉපා බෑ අවිජ්ජාව නැති වෙන්න ඕන එකක් අවිජ්ජාව නැති වෙන්නේ මොකක් ප්‍රත්‍ය වෙලාද විද්‍යාව ප්‍රත්‍ය වෙලා විද්‍යාව ඇති කරගන්න පුළුවන් එකක්ද පහළ වෙන්න ඕන එකක් විද්‍යාව පහළ වෙන්නේ මොනව ප්‍රත්‍ය වෙලාද ධම්මානුදම් ප්‍රතිපදාව මුල් වෙලා ධම්මානුදම් ප්‍රතිපදාව ඇති කරගන්න පුළුවන් එකක්ද බෑ යෝනිසෝ මනසිකාරය දිවි වේතු නිසා ඔය දෙක ඇති වෙන එකක්ද ඇති කරගන්න ඕන එකක්ද ඕකත් ඇති වෙන එකක් සද්ධර්ම ශ්‍රවණියේ වෙන මොහොතක සද්ධර්ම ශ්‍රවණිය අපිට කරගන්න පුළුවන් සද්ධර්ම ශ්‍රවණිය අහන්න පුළුවන් බෑ ආයතන කල්යාණ මිත්‍රයෙක්ගේ අවස්ථාවේ දී වෙන එකක් මං අහන්නේ කල්යාණ මිත්‍රය හොයාගන්න පුළුවන්ද කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙන්න ඕනේ මේක යනකොට තේරවන්නේ නැද්ද මේක මොනවා කරන්න බෑ දැන් මේ යන විදියට තමන් හැදෙන තාක් අර ටික වෙන්නේ නැහැ සම්භාවිතේ තමයි අඩුයි ඒක තමයි මේක එකයි නෑ මේකේ සම්භාවිතේ අඩුයි වැරදි පැත්තෙන් ගියොත් හැබැයි ඊටාම ඉක්මනට රහත් වෙන්න පුළුවන් තමන්ගේ හැදියාව හදාගත්තොත් අර ඊටු සියල්ල ලැබෙනවා මහල්ද දැන් කෙනෙක් අහයි හාමුදුරනේ ඔය කියන විදිහට කරන්න දෙයක් ඇත්තෙම නෑ නේද කියලා කරන්න තියෙනවා ලොකු දෙයක් කල්යාණ මිත්‍රයෙක්ගේ ආශ්‍රය ලැබෙන දවසක් තාක් තමන් සියලු දෙනාට කල්යාණ මිත්‍රයෙක් විදිහට ඉන්න වෙනවා ඒ කියන්නේ මේ ලෝකෝත්තර නෙමෙයි යහපත් වෙන්න වෙනවා යහපත් වෙන්න වෙනවා මිසක් යහපත නිකන් වෙනව නම් නෙමෙයි පහද ඒ කියන්නේ මම මට සිල් කවදාවත් රැගෙන්නන්නේ නැහැ මම සිල් රකින්න ඕනේ මම මේ කිව්වේ උඩාර්ථකින් නෙමෙයි මම සිල් රකින්නවා කියලා ඈ මෙන්න මේක ගන්න මම ඉන්න තාක් සිල් රකින්නම ඕනේ හරිද සිල් ටික රැකෙන්නේ කවදාද මම කියන එක හොයන්න බැරි වෙච්ච දවසක ඈල් එහෙනම් මට කියන්නකෝ මේක මම කියන කෙනා සදහටම අයින් වෙන්නේ කවද්ද හරියටම ඕකට උත්තරය දෙනවා නම් පිරිනොම් පෑවුත් කියලා යන්නේ වෙන්නේ ඒකයි රහතුන් වහන්සේලා පවා විනය නීති රීති පිළිපදින ඇවැත් සිදුවෙන ඒවා බොහෝ දුරට මග හරිනවා ඒකයි සාරිපුත්ත හාමුදුරන්ට කියන්න තිබා පොඩි හාමුදුරන්ට මම රහත් වෙලා ඉන්නේ මට ඇවැත් වෙන්නේ නැහැ දැන් කියලා හැබැයි පරිමණ්ඩලේ පිටපයින්කොට පොඩි හාමුදුරුව කියනවා මේ සාරිපුත්ත හාමුදුරනේ මේ සිවුර පොඩ්ඩක් බිම ගෑවෙනවා කියලා ඒ කියන්නේ පරිමණ්ඩලේ පිටනේ ඒ මොහොතේ වැඳලා හදාගන්නේ ඇයි? අර තියෙන අඩුපාඩු තාම තියෙනවා ඇයි? ඉතින් මේ ලැබිච්ච විපාකෙත් අර යන්න දෙපෙයි. දැන් අපි හිතන් ඉන්නවා සෝතාපන්නවම සිල් පිහිටනවා කියලා. ඒවා ඉතින් හඳේ තමයි. සිල් පිහිටනවා. ඒ සිල් ප්‍රමාණවත් නෑ රහත් වෙන්න. ආයි හික්මෙන්න ඕනේ. මම මේ කියන්නේ ඉසලා හඳේ කියලා කිව්වේ පහත් කළාද නෙමෙයි. පෘථග්ජනේට සාපේක්ෂව ඉතාම ඉහළයි සීලය. හැබැයි අපි ආයි සංසන්දනය කරන්න ඕනේ අර ලකුණු පහ ගත්ත මනුස්ස එක්ක ලකුණු 25 නෙමෙයිනේ. මගේ ලකුණු 25 මම සංසන්දනය ගන්නවා ලකුණු 100ත් එක්ක. අපි කරන්නේ ඒක නෙවෙයිනේ. කණ්ඩෝ යන්නේ. අපි කරන්නේ පල්ලෙහා මිනිස්සුත් එක්ක අපි සංසන්දනය වෙලා මුදුර වෙනවා. ඉතින් පොඩ්ඩක් බලන්න ප්‍රිවසෙන් වලිගෙන ඊට පස්සේ. ඇයි ඉතින් මක්කටෝ කුකුරෝ වෙන්න හදන්නේ ඔය දැන්. හැබැයි උඩ බලන්න මට වඩා උඩ කෙනෙක්ගේ ස්වභාවය බලන්න. ඒ ප්‍රතිරූපය මගේ පැත්තරත් මම ලඟා කරගන්නවා කියලා හිතන්. මගේ මනුස්ස ගතියත් ගෙවිලා ඊට වඩා ඉහළ ගතියකට යන්නේ. බලන්න. ඒකයි ත්‍රිසනෙට පවා ඇයි මනුසත්භාවයක් ලබන්න පුළුවන් යහපත් මිනිස්සු වටේ හිටියොත්. එයාගේ බලු ගතිය ගෙවෙනවා. එයාට තේරෙන්නේ මනුස්ස ගතිය. මනුස්ස ගතිය කියන්නේ බලු ගතියට වඩා ශ්‍රේෂ්ඨ එකක්. ඒක. ඒකයි කිව්වේ අර මට බුදුපියාණන්වහන්සේගේ බෝසත් වහන්සේ කාලේ ජාතකයේ මතක නැහැ. බුදුපියාණන්වහන්සේ බෝසත් කාලේ ඒ සත්තුත් එක්ක හිටපු කාලයක් තිබ්බා. උන්වහන්සේ භාවනා කරා සත්තු ඉන්න තැන. ඒ සත්තු එක එක්කෙනා මළා. තිරිසනෙක් මළොත් බොහෝ දුරට සතර පායටම යනවා මිසක් ලොකු වෙනසක් වෙන්නේ නැහැ ජීවිත. හැබැයි එතන හිටපු බොහෝ සත්තු දිව්‍ය තල වලට ගියා කියලා කියන්නේ. මොකක්ද මේ අර කෙනාගේ ඒ හුරුව දැන් ආවේ අර නිවෙන පැත්තට. අන්න ඒකයි වැඩේ. ඉතින් මේකයි නාලාගිරි හසි දමනේ නිකන් බලන්න. අපි අද දන්නවලු කොහොමද ඉතින් බුදුපියන් වහන්සේව මෙල්ල කරන්න ආයි කාටවත් බෑ. බුදුපියන් වහන්සේට හැමෝම ලදරුව කියලා. නමුත් එතන අපි තේරුම් ගත යුතු කාරණා මේකයි. බුදුපියන් වහන්සේ අලුතෙන් කාවත් හික්මවන්න ඕනේ නැහැ. බුදුහාමුදුරන්ගේ අර ගුණේ නිසා හික්මෙනවා නිකන්ම හිත. අර කියන්නේ සත්‍ය කියන්නේ කොහොමද? ආයි නෑ එළුවෙක්ව යම්සේ මේ මෙතනින් අල්ල පොළවේ ගහනවද? කිහිලි වලින් ඩාඩිය දාන්න මම ප්‍රශ්න අහනන් කියලානේ. ගියාට පස්සේ ආයි තින් අර පොඩි එකෙක් වගේ ඔහේ ඉන්නවා. මොනවත් නෑ. ඔච්චර එකක් නෙමේ. පස්වක මහණු මුලින්ම තීරණය කළේ මොකද්ද? මේ ඉසිපතේ මිග දාඩිනකොට මේ වැරදිලා එන්නේ. පුටුවක්වත් ගේන්න එපා කියලා කිව්වේ. හැබැයි එහෙම කතිකා කරගත්ත පිළිතරම් බැරි වුණා පුටුවක් නොගෙන ඉන්න. එච්චරට ඒ ගුණේ වෙනස්. බලද? සතුටු නැහැ. ඒ උත්තර දැක්ක ස්වභාවය.
දතනවා. ඒකයි මේක ඒකයි මං කිව්වේ. අපි අපිට මේ ලැබිච්ච කය නිසා අපි හිර වෙලා කියලා හිතන්නේ අපිට අදනේ. මනුස්සෙක් වෙච්ච නිසානේ මේවා. දෙවියෙකු වහම විතරලා සැපෙන් ඉන්නවා කියලානේ. ඔය මට්ටමේ මේ මනුස්සය කියන්නේ මොකද්ද? ආත්ම සංඥාව කියන්නේ. මේ රූපය මම නෙමෙයි. වෙන රූපයක් මට ලැබෙනවා නම් මීට වඩා සැපයි කියලා. පැහැදද? ඔතන හරි ප්‍රඥාවන්තයා දන්නවා මේ කය කියන්නේ අපිව සීමා කරන්න පුළුවන් එකක් නෙමෙයි. කය මොනවා වුණත් හිත වෙනස් කළොත් සමස්තය වෙනස් වෙනවා. හොඳම උදාහරණයට ගිරව් දෙන්න කතාව. කුලකට ගිරව් දෙන්න දෙපැත්තට යනවා. දෙන්න හැදුන එකට කාලයකට පස්සේ බලද්දි එකෙක් මෙහෙ වරෙන්කෝ වාඩි වියන් කපනවා කොටනවා කියලා කෑ ගහනවා. අනිත් මිනිස්සේ අනිත් මේ තිරසන අනිත් ගිරව එන්න කණ්ඩ වාඩි වෙන්න. බැලින්නම් කාව දාශය කියලා දිනේ. එකෙක් ආශය කරේ තාපසතුමෙක් අනිත් එක ආශය කරේ හොරුරලා. ඕකමයි සාමාන්‍ය න්‍යාය. ඉතින් අපි මොන ගිරවගේ පැත්තද කියලා අපි බලන්න ඕනේ දැන්. ඉතින් මම කියන්නේ අපි ගිරවෙක් විදිහට කමක් නැහැ. අපි අර ගිරව් කියන්නේ මොකද? ගිරව් දානවා කියන්නේ කටපාඩමින් හරි කමන්නේ සත්පුරුෂයෙක් අස්සේ ඉන්නවනම්. අපේ ගුණේ නිකන් හරි වැඩි මේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. හැබැයි ඒකයි බුදු පියාණන් කිව්වේ තමන් හෝ තමන්ට සාපේක්ෂක සමාන කෙනෙක්වත් නැත්නම් තනියෙන් ඉන්න එක කොහොම සුදුසුයි? නැත්නම් එන්න එන්න පිළිහිනවා. පැහැදිලි. කියන්නේ තමන්ගේ ප්‍රඥාවට හෝ තමන්ගේ ප්‍රඥාවට වඩා වැඩි කෙනෙක් ආශ්‍රය නොකර ඉන්නවනම් තනි වෙන එක හොඳයි. මොකද තමන්ගේ ප්‍රඥාව ලෙහෙන්නේ නැහැ නේ. අපි කරන්න හදන්නේ මම ප්‍රඥාවන්තයා මට ඕනතරම් ඉන්න පුළුවන් කියලා යනවනේ. ටික කාලයක් යනකොට නිකම පිළිහිලා. පැහැදිලි. ඉතින් ඒව අත්දැකීම් බලන්න එහෙම වෙනවා. හරිද? හරි. මම මේ කියන්නේ ආයි මම සිල් රකින්න ඕනේ තාම. මම කියන එක කවදා හරි දිය වෙලා ගිය දවසට සිල් රකින්න මම අහුවෙන්නේ නැහැ. එදාට සිල් ටික රැකෙනවා. බලන්න. හරි. මම මෙතන කියමින් ආවේ පොඩි දරුණු ඒ කියන්නේ මේ ලොජිකල් කතාවක්. ඒ කියන්නේ අපි දුක්ඛ සමුදය තණ්හාව කියලා ගත්තර කිසි දෝෂයක් නැහැ. තේරුම් ගත යුතුයි තණ්හාව නිරෝධ වීමක් වෙනවා මිසක් නිරුද්ධ කරන්න බෑ. තණ්හාවේ නිරෝධය දකින්න නම් තණ්හාවට මුල් වෙන අවිද්‍යාව දැකලා තියෙන්න ඕනේ. අවිද්‍යාව දුරු වෙන්න නම් විද්‍යාව පහළ වෙන්න ඕනේ. විද්‍යාව පහළ වෙන්න නම් ධර්මශ්‍රවණයේ වෙන්න ඕනේ. යෝනිසෝමනසිකාට ධම්මාරතම් පරිපදාව කල්යාණ මිත්‍ර සංසේවණේ කියන සතර සෝදාපත්ති අංගත් එක්ක. ඒ ප්‍රතිලාභය අපිට ලැබෙන්න නම් අපි ඒ වෙනුවෙන් අපේ කුමුර අස්වද්දල සරුසාර විදිහට තියාගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕනේ. පහද? එතකොට ඔන්න ඔය කාරණා විදිහට තමයි අර පෙර ගානට ඇදෙන්නේ. ඉතින් මෙතනදී මම අපි අපේ තැනට ආවොත් දැන් බලන්න දුක්ඛ නිරෝධාරය සත්‍යෙදි තණ්හාව නිරෝධය කියලා බුදු පියාණන්සේ පෙන්වුවේ දෝෂයකට නෙමෙයි. බුදු පියාණන්සේ කිව්වේ මේයි නිරෝධය කියලා. තණ්හාව නිරුද්ධ වීමක් වෙන්නේ මහණේ නිරෝධ කරන්න බෑ කියලා යවනු කියා කිව්වේ. එතකොට ප්‍රඥාවන්තයා දන්නවා විද්‍යාව පහළ වීමමයි අවිද්‍යාවේ නිරෝධය. නැතුව මේ තණ්හාවේ අවිද්‍යාව දැකලා තණ්හාව නැති වෙනව නෙමෙයි. පැහැදිලි. මම මට තණ්හාවේ අවිද්‍යාව කියලා කිව්වේ වෙන එකකට නෙමෙයි. දැන් මට මේ කෝපෙ නිසා දුක නම් දැන් මම මේ සම්පූර්ණ ආත්ම දුෂයෙන් කියන්නේ මේ කෝපෙ නිසා නම් මට දුක මට කරන්න තියෙන්නේ මේ කෝපෙන් අයින් කරන්න ඕනේ එක්කෝ මාව නැත්නම් මගෙන් කෝපය අයින් කරන්න ඕනේ. ওই විදිහක තමයි තියෙන්නේ. එකක් කෝපය අයින් කරන එක නැත්නම් කෝපෙන් මං අයින් වෙන එක. ওই දෙකම ජීවිතේ වෙනවා. අපි හිතමු දැන් මම මට රුස්සන්න නැති කවුරු හරි ඉන්නවා. අපි හිතමු දැන් ලොකු හාමුදුරුවෝ මට එච්චර රුස්සන්නේ නැහැ කියලා. දැන් මට බෑනේ ලොකු හාමුදුරුවන්ව මේ මොහොතේදී මගෙන් අයින් කරන්න. මට මොකද වෙන්නේ? මම යන්නම් කියලා මං යන්නේ. හැබැයි මට බලයක් ආවොත් මම මේක විහාරාධිපති නා මට කියද කිව්ව වහන්සේ වඩින්න එළියට. පැහැල නේද? ඒ දෙකේම මහා අර මම හඳාම කියන්නේ තිරස්චාන ගතිය පයින්නව නේද? මගේ සුඛහිර්ණයේ උදෙසා මම ඕන දහවල් වැඩ කරනවා. ඇයි මටනේ මේකේ දැන් දුක ඇවිල්ලා තියෙන්නේ. දුක අයින් කරන්නයි මම දඟලන්නේ. එක්ක දුක අයින් කරන්න නැත්නම් දුකෙන් මම අයින් වෙන්නේ. අර මුලින්ම මං කිව්වේ ජාතිය කියන එකේ දෝෂයක් අපිට තේරෙන්නේ නැහැ. ජාතියෙන් පස්සේ දුකයිනේ. දැන් වැඩිදිනේ ජාතියෙන් පස්සේ එන දුක මට අයින් කරන්නත් බෑනේ. ඒයි මට ඒකට අධිපති කමක් නැහැනේ. දැන් මම මොකද්ද කියන්නේ? ඒ දුකෙන් මම අයින් වෙන්නම්. කොතනට ගිහිල්ලාද? ස්වර්ගයට ගිහිල්ලා. හල්. එකිනෙකට ගා සම්බන්ධයි ඈ. මම මේ වටෙන් කිව්වට. හරිද? මගේ කියන එක අන්ත දෙකක් ඇතුලේ ඉඳ ගන්න පුළුවන්. ඒකත් ගන්න පුළුවන්. හැබැයි අර මම විස්තර කරද්දි කිව්වේ මැදට මම දාලා. හල්. අරක මාම කෙනෙක්වත් හරි මම මගේ කෙනෙක්වත් අන්ත දෙකකට ගත්ත හැකියි. මම කියලා ඇත්තටම අපිට තේරෙන්නේ මම නෙමෙයි කියලා මම කිව්ව නේද? අජත්තවා බහිද්ද වගේ. ඕ. අජත්ත බහිද්ද කියන්නේ මම මගේ තමයි. පැහැදිලි. එතකොට මම එතන කිව්වේ මේකයි. එතන කිව්වේ මේ අර්ථය පෙන්වන්න නෙමෙයි. අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ යම්ම දෙයක් පේනව නම්, ඇහෙනව නම්, දැනෙනව නම්, හිතෙනව නම් ඒක මගේ වෙලා තියෙන්නේ කියලා. පැහැදිලිද? මොකද දන්නවද මගේ කියන්න හේතුව? අපිට හිතුනොත්
මේ පුටුව නම් පන්සලේ පුටුවක් මට මේ පුටුව අයිති නෑ මේ පුටුව නිසා මට දුක එන්න බෑනි කියලා. එයා මේ අරන් තියෙන්නේ පුටුව නිසා දුක එන්නේ නෑ කියලා. මේ මනුස්සයා තේරුම් ගන්න ඕනේ පුටුව නිසා එන දුක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. පුටුවම දුකයි කියලා. ඒ කියන්නේ මේ ආවාසේ පුටුවම කියන එක නෙමෙයි. ඔය මං කියන උදාහරණයක් මෙහෙම. දැන් බලන්න ඔය යක්කුන්ගේ කතාව දිනවනේ. යක්කු ගහලා මහසෝන මම කියන්නේ ඒගොල්ලෝ නෑ කියලා නෙමෙයි. ඉන්නවා කියලාත් නෙමෙයි. හරිද? අපි නිකමට ගමු මහා රෑ ඔය ගොම්මන් වෙලා ආවේ කවුරු හරි. අපි නිකමට ගන්නකො ඔය මොකෙක් හරි මේ අපේ සීයා කියපු කතාවක් තියෙනවා දසන හොඳ. අපේ ගෙවල් පැත්තේ ලොකු බන්ට් එකක් තියෙනවා. ඒක ඒ දවසට සෑහෙන කැලයක්. ඔය අපි සීයලා රස්සාව කරලා එන්නේ පයින්ලු. බස් නෑනේ කාලෙදි. එතකොට එක දවසක් රෑ එනකොට අර බන්ට් එකේ කෙළවරේ ගහක සලසල ගාලා හෙල්ලෙනවලු. හරිද? සාමාන්‍යයෙන් මනුස්සයට තොයිල් පවිල් කරන්න වෙනවනේ ඔය ඕකට බය වුණොත්. ඇයි දැන් ඉතින් මහ රෑ කළුවරේ ලයිට් එකක්වත් නැහැ. හැබැයි සීයා කරලා දින වැඩේ මේකයි. සීයා හිමීට ගිහලා අතුල බලලා. හරිද? ඒක තමයි මම ඊට පස්සේ කියන්නම්. ඔන්න බලන්න අර කතාව විතර. දැන් සීයා එනකොට ගහ සලසල ගාලා හෙල්ලෙනවනම් හුලඟක්වත් නැතුව. එතකොට හොඳට හඳ මෝදු වෙලා. අර පැත්තේ බල්ලෝ හවු ගාලා උඩරුව. උඩු පුරලනවා. ඔය ඔක්කොම සිද්ධ වෙනකොට තේනව නැද්ද? ආ වැඩේ පත් වෙලා යකා තමයි කියලා. හරිද? මිනිස්සෙක් ඔය දෘෂ්ටි අරගෙන ඒක ගැන හොයන්න නැතුව ගෙදර ගියා කියන්නෙම ගෙදර ගිහිල්ලත් වෙවුලනවද නැද්ද? අන්න හරි ඔන්න ඔකයි මම කියන්නේ. ගෙදර යනකොටත් මේකගේ බය ගෙවෙන්නේ නැත්තේ අතන ගහේ අසිරපු යකා හින්දා නෙමෙයි. හිතේ දැන් යකා ඉන්නවා. පැහැදිලිද? ඔන්න ඔය හිතේ යකා වගේ තමයි මේ පුටුව ගෙදර ලං යන්නේ නැහැ තමයි. හරිද? මේ පුටුව මට අයිතිත් නැහැ තමයි. හැබැයි ගෙදර ගියාමත් හිතන්න පුටුවක් හම්බෙනවද නැද්ද? අන්න ඕකයි දැන. ඉතින් සීයා එදා කරලා දින්නේ මේකයි. සීයා කොහොම හරි අර ඒ කැඳ ගහ මේ අයින් කළ බැලුවාම පොඩි වහු පැටියෙක් ඒකේ බැඳලා ගිහිල්ලා. කූ දඟලනවලු. නිකන් බානකො දැන් අර බය වෙලා දුවලා තොවිල් කරපු එකට ඕවා කිව්වොත් එහෙම. උට පොළවේ පලාගෙන යන්න හිතනවනේ. ඇයි මොන ලැජ්ජ නැති වැඩක්ද මේ උනේ කියලා. බහල. ඒකයි අර බුදු පියාණන් වහන්සේත් කියන්නේ මට ඒ සූත්‍රය අතර මතක නැහැ බුදු පියාණන් වහන්සේ කියනවා ඔබට යම් තැනක බයක් ආවොත් බයෙන් වෙන් වෙලා යන්න එපා. ඒ බය ආපු තැන හොයන්න කියලා කියනවා. ඉතින් එතන කියන්නේ මම ඉතින් බුදුහාඳුරු කියන්නේ උදේ බෝසත් කාලේ කතාවක්. කියන්නේ බුදුහාඳුරු කියනවා මේ බය වෙන තැන් මට එනකොට මම මහණියෝයන් පලා ගියේ නැහැ. මම ගිහිල්ලා බැලුව මොනවද උතන තියෙන්නේ කියලා. ඒතර බුදුහාඳුරු කියනවා මෙතන මේ නොදන්න අමනුස්ස මොක්කුවත් හිටියා නෙමෙයි. මේ පොඩි සතෙක් සමහරලාට වතුර බොණ්ඩ ඇවිල්ලා. නැත්තම් පොඩි සතෙක් මේ ගහක් අස්සේ පැටලිලා. අත්තක් කැඩෙන සද්ද. ඉතින් ඔය වගේ තියෙන තැනක ඔබ බය වෙලා ගෙදර යනවා කියන්නේම අතන හිටියේ හාවෙක් ඇතුලේ ඉන්නේ යකේ. බලද? ඉතින් යකා ගහලා දින හිතරනේ. ඇඟට නෙවෙයිනේ. හොඳට බලන්නකෝ යකා හිතර වැහුනහම මුළු ඇඟම යකා ගැහුවා වගේ වෙනවා. බලද? ඒකයි මේ ලෝකේ දියුණු වෙච්ච මානසික වෛද්‍ය විද්‍යාව පරාද කරනවා බුදු පියාණන් වහන්සේ පෙන්නපු සයිකොලොජිකල් පාත් එක. බුදු පියාණන් වහන්සේ පෙන්වේ හිතේ සමස්තය සුද්ධ කරන්න මිස නෑ ඔයා දැකි යකෙක් නෙමෙයි හාවෙක් කියලා බලෙන් පෙන්නන එක නෙමෙයි. මට කියනකෝ මේක උච්චර මුත්‍රා යන මට්ටමට බය වෙච්ච එකෙක්. මම කිව්වොත් එම් බය වෙන්න එපා. එතන හිටියේ හාවෙක්. ඔයා දැකි යකෙක් කියලා. පිළිගනීද? නෑ. ඊට පස්සේ මටත් ගහයි ඔබ දැක්කේ නෑනේ ගිහිල්ලා බලහන් කියලා. මම කරන්න ඕනේ මොකද්ද? අද තාක්ෂණයේ දිනුනේ ඕන නම් ෆොටෝ එකක් හරි ගහලා අඩුම ගානේ පෙන්වන්න බෑ කියලා මේ ඉන්නේ හාවෙක් කියලා. ඕක නොතේරෙන තාක් අරකට යකදුරාගේ පිටම ඕනි මිසක්. යකාවම පන්නන්න ඕනි මිසක් හාව කියලා දැනගන්නේ නෑ. දැනගන්නේ නෑ නෙමේ දැනගන්න බෑ. දැන් මම අහන්නේ ලෝදාරික බී කියන්නේ මේ මම මේ කිව්වේ. ඔත්තන ඔය අපිට තේරෙන බය කියන්නේ ඊටාම මේ ලදරු මට්ටමේ බය. මම කියන්නේ දැන් මම එහෙම බය නෑ කියන එකක් නෙමෙයි. හොඳේ මටත් බය තියෙනවා. මොකද කොහොමත් කලුවර එනකොට අපි බල්ලා දෙන ඔය හොල්මන් ෆිල්ම් ඔක්කොම දන්නවනේ. කඩ සද්ද බද්ද දොරක් කීස් කාලේ අරනකොට සද්ද ඔක්කොම අපි දන්නවා. බලන්න. ඇත්තම දැන් ඔය චිත්‍රපටි බල්ලා ඇබ්බැහි වීම තුල තියෙන භයානකම ඕක. ඇයි දැන් සත්තු දන්නවනේ ලක්ෂ කෝටි ගාණක් එක එක පිටසක්වල ජීවීන්ගේ හැඩ මෙහෙම ඔක්කොම දන්නවා. බය වෙන්න දින ප්‍රවණතාවය වැඩි. බලන්න. නමුත් දැන් අපේ සියලාච්චිලා එහෙම බය වෙන්නේ නැහැ. පිටසක්වල ජීවීන් දැකලා නෙමෙයි. ඇත්තම පිටසක්වල ජීයේ කුස්සිය දොර රැන් ආවත් අපේ සමාජයට සීයා කතා කරලායි මේ ළමයි එක්කව කියලා. නමුත් අපි දැක්කොත් එහෙම බය වෙනවා. හරි මම ඊතල කියන්න ගියේ ඕක තමයි ඕදාරික බය. ඔය බය වෙන්නත් අපේ හිත තුල නේද තියෙන්නේ මොනෝ හරි තමයි මේ තියෙන්නේ කියලා. එතනදී ආයි බලන්න පිටසක්වල ජීවියා කියන චරිතය මම මේ නිකන් කිව්වේ සමහර පිටසක්වල ජීවීන් දකින්නත් ආස විතරයි හදලා තියෙන්නේ. අනේ හරි ලස්සනයි පිටසක්වල ජීවි. සමහරවොන් දැක්කහම බය වෙනවා. පැහැදිලිද? අපි එතනත් කැමති නේද ලස්සන පිටසක්වල ජීවී කෙනා ළඟ දෙට. පැහැදිලිද?
ඒකයි මම ඒකයි කිව්වේ. බය වෙනවා කියන කුලකයේ ඇත්තරම තියෙන්නේ අපේ ආසාවට අනුව නම් ඒ බය වෙන එක හරි ඉන්නේ. අපි බය නැහැ. හැබැයි අපේ ආසාවට එහා ගිය අපි අකමැති පැත්තෙන් නම් ඒකයි ඉන්නේ. අපි මෙච්චර කල් ආදරය කරපු අම්මා වුණත් බය වෙන්න පුළුවන් චරිතයක් කරනවා යම් දවසක. පැහැද මං කියන්නේ. අම්මා කියන්නේ අතිශයින්ම ළඟ චරිතයක්නේ. නමුත් අම්මට බය වෙනසුත් ඉන්නවනේ. පැහැද. මං හිතර කියන්නේ දුක්ඛම් බයට් එන කියන අර්ථයයි සාසනේ පෙන්වන්නේ. නැතුව මේ බය නෙමෙයි. දුක්ඛම් බයට් එන කියන්නේ අරක. අර ඒකට කියන තියෙන හොඳ උදාහරණ හොල්මන තමයි. එතනදී දැන් මෙහෙම ගත්තොත් මේ විස්තරේ මෙහෙම මම කරලා පැය ගාණක් කතා කළා. මම ආවාසයකට ගියාට පස්සේ මට කෝල් එකක් එනවා පණ්ඩිත හාමුදුරන්ගේ. ඔබ වහන්සේ උදේ මම වැඩි වෙලා පස්සේ මේ ධර්මදේශනාව කළාද? මං කියනවා ඔව් මම පැයක් විතර කළා ලොකු හාමුදුරනේ කියලා. ඊට පස්සේ ලොකු හාමුදුරෝ දැන් ඕක අහලා මට කියනවා ඒක වෙන්න විදියක් නැහැ නේ. මම ගියාට පස්සේ මේ බිල්ලිම කඩන් වැටලා සියලුම සොයනස් ලපවත් වෙලා තිබ්බනේ. එතකොට මට ඒ මොහොතේ බය වෙනවද නැද්ද? එතකොට මම පැයක් කතා කරේ කාටද කියලා. පැහැදම කිව්වේ. අපිට දැන් මේ මොහොතේ මට කිසි බයක් නැහැ. මන් දරදල කොහොම හරි දැන් කල්නුත් හිටියා, ඊයේත් පෙරේද ඔක්කොම හිටියා කියලා. මට බය නැතුව කියද. නමුත් අර වගේ මට මගේ හිතට ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන් කෙනෙක් ඇත්තයි කියලා කිව්වොත් එහෙම. ඊටස් මං ඇවිල්ලත් බලනවා ඇත්තනේ නං. සියුරු ටික විතරයි තියෙන්නේ රතු පාට වෙලා. ඇයි මේක කඩන් වෙලා ජප් වෙලා. දැන් කොහොමද මට තේරෙන්නේ ඒක? මං කතා කරලා තියෙන හොල්මන් වලට කියලා තේරෙනවනේ. එතන ඇති වෙන බයේ ස්වභාවය බලන්න. ඒ බය යකා ගහලා වගේම අතිශයින්ම බයයි. මම කුටියට ගියත් මට දැන් බයයි. අප්පට සිරි දැන් ඉතින් කැලේ ඇතුලෙන් හරි දැන් ඔය ලොකු සවන්නසල මතුවේද හැකි. ඇයි හොල්මන්නේ? පැහැද? ඔන්න ඔය වගේ කියලා කියනවා. ඇත්තටම මේ ලෝක ස්වභාවය හොල්මන් එක කතා කරනවා කියලා මට තේරුණා. හොල්මන කියන්නේ ඇත්තටම ඉන්න පුළුවන් කෙනෙක් ගැන නෙමෙයි හොල්මනක් කියන්නේ. ඇත්තටම පවතින බැරි එකෙක්ව පේනවා කියන එකනේ හොල්මන. නේද? ඒ කියන්නේ මැරිච්ච මිනිස්සෙක්ව ඇත්ත වගේ පේනවා කියන්නේ බිය හැකි දෙයක් නෙමෙයිනේ. අභව්‍ය සිද්ධියක්නේ. ඒ අභව්‍ය සිද්ධිය වෙනකොට බයක් එනව නේද අපිට? නමුත් අපිට මේක පේනින්න බෑ කියලා අපි අද දන්නේ නැතිකම නිසා. මේ හොල්මන ඔරලෝසු කියලා අද ආශය කරනවද නැද්ද? මං අහන්නේ අපි අද ඇත්ත බය අපි දන්නවද කියලා මම අහන්නේ. අපි මේ ලෝකේ ඇත්ත බය දන්නේ නැහැ. ඇත්ත බය දන්නවනම් මෙහෙම ඉන්නේ නැද්ද? මම hina wi කතා කරන්නේ නැද්ද? ඒකට කියන්නේ සිහිය මදි කියලා. පැහැදිලි? සිහිය පිරිච්ච රහතුන් වහන්සේලා දන්නවා හොල්මන් එක කතා කරලා ඉතින් කවදාවත් බේරෙන්න බෑ වැඩි. ඒ හින්දා හොල්මන් වලට යහපතක් වේවා කියන අර්ථයෙන් හරි තමන්ගේ ඒ කෘත්‍යය කරලා පිරිනමන් පාළයන්. පැහැදිලි? පැහැදිලි? මම මේකයි කිව්වේ ඒ දුක්ඛං බයත් එන කියන්නේ ඔච්චර පල්ලෙහාට තියෙන අර්ථයක්. කියන්නේ ඊටාම තීව්‍ර ගැඹුරු අර්ථයක්. අපි බය කියන එක ඔය ළඟ තියෙන එකක් නෙවෙයි. අපිට බය වෙලා තියෙන්නේ ඉන්න එකට. හරනම් බය වෙන්න ඕනේ ඉන්නේ උන්ටද? නැතිය උන්ටද? නෑ ඉන්න හෝ නැති වුණා නෙමෙයි අපි බය වෙන්න ඕනේ. ඉන්න බැරි වුණා දකින්න කොටයි බය වෙන්න ඕනේ. හරි. අපි අද බය මේ සමාජෙච්චර පේන්නේ නැති කට්ටිය දැක්කොත්නේ. ඉතින් හොල්මන් හැමෙම පේන්නේ නැහැනේ. නමුත් ඒගොල්ලොත් මේ සමාජ විවිධයේ කොටසක්ද නැද්ද? ඉතින් ඒගොල්ලන්ට බය වෙතු නෑ. හැබැයි බය වෙන්න ඕනේ යම් දවසක අපි බය වෙනවා නම් කවදාවත් ඉන්න බැරි එකෙක් කියලා තේරිච්ච දවස. ඒ අතින් ගත්තාම හොල්මන් කියන්නේ යාළු වෙන්න ඕන කට්ටිය. හරි. හරි මෙන්න සමුදේ කතාව අපි ඉස්සරහට යනවා. එතකොට දැන් තණ්හාව නිරෝධය කියන මට්ටම තමයි තණ්හාව නිරෝධ වෙනවා කියන. ඒ කියන්නේ නැවැත්මක් තියෙන්නේ කියන එක. නැවතීම වෙනවා කියන එකට නම තමයි නිරෝධය. මම රොසනසලා අර පොඩ්ඩක් තීව්‍ර කරන්නේ අර වචනේ සමහරවට පත්‍යංගලන්නේ තියෙන නිරෝධ කරන්න වගේ ඒවා. නමුත් එහෙම එකක් නෙමෙයි කියලා කියන්නේ. හරිද? නිරෝධය වීමක් මිසක් නිරෝධ කිරීමක් නෙමෙයි. නිරෝධ වීම වෙන්නේ මම ආයි කියනවා අවිද්‍යාව හරියට දැක්කොත්. ඒකයි ගහ කියන එකේ මුල හරියට ගලව ගත්තොත් අතු ලියලන්නේ නෑ නෙමෙයි අතු ලියලන්න බෑ. හරිද? ගෙඩි හටගන්නේ නෑ නෙමෙයි ගෙඩි හටගන්න බෑ. අපි අද ගෙඩි හටගන්නේ නැති වෙන්න අපි කරන්නේ බෙහෙත් ගන්න එක. ඒක తాවකාලික පැලස්තරයක්. බෙහෙත් වල තියෙන සරගියාට පස්සේ ආයි ගෙඩි හැදෙනවා. හරිද? ඒක හරියට මේ වගේ. අපිට ඉලක්ක හඳුනාගම අද අපි කරන්නේ මොකද්ද? බෙහෙත් දීලා පොඩ්ඩක් සුවපත් කරන එක. හැබැයි අපි ආයි දන්නවද නැද්ද මේක හැදෙන්න පුළුවන් කියලා? එහෙම බෙහෙත් දීලා සුවපත් වෙන එකද හොඳ? කවදාවත් ලෙඩේ හැදෙන්න බැරි වෙන්න සුවපත් වෙන එකද හොඳ? කියන්නේ නිට්ටාවට සුව වෙන එකද හොඳ? නිට්ටාවට. අන්න ඒ වගේ සසර රෝගය නිට්ටාවට සුව වෙන්න නම් අවිද්‍යාව කියන රෝග මුලම ගලවන්න ඕනේ. අර කිව්වේ රෝගයක් විදිහට බලන්න කියලා අනිච්ච. අනිච්ච කොහොමද බැලුවොත් රෝගයක් විදිහට බලනවා නම් එයා තේරුම් ගන්න ඕනේ පෙනෙන තැනමයි රෝගය. එහෙනම් එයා බලන ඒවාට පැලස්තරවල හරියන්නේ නැහැ. ඒ කියන්නේ බලන්නේ නැතුව නොබලා එහෙම ඉඳලා හරියන්නේ නැහැ. බලන්න නොබලා තින්න. හැබැයි තේරුම් ගන්න බලන්න හෝ නොබලන්න පෙනීම නිසායි මේ ප්‍රශ්නේ ආවේ. පෙනීමමයි ප්‍රශ්නේ.
දිට්ටේව දිට්ටං භවිසති. දිට්ටේව දිට්ට මත්තං භවිසති. දැක්කොත් දැක්ක පමණයි, පෙනුනොත් පෙනුන පමණයි කියලා කියන්න හේතුව ඕක. මොකද පෙනෙන තැනම පෙනීම වෙන්න බෑ කියලා දන්න මනුස්සයා දන්නවා මේ පෙනෙන එක පෙනීම් ඡායාවක් පමණයි. පෙනීම් මාත්‍රයක් පමණයි. ඒ මාත්‍රයද අතිශයින් ආදීනව සහිතයි. අර මම පළවෙනි දවසේ කිව්වේ ආස්වාද ආදීනව නිස්සාරණත් නෙමේ ශාසනය පෙන්වන්නේ, ආස්වාද මාත්‍රය ආදීනවයි පෙන්වන්න ඕනේ කියලා. මං කිව්ව මතකද දන්න? එතන මං අර්ථය වෙන්නේ ඔන්න උතන්ට. පෙනීම පෙනීමක් පමණයි කියලා කියනවට වඩා එතන ගන්න ඕනේ මොකද්ද? පෙනෙන මාත්‍රයේම මම කියන්නේ මාත්‍ර අපිට අල්ලන්න පුළුවන් කියන එක නෙමෙයි. අපි අද පෙනෙන මට්ටමත් පෙනෙන ලොකු මට්ටමෙන් ඉන්නවනේ. අපිට අද පේන්නේ නැහැ. අපි බලනවා. මම කියන්නේ පේන මට්ටමක් කියන එකේදී පෙනීම රමණය කරනවා කියන එක නෙමෙයි මේ කිව්වේ. ඒ කියන්නේ මොනවා හරි කියන තැනම ආදීනවේ තිරෙන්නේ මොකද්ද? ලොකුම ආදීනවේ මොකද්ද? ජාතිය. ආයි ජරාව නෙමෙයි. ජාතියම දුක ඇයි? පෙනෙන්න බැරි දෙයක් පෙනෙනවා කියලා ගත්ත නිසා දැන් ඉපදිලා. පැහැල්ද? පැහැල්ද? ඒක නෝ පැහැල්ලන් අහන්න ඕනේ. හරි මම අර වචන වලින් කොච්චර කිව්වත් මම සමහරවිට එන්නේ නැත්තම් ගන්න බෑ ඒක. පැහැල්ද මං කිව්ව එක? මොනවා හරි කියලා තේරෙන තැනම ආදීනවේ ප්‍රඥාවන්තයට තේරෙන්නේ ඇයි? යා දන්නවා මොනවා හරි කියන එකම පැනවෙන්න බෑ. එහෙනම් මොකද? මේ මොනවා හරි කියලා තේරෙන්නම හොල්මන්. පැහැල්ද? යා දන්නවනේ හොල්මන් කියලා අහගත්තා කියලා. හොල්මන් කියලා අහගත්ත කෙනාටයි මේක ඈ. ඒ කියන්නේ කවරද? ප්‍රඥාව දින කෙනාට. පැහැල්ද? දිය නොහැකි දෙයක් පණවා ගැනීම නිරෝධ වෙනවා රහත් වෙනකොට. හැබැයි පැනවිච්ච දේ නිරුද්ධ වෙන්නේ පිරිනිවන් පෑවොත්. පැහැදද? පැහැද? මම කියපේ හරි. මේ නොපැවතිය විය නොහැක්කක් වෙන දේ තමයි ඇත්ත. විය නොහැක්කක් අපි සිදු කර ගණ්ඩ යන එක නතර වෙනවා උපාදානය නිරෝධ වෙනකොට. ඒ කියන්නේ රහත් ඵලය. මම කියුවේ මොකද? උපාදානයේ නිරෝධ කරන්න නෙමෙයි, නිරෝධ වෙන දවස. උපාදානයේ නිරෝධ වෙන්නේ පංචස්කන්ධයේම දෝසයි කියලා ඇවිල්ලා. බලන්න. පොහොට්ටුවම දෝසයි කියලා දැක්කහම මල කොහොමවත් පර වෙනවා. ඒකට මල පර වෙන එකට හෝ මල පිපෙන එකට දුකක් නැහැ හොඳේ. සතුරුත් නැහැ. එයා දන්නවා මල පිපෙන පර වෙන එක පිහිටන්නේ පොහොට්ටුව නිසා. ඉතින් පොහොට්ටුවම දෝසයි නං. පොහොට්ටුව කාලෙම කඩනවා මිසක් මල පිපුණාට පස්සේ පරණුවාට පස්සේ කඩන්නේ නැහැ. හැබැයි අපි කොච්චර දැඟලුවත් අපිට කඩන්න පුළුවන්න්නේ පොහොට්ටුවද මලද? අද උඩින් පුළුවන් මල කඩන්න විතරයි. අද පොහොට්ටුව දිරන්නේ පිරිනොම් පෑමෙන්. ඒ මම නොකිය ඉතින් උපමාවට සංසන්දනය කළේ. මල කියන්නේ උපාදානස්කන්ධය, පොහොට්ටුව කියන්නේ පංචස්කන්ධය. බෑද? ඒක තේරුම් ගන්න ඕනේ. හරිද? ඉතින් ආයි ගන්න දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දිපෙන්නන්නේ බුදුරජාණන්සේ තණ්හාව නිරෝධය කියලා. තණ්හාව නිරෝධ වෙනකොට මොකද? කාම තණ්හාව නිරෝධ වෙනවා. කාම තණ්හාව නිරෝධ වෙන්නේ අවිද්‍යාව අනුසයම තේරුනොත්. ඒ කියන්නේ සංකාරයම නිරෝධ වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චාති කියලා තේරිච්ච දවසට. පැහැද? එතකොට තමයි යදා පඤ්ඤාය පස්සති අද නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය ලැබෙනන්නේ. එතන මොකද කියන්නේ? සබ්බේ සංඛාරා අනිච්චාති. සංස්කරණයම අනිච්චයි. සංස්කරණයම පැනවෙන්න බෑ. සංඛාරස්කන්ධයම ඉපදිලාම නෑ. ඇති වෙලාම නෑ. නැති වෙලාමත් නෑ හොඳේ. ඒ කියන්නේ ඇති වෙලා නෑ කියන්නේ නැති වෙලාද කියලා එන්න බෑ. ඇති වෙලාමත් නෑ. ඒක නැති වෙලත් නෑ. පැහැදද? ඒ කියන්නේ එතන ආයි ගන්න එපා. උත්පාද වෙලත් නෑ. එහෙනම් උත්පාද වෙලත් නෑ. විපරිණාම වෙලත් නෑ නේ මේ කිව්වේ. පැහැදද? උත්පාද වෙලාම නෑ. ඒ නිසාම විපරිණාමයම වෙන්න බෑ. පැහැදද? නැත්නම් අපි ගන්නවනේ අනිත් පැත්තට. උත්පාද වෙලා නෑ. හැබැයි විපරිණාම වෙන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි. උත්පාදයම පිටන්න බෑ. සමුදයම නිරෝධයි. ඇතිවීමම නැති වෙලා. දැන් ඇති නැති කියලා මම වචන දාන්නේ බය නැතුව අර්ථයෙන් දන්නේ සෑ. හරිද? ඒ කියන්නේ මොකද? පැන විලාම නැහැ. අපිට හිතෙන්නේ ඇති වෙලා නැති. අපිට හිතෙන්නේ මොකක්ද? අපිට හිතෙන්නේ මො. ඇයි අපිට තියෙන්නේ අර පොප්අප් තමයි. ඈ? අනේ අනේ එතන ලොකුම බානකො. මේ මැද මෙතන පෙන්නන මේ අර දෙපැත්තට යන තරාදිය නේද ආයි? ඇති වෙච්ච දෙයක් කියද්දි දෙයක් අල්ලගෙන ඇති වෙලා කරගෙන. ඒක නැති වුණා කියලා ආය ගන්නවා. ඉතින් මේ තරාදිය එහෙම එහෙ පැද්දෙනව මිසක් කවදාවත් තරාදිය ගලවන්න බෑ. හරිද? බල්බේ අපි එළිය දකින්න ඒක උදාවේගයෙන් දැල්මකින් ඉරෙමින් අවදි නිසා නේද? ඔව්. මිනිබෙල්ල කරකිරීමත් සීග්‍ර නිසා. සීග්‍ර නිසා. ඔව් ඔව්.
ඒකේ මාම මෙහෙමයි. ඔය උදාහරණ පලංචි වගේ. පැල්. ලොවම. ඔව් අන්න ඒකයි. ඔතන ක්‍රියාවලිය හරියට වෙලානේ. ඕක නිකන් සමුදේ වැයනවා වගේ ගන්නවනේ. උත්පාද නිරෝධ එහෙම නෙමෙයි ඔය කිව්වේ. ඔතන ඔය ගිනි පෙරෙල්ලේ උපමාව හරි ලස්සනයි. ඒ කියන්නේ දැන් මේ ගිනි පෙරෙල්ලක් ඕනේ නැහැ. මෙහෙම අතගත්තත් හරිද? දැන් මේ මෙතන තියෙන මේ මෙතන හඳුන් කූර. මේ හඳුන් කූර මෙහෙම තියද්දී මේ හඳුන් කූර තුල රවුමක් පේනවද? දැන් මේ ලස්සන පේන්නේ? මං අහන්නේ මේ පේන රවුම කවදාවත් පේන්නේ නැහැ කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. එහෙම කියනනම් ඇහි දෝෂයක්. මේ මෙච්චර මේ රවුමක් පේනවා අර මනුස්සයෙක් නෝ පේන්නේ නැහැ. එහෙනම් මේ ධර්ම තේරලා නෙමෙයි ඇහි ප්‍රශ්නයක් ඒ. ඒ උතුමාණන් වහන්සේ හෝ කවුරු හරි උතුමාවිය කියන්නේ ධර්ම අවබෝධයෙන් නම් දෝෂයක් නැහැ. ඒගොල්ලෝ කවදාවත් කියන්නේ මට නම් මේක දැන් මේ රවුමක් කියලා පේන්නේ නැහැ හැට කියලා. බලන්න. ඒගොල්ලෝ දන්නවා හිතෙන් රවුමක් ගන්න බෑ කියන එක. මං කියන එක පැහැදිලි කරගන්න. මං කියන්නේ මේකයි. මෙහෙම මේ රවුම පේන එක නතර කරන්න බෑ. මේක කොහොමවත් විපාක වාරය මේක මේකේ දෝෂයක් කියන එක දැකලා හින්දායි රහතුන් වහන්සේලා පිරිණීවීම වෙනකම් ඉන්නේ. නිවන වෙනුවෙන්. ඒ පැහැදිලිද? රහත් වුණාම වෙන්නේ මොකද්ද? 100%ක් හිත ප්‍රත්‍යක්ෂ නিত্য ස්වභාවයකට එනවා. මම මේ නিত্য කියලා කිව්වේ ලෝකෝත්තර පැත්තට. නিত্য ස්වභාවයකට එනවා. මේක රවුමක් වගේ පෙනුනට ඇත්තටම තිබිලා තියෙන්නේ හඳුන් කූරක් නේ කියලා වගේ එකකට. එහෙන් ආයි දැන් පලංචි එලෙහෙන් පලංචි අල්ලගත්ත හැකිය. දැන් පලංචි අල්ලගත්ත. ආ හරි හරි. රවුමක් නැහැ හඳුන් කූර තියෙනවනේ. එහෙම නෙමෙයි කිව්වේ. රවුම තියෙන්න බැරි තැන හඳුන් කූරක් තියෙනවා කියලා පෙන්නුවේ හඳුන් කූර කියන තැනත් හඳුන් කූර තියෙන්න බෑ කියලා තෝරගන්න ඕනේ. අර මම ඊයර ලොකු chart එකක් ඇඳලා පෙන්නුවේ ඔකට. අර හේතු කියන්නේත් පල කියලා. අන්තිමට පල කියන වටමඩ එන්න ඕනේ අපි. බෑල්. ගොන්නු දෙන්නෙක් ඉන්න තැන ගොන් බානක් වගේ පේන්නේ උපාදානයේ නිසා තමයි. ඒ කියන්නේ බැඳුම නිසා. බැඳුම නිසා. එතන බැඳුම ලෙහුවා කියලා. බැඳුම ලෙහුණා නෙමෙයි. බැඳුම ලෙහුවොත් බලේ. අපිට තේරෙන්නේ මොකද? අපි ගොම්බානේ බැඳුම ලෙහුවා කියලා නේද? පැහැද? බැඳුම ලෙහෙන්නේ කවදාද හරිනම්? ලෙහෙනව නෙමෙයි. බැඳුම ලෙහෙන්නේ කවදාද? ගොම්බාන කියලා දකින්නතාක් බැඳුම ලෙහෙනවද ලෙහෙන්නේ නැද්ද? ගොම්බානමයි කියලා දකින්නතාක් මේ ප්‍රායෝගිකව බැඳුම නැතත් අපේ හිත දන්නවා මේ බාණක් කියලා. හරිද? හරියට කිව්වොත් ගොම් බාණ කියලා දකින තාක් මනස අතින් වරපට ලෙහුවත් හිතේ බාණ ලෙහෙන්නේ නැහැ. හැබැයි බාහිර ගොන්නු දෙනගේ ඇත්තර වරපට දාලා තිබ්බත් අපේ දරන් ඉන්න ගොම් බාණ ලෙහෙනවා. හරියට යම් දවසක දැක්කොත් මේ ඉන්නේ ගොන් දෙන්නෙක් වෙන වෙනම එකතු වෙලා කියලා. පැල්ද? පැල්ද? ඒ වගේ එකක් තමයි මට දැන් ওই උපමාවෙන් කියන්න පුළුවන්. නමුත් අර සූත්‍ර බැලුවොත් ඔය වඩා කියන්න පුළුවන් ඒක. ඒක බලමු පොඩ්ඩක් මං. දවල්ලා තිනවනේ. හරිද? කොහොමද අර බටමිටි දෙකේ කතාවත් මං ඒකට ගත්තේ එකයි. බටමිටි දෙකත් ඒක කියන්නේ ඔය මජ්ජේ සූත්‍රයත් ඔය වගේ කතාවක් කියන්නේ. මජ්ජේ සූත්‍රය කියන්නේ නාම ඒකාන්තයක්, රූප ඒකාන්තයක්, විඥාණය මැද. ඒ කියන්නේ බටමිටි දෙක මෙහෙම නම් මේක නාමය නම් මේක රූපය නම් මෙන්න මේ දෙක මම ඔක මම කියද්දි කියන විදිය මෙන්න මේ මෙතන අල්ලන් ඉන්නේ තන. මෙන්න මේ සම්බන්ධය තමයි විඥාණය. හරිද? එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේකයි. ඔක මම ඊටාම සරල කතාවක් කියනවා. මෙන්න මේක බලන්නකෝ. S2 වහගෙන දැන් මේ පොඩ්ඩක් හිතන්න ඕනේ දැන්. S2 වහගෙන දැන් මම දන්නවා ඔබ ලොකුහාඳුර දන්නවා මේ වාඩ් ලයින් පුටුවේ කියලා තමයි ඈ. අපි හිතමු එහෙම නැහැ. මම ලොකුහාඳුරගේ ආවාසය ඉඳන් අරන් ඇවිල්ලා S2 වහගෙන ඉඳලා මම නිකම්ම ඔහොම උඩින් අතෑරියල කොහේ හරි. එතකොට බලන්න මට යම් කිසි දෙයක් දැන් මේ බලන්නේ වචනේ ඇතුළේ මෙනවා. මම සූක්ෂම ගන්න කියලා කියන්නේ. මොනව හරි වැදුනානේ. ඒ කියන්නේ දැන් දැක්කේ නැහැනේ මොකේද වාඩිුනේ කියලානේ. පැහැද? මොනව හරි වැදුනා කියලානේ මුලින්ම තේරුනේ. ඒ වැදෙන මොහොතේම බීම දැනෙනකොටම නමක් ඇවිල්ලාද නැද්ද? ඒ කියන්නේ පුටුව කියලා ඕනේ නැහැ. දැන් මම ඒක කිව්වේ. මම කියනකොට මොන හරි වැදුනා කියලා හරි එනවද නැද්ද? ආ ඒක තමයි. අනිත් පැත්තට රූපේ පේන්නේ නැතුනේ දැන් නාමයේ පැත්තෙන් ටක් ගාලා ගත්තේ. බලද? රූපේ පෙන්නුවොත් මේක පෙරපසු නොවි වෙනවා. මම මේ පෙන්නු උදාහරණයක්. කවදාවත් දැක්කේ නැති අර මං ඊයේ පෙන්නපු ඊට වගේ පෙන්නද්දි ඒ රූපය දකින්න සැනින්ම ආ මේකත් මොනවා හරි කියලා නවත් නැද්ද? පැහැදිලිද මං කියන එක? නාමය ප්‍රමුඛ වුණත්
රූපණයක් එනවා. රූපණය ප්‍රමුඛ වුණොත් ඒත් නාමය එනවා. හල්. ඕක තමයි විඥානයේ ස්වභාවය. ඒ කියන්නේ විඥානයේ මැද ඉන්න තාම මොකද කරන්නේ? මොනවා හරි ගැටුණාම දැන් රූපණයක් වුණානේ. ඒ රූපණේ විඥාණයෙන් ටක් ගාලා අරගෙන ඌයකට නම දෙනවා. ඇයි බැඳින්නේ බෑ දෙක? අනිත් පැතර මොන හරි දෙයක් මතක් වුණාම ඒක විඥාණය හරහා තීන දෙයක් බවට පත් කරනවා. හරි. පැහැද මං කිව්වේ. මට මොන හරි දෙයක් මතක් වෙච්ච සැනින් මම දන්නවා නැද්ද මේ වගේ තමයි යෝග බාහිර ඇත්තේ කියලා. ඒක හදලා දෙන්නේ කොහොමද? මැද ඉන්න විඥාණය කියන ටෙලිෆෝන් ඔපරේටර් තමයි දෙපැත්තේ මේ ආයතන දෙක සම්බන්ධ කරන්නේ. පැහැද? දෙපැත්තේ ආයතන දෙක වෙන වෙනම දෙකක්නේ. මේ ටෙලිෆෝන් ඔපරේටර් තමයි මේක සම්බන්ධ කරලා දෙන්නේ දැන්. ඒ කියන්නේ එතනදි මේ ආයතන දෙක සම්බන්ධ කරනව නෙමෙයි ටෙලිෆෝන් ඔපරේටර් සම්බන්ධ කරනව දෙක යාට. අපිට අහු වෙන ඔපරේටර්. ආයතන දෙක අහු වෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ ඔපරේටර් ආයතන දෙකේම වැඩ කරන කෙනෙක් වෙන්න ඇති. එහෙමත් අහු වෙන්නේ නැහැ. අපිට හිතෙන්නේම මේ ආයතන දෙක එකක් වෙන්න ඇති. ඇයි විඥාණයෙන් අහු වෙන්නේ එකක් කියලා වගේනේ. හරිද? තේරුම් ගන්න ඕනේ මේකයි. මෙන්න මේක බලන්නකෝ. අපි රළු උදාහරණ ගමු කෝපේ. කෝපේ ගන්නකෝ. මම කෝපේ කිව්ව සැනින් දැන් හිත දන්නවද නැද්ද මේ වගේ කෝපේ හැඩි මේ වගේ කෝපේ පාට මේ වගේ කෝපේ ඝනකම මේ වගේ කෝපේ සුවඳ මේ වගේ කෝපේ ඝනකම ඇල්ලුවහම මෙච්චර බරයි කියලා මම කෝපේ කිව්ව සැනින් දැන් හිත දන්නව නේද ඒක කෝපේ කියලා මම කිව්ව වචන මාත්‍රි වෙච්ච සැනින් දන්නව නේද ඒ කියන්නේ මොකද්ද හිතට ආපු නාම ස්වභාවයට රූපයක් මේ වෙනකොට අතටත් බාර ඇවිල්ලාද නැද්ද අතට බාර ඇවිල්ලා නේද ඒ කියන්නේ රූපණයක් ඇවිල්ලාද නැද්ද පැහැදිලිද ඒ වගේම ගන්න ඇස් දෙක වහලා අත උඩින් මොනවා හරි ගලක් තිබ්බොත් gadol කියලා දන්නේ නැති වෙයි. හැබැයි හිත ටක් ගල කියන නේද මොනවා හරි අතර බර වැටුණා කියලා. පැහැද. කවදාවත් අපිට හීනෙන්වත් හිතන්න බෑ මට මේ හිතෙන එක මේ පැත්තේ තියෙන්න බෑ කියලා. පැහැද. ඒ වගේම මෙතන තියෙන එක හිතන්න බෑ කියලා තේරෙන්නේ නැහැ. මම මේ නාම රූප හින්දායි මම මේ පැත්තට කිව්වේ. පැහැද. මම මේ උපුරන උනින්ද. පෙන්වන්න හදන්නේ මේක. අර අපි මෙතන කතා කරපුවකමයි ආයි බලන්න පුළුවන් නම් මෙතන හිත පැත්තට හිතනවනේ කෝපේ කියලා දෝෂයක් නැහැ. අද අපිට පුළුවන් නේ කෝපේ කියලා අල්ලන්න මෙහෙම. හරිද? මං අහන්නේ අල්ලන්න. අල්ලන ගමන් ඇත්තටම බලන්න අහුවෙන්නේ කෝපේද කෝපේ කෑල්ලද කියලා. දැන් මේ හිත කිවනේ කෝපේ කියලා. ඔක තමයි නාමය. දැන් මේ මොහොතේම මගේ අත දන්නවද නැද්ද සුදු පාට කෝපයක් මෙච්චර බරයි කියලා. මම කෝපේ කියලා කවදාවත් මේක අල්ලයිද? ඇයි මම දන්නව බර හරි වෙනස් කියලා. අපි තුකෝ මේකේ වතුරයි සමානයි බර සමානයි කියලා. ඒත් මට තේනවද මේ අල්ලන හැන්ඩල් එක ලොකුයි කියලා. පහද ටග් ගාව වෙනස් කරලා ගන්නවා. මම කියන්නේ කෝපේ කියන නම්්‍යතාවයට අනුව කෝපේ කියන හිතේ නැමීමට අනුව කෝපේ කියන හිතේ තියෙන ස්වභාවයට අනුව අද අපිට මේ බාහිරින් ඒ කෝපය හා සමාන දෙයක් හම්බෙලාද නැද්ද? පහද කෝපයක් දැන් එළියෙන් හම්බෙලානේ. කඩෙන් ගිල කෝපයක් ගන්න පුළුවන්. ඕකට තමයි කියන්නේ නාමයයි රූපයයි බැඳගෙන ඉන්නේ කියලා දැන්. පැහැදිලිද? ඕක බඳින්නේ හිතෙන් විඥාණය. මම කියන්නේ දැන් හිත චුට්ටක් මැදින් අයින් කරන්න. හරිද? නාමයයි රූපයයි දෙපැත්තට දාලා බලමු. අපේ හිතනේ කිව්වේ කෝපය කියලා මට හිතෙනකොට මේ වචනේ ගන්න. කෝපය කියලා මට හිතෙනකොට මගේ හිත කියනවා. හිත කියන්නේ මොකද්ද? කෝපේ තියෙනවා. පැහැදිලිද? පැහැදිලි. දැන් ගණකු මේ දැන් තේ ආවනේ. තේ කියලා මට හිතනකොට මම දැන් තේ රහ දන්නවද නැද්ද? ආ එතකොට බොනකොට තේ කියලා දන්නවද නැද්ද? එතකොට මට නිකම්ම මේ ලෝකේ තේ කියලා හිතනකොට බොන්න පුළුවන් තේ එකක් තියෙනවද නැද්ද? පැහැදිලිද? බස් සංකීර්ණයි හොදේ. මම අද තේ කියලා හිතනකොට මට හිතෙනවනේ දැන් තේ කියලා. දැන් ඉතින් දැනෙද මාම ඔය තේ අරගෙන එනකොටම දැන් දැක්කනම් දන්නවනේ තේ තමයි ගේ. හරිද? ඒක ඇත්ත වෙනව නේද මේක අරන් බොනකොට? හිතපු එක ඇත්ත කියලා? අරහෙ එනකොට අරකේ දීසිය ගහගෙන ලොකු බොඩවට වෙන්නේ මේ ගේන්නේ තේ. ඔක්කොට දන්නවා. ඔච්චර කබඩ් එකේ මොන වර්ගයේ තේ කොළ දිනවද කියලා දන්නව නේද? ඔක්කොම දන්නවනේ. හරිද? මං කියන්නේ මෙහෙමයි. අපි මෙහෙම රවට්ටම් බලමු. අපි ගත්තොත් මෙහෙම මාම අරේනන් දීසි අරන්ගෙනකොට හැම කෝපෙම ගහලා දෙනවා මේ තින්නේ තේ. හැබැයි අතුරු දාලා තින්නේ බෙලිමල්. හරිද? ඔන්න බලන්න නාමයයි නාමයෙන් රූපේ පැතරත් රූපෙන් නාමයේ පැතරත් ලස්සන අර්ථයක් මම මේ කියන්න හදන්නේ. අර ඈත ඉඳන්
මේ ගේන්නේ තේ කියලා ගහන් එනකොට දැන් අපි ඒක ඇල්ලුවේ නෑ නේද? තේ කෝප්පේ බිව්වෙත් නෑ නේද? බිව්වෙත් නෑ. සුවඳවත් ආවේ නෑ නේද? හැබැයි අතන තේ කියලා තේරෙනකොටම මගේ හිත දන්නව නේද? අනිවාර්යෙන් මේ තේ කෝප්පේ තියෙන්න ඕනි මේ වගේ රහ, මේ වගේ පාට, මේ වගේ කටට රහ වෙන මේ වගේ පානයක් කියලා. ආ, ඔන්න ඕකට තමයි කියන්නේ නාමයේ පැත්තෙන් රුවක් ඔප්නං ගත්තා. පැහැදිලිද? නාමයේ පැත්තෙන් රූපයක් දැන් හිතට ආවා. ඕක ඇත්ත වෙනවා. ඇත්තරම කෝප්පේ තුල තේ තිබ්බොත්. මම දැන් මොකද ඉස්සර කිව්වේ? තේ කියලා ගහලා ගෙන බිරිමන්. ඔබට බලන්න නැමිච්ච විදිහට දැන් අපේ රුප්පණයක් ඇවිල්ලා තියෙන්නේ. හිත නැමුනේ තේ කියලා අපි දැන් බලන් ඉන්නවා දෝත දරාගෙන තේ වුණා. හරිද? ඔන්න බලන්න නාමයේ පැත්තේ රූපයට ගියාද? ඊට පස්සේ බලන්න දැන් හොදේ. අර බෙලිමල් කියලා තාම දන්නේ නැහනේ. තාම දන්නේ නැහනේ. තාම දන්නේ නැහනේ. තාම දන්නේ නැහැ. පළවෙනි දිව අර තියෙන දියරත් එක්ක ස්පර්ශ වෙන සැනින් පෙරපසු නොවි තේ නෙමෙයි කියලා එනවා. ඒක උනේ කොහොමද? මෙතන තියෙන රූප ප්‍රත්‍ය මේ ගැටෙනකොට පටිඝ සම්පස්සේ වෙනකොටම අපේ හිතේ නැමීම වෙනස් වෙනවා මේ බෙලිමල්. පැහැදිලි. එතකොට දැන් මොකෝ උනේ? රූපේ පැත්තෙන් නාමයට ආවා. මං අහන්නේ ඔය දෙකෙන්තරෝ ජීවිතේ ජීවත් වෙලා තියනවද? ජීවත් වෙන්න බෑ. හැබැයි රහතුන් වහන්සේලා ඔය දෙකෙන්තරෝ ඉන්න කට්ටිය. පැහැදිලි. නාමයේ අන්තයක් කියලා දන්නවා, රූපේ අන්තයක් කියලා දන්නවා. ඒ දෙක ගැට ගහන්නේ මේ හිතයි කියන එක දන්නවා. බල මම ඔයාලා ලියා ගන්න ඉතාම සරල විදිහක් කියන්න. මේක බලන්න. අපිට රළු උදාහරණයක් වටාපත. හරිද? දැන් බලන්න මේක. මම මගේ හිතෙන් හිතුවාම වටාපත කියලා මගේ හිතේ මෙන්න මේ වගේ චිත්‍රයක් හැදෙනවනේ. මේ වටාපතේ හැඩේ මෙහෙමයි, තල් වලින් හදලා තියෙන කියලා. එතකොට මම මැස් දෙක අරපු සැනින් ටක් ගාලා දෙනවා, හරි වටාපතමයි. නේ? මොකද උනේ? මගේ හිතේ නැමිච්ච විදිහට රූපය මට ලැබුණා. රූපය ලැබුණා කියලා කියන්නේ හිත. දැන් අපිට මේ දෝෂේ මැද ඉන්නේ හිතනේ. මම කියන්නේ හිත චුට්ටක් අයින් කරමු දැන්. හිත අයින් කරලා ඇත්තට අහුවෙන්නේ මොකද්ද කියලා බලන්න. හිතේ තියාගන්න වටාපත කිසි දෝෂයක් නැහැ. නාමයේ තියාගන්න. මම කියන්නේ හිත චුට්ටක් අයින් කරන්න දැන්. මම මේ කියන්නේ මේ ඕදාරික වෙන කතාවක්. හිත අයින් කරන්න නැතුව නාමයේ හිතන්න බෑ. මම කියන්නේ අර අපි හිතන්ගෙන රළු විඥාණයකගේ චුට්ටක් අයින් කරන්න. අයින් කරලා හිතේ දින වටාපත කියන නම තියාගෙන, නම තියාගෙන මේ නම තියාගෙන දැන් අහුනේ වටාපතක් කියලා අපිට අහුනානේ රූපය. හිතේ වටාපත තියාගන්න අතින් පුළුවන් නම් වටාපත හොයන්න දැන්. හිතේ වටාපත තියාගන්න. හරිද? හිතේ වටාපත කියන එක තියාගන්න. දැන් කොහොමද වටාපත කියන එක දන්නවනේ හිත? හරිද? අතේ හිතේ කෝපේ තියාගන්න. අතින් අල්ලගෙන කෝපේද කියලා බලන්න. ඒ වගේ මං කිව්වේ දැන්. හිතේ වටාපත තියාගෙන අතින් වටාපත අල්ලන්න. අර විඤ්ඤාණය ආයි ගෙනාවොත් කියන්නේ මේ ආ ඔය ඇල්ලුවේ වටාපත. ඒක ගේන්න එපා දැන්. ඒක පොඩක් තියලා බලන්න අතින් අහුනේ වටාපතද මිටද කියලා. ඉතින් මම කිව්වේ වටාපත අල්ලන්න කියලා. හිත කිව්වේ මොකද්ද? ඇල්ලුවේ මිට කියලාද වටාපත ඇල්ලුවා කියලාද? හිත කිව්වේ කලින් වටාපත ඇල්ලුවා කියලා. දැන් පෙන්වුවමයි මිනිහා කියන්නේ ආ නෑ මට වැරදුනා මේ මිට අල්ලන්න කියලා. පහල මං කියන්නේ. පහල. ඉතින් දැන් ඔය උතන දැන් තේ එකක අරගෙන මේ මේක තමයි මෙතන තමයි ඊළඟට ලැහන්න තියෙන හොඳම තැන ඉතින්. නාම රූප පරිච්ඡේද කියන්නේ ඔකට තමයි. හරිද? දැන් බලන්න. දැන් මේක මෙහෙම තියලා දැන් මම හිතා ගන්නවා තේ එකක් බොන්න ඕනේ. හරිද? දැන් ගත්තානේ. මෙතන අපි මං ගන්නවා කෝපයක් මට අතට ගන්න ඕනේ කියලා මගේ හිත හිතුවානේ. දැන් මම මේ හොඳට තේරුම් ගන්න ඕනේ. මෙන්න හිතේ කෝපේ. දැන් කෝප දෙයක් තියෙනවා මම පේනනංගෝ. මෙන්න හිතේ කෝපය. හරිද? මේ හිතේ කෝපේ ඇත්ත කරගත්තාම ඔන්න නාමය දැන් හරි. මේ මොහොතේම මම දන්නවද නැද්ද රූපය මේ වගේ කියලා? පැහැදිලිද? එතකොට මම දැන් මේ කෝපේ හිතේ හිතාගත්ත කෝපෙම අතින් අල්ලනවා කියලා ගත්ත නේද? මම පේනවද මේ දෙකම එකයි කියලා? පැහැදිලිද? හරි මම දැන් කියන්නේ මේකයි. මේ හිතේ කෝපේ මෙහෙම තියාගන්න. අත වෙනම අරගෙන බලන්න අල්ල තියෙන්නේ කෝපයද කෝපයේ කෑල්ලක්ද කියලා. බලන්න. ඊට පස්සේ ආයෙ බලන්න කෝපයේ කෑල්ලක් දැල්ලලා තියෙන්නේ මැටිද කියලා. ඉතින් දැන් මම හිතේ හිතන් ඉන්නවා කෝපය ඇල්ලුවා කියලා. නමුත් අතේ අහුවෙලා තියෙන්නේ කෝපේ නෙවෙයි.
කෝපේ නෙවෙයිද කෝපේ කියලා ගණ්ඩම බැරි දෙයක්ද? හැබැයි දැන් ඔහොම ලොකුහාමුදුරුවෝ කිව්වට මෙතන පොඩි දරුවෙක් ආවොත් කියන්නේද පිස්සු ගියවන්නේ කියලා දැන්. ඇයි මේ කෝපයන්නේ උභාස ඇල්ලගෙන කියලා කියනවා? ඔන්න ඕක තමයි අර රැහැණෙන් බන්දනවා කියන්නේ දෙපැත්ත. මේක නාමය නම් මේක රූපය නම් මට කියන්නේ මොකද්ද? මේ නාමය තමයි රූපෙම උනේ. ඒ කියන්නේ මේ හිතපු කෝපෙමයි තියෙන්නේ. අහුවෙච්ච කෝපෙමයි මට හිතුනේ. මං අහන්නේ දැන් මේක පොඩ්ඩක් අයින් කරලා හරිද? දැන් ආය උදාහරණේ මම දන්නේ නැහැ. මම S2 වහගෙන මේක ඇල්ලුවා. හරිද? දැන් තේරෙනවනේ මම මේක S2 වහගෙන මේ කෝප ඇල්ලුවා කියන්නේ. එතකොට මම කලින් දන්න හැඩතරහන් එක මට තේරෙනවනේ අතර මේ කෝප හැඩයක් කියලා. ඒ මොහොතෙම ගානට හිතේ මේ කෝප එනවද නැද්ද? එනව නේද? දැන් මේක පොඩ්ඩක් ඉතින් සිවුම බලා ගන්න ඕනේ. හරිද? දැන් මම අල්ලන් හිටියේ කෝපයක් කියලා අතර හවුච්ච නිසානේ මේ කෝපය ආවේ. ඇත්තටම අහුවෙලා තියෙන්නේ මේකනම්. පැහැදිලිද? මම මේක කෝපය කියලා හිතාගත්තේ කොහොමද? මම ඇහෙන් දැක්කේ නෑනේ. මං අතින් මෙහෙම ඇල්ලුවේ. අල්ලනකොට මට තේරුණා ආ රවුමක් තියෙනවා. ඇල්ලුවාම දියරෙකුත් අහුවෙනවා. ආ එහෙනම් මේත් ඒ කෝපය වෙන්න ඇති. පැහැදිලිද? එහෙම වුණේ මම මේක දැක්කේ නැති හින්දානේ. හැබැයි ඒ මොහොතේ හිතේ තියෙන්නේ මේ වගේ කෝපයක් කියලානේ. පැහැදිලිද? මැස් දෙක ගාන්ට අරනකොට හප්පට තිරි මේ දෙක දැන් වෙනස්. ඒ මොහොතේ මොකෝ වෙන්නේ? මේක අයින් වෙලා දැන් මේක ආයි හිතර එනවා. ඊගසේ පේනනවා ආ මේ තියෙන ජොග්ගවන්නේ මට වැරදුනා කියලා අරගෙන මේකමයි මේ තියෙන කියලා ගන්නවා. පැහැදිලිද දන්නා ඒක? දැන් සංකීර්ණයි. හරිද? මම ඉතින් ඊටම ආයි සරලව කියන්නම්. තේ කෝපයක් බලමු කියද්දී හිතේ නැමීමක් නම්‍යතාවයක් නමක් හැදෙනවා සුදු පාට කෝපේ. මම මේ දැන් මේ පපු ළඟ ළඟරේ හිත කියලා පෙන්නන්නේ. හරිද? ඔන්න සුදු පාට කෝපේ කියන එක ඇති වුණා. ඔන්න නාමයේ පැත්ත ආවා. හරිද? මේකට අදාළවම නේද මට හිතෙනවමයි නේද? ආ මම මේ දන්න කෝපෙම එළියෙන් හම්බෙනවා කියලා. නේද? මම මේ හිතාගත්ත සුදු පාට කෝපෙම එළියේ තියෙනවා කියලා දන්නව නේද? කඩේ හරි තියෙනවා කියලා. නෑ ඒ මට්ටමක් නෙමෙයි මම කියන්නේ ගියේ. මම කියන්නේ නාමයයි රූපයයි බඳින්නේ කොහොමද කියලා මේ හිත. හරිද? මොකද දන්න මම දන්න ඕක දන්න දැන් ඔය පැත්තෙන් එනකොට ගාලි දා ගන්නවා. ආ එහෙනම් තියෙන එක නෙමෙයි පේනව ඇත්තේ. වෙන එකක් විද්‍යාමාන වෙන්න පුළුවන් ඇති. ඔව්. ඉරාත් දෙකීමක් නැති කිසි දෙයක් එන්නේ නැහැ කියලා බලගන්න බෑ කියලා. මම ආයි කියන්නේ මේ පලංචිය තියාගෙන කියන්නේ. ඇහෙල පොඩි පලංචි කැල්ලක් තියාගෙන ගොඩනැගිලා කඩන්න හදන්නේ මං. හරිද? පලංචියේ දෝෂෙත් තේරුම් ගන්න ඕනේ. හරිද? මම හිතා මම ටක් ගාලා හිතා ගන්නවා සුදු පාට කෝපය. හරිද? ඔන්න බලන්න හිතනකොට දැන් සුදු පාට කෝපය ආවා. හරිද? කෝපය කියන එක දැන් බලන්න මගේ හිතට හිතෙන්නේ මෙන්න මේ කෝපය කියලා. මන් දන්නවද නැද්ද මම මේ හිතාගත්ත කෝපේ එළියෙන් මට අල්ලන්න පුළුවන් කියලා මෙහෙම මේක හිත හරිද මේ තමයි රූපේ පැත්ත මේක නාමේ පැත්ත මේ රූපේ පැත්ත හරිද මම මේ සුදු පාට කෝපේ හිතපු සැනින් දන්නවද නැද්ද මේ වගේ හැඩේ මේ වගේ බර දින මේ කෝපේ තියනවා කියලා මම ඔන්න ඔය අදහස තියාගෙන නේද හිතේ කෝපේ තියාගෙන මේ කෝපේ අරගෙන කියන්නේ ආ මේ කෝපේ ගත්තා කියලා ඔකට කියන්නේ මොකද? නාම රූප වලටත් එහා ගිලා ಜಾතිම වෙලා දැන් ඉන්නේ. අයි කෝපයක්ම හම්බුණා. දැන් මං කියන්නේ නාම රූප දෙක පොඩ්ඩක් දෙපැත්තට දාන්න. හිතේ තියෙනවා කෝපය. හා කමක් නැහැ දෝෂයක් නැහැ. ඔන්න නාමය. මේ කෝපේට කෝපේ කියලා කියපු නමට අදාළව රූපයක් අද හම්බ වෙනවනේ අපිට. අන්න ඒ රූපෙයි නාමෙයි පොඩ්ඩක් වෙන් කරන්න කියලා මං කියන්නේ දැන්. පැහැදිලිද? ඊට පස්සේ බලන්න රූපේ විතරක් අරගෙන අපි මෙච්චර වෙලා මේක ඇල්ලුවේ මොකක් කියලාද? හිතේ තිබ්බ සුදු පාට කෝපෙමයි. අල්ලලා බලන්න මේ සුදු පාට කෝපය කියලා මගේ අතේ අල්ලන් තියෙන එක. මේක කෝපයක්ද නැත්නම් අල්ලන්ගිනි මැටි ටිකක්ද කියලා. අල්ලන්ගිනි පෝසිලෙන් මැට්ටද කෝපෙද? මං අහන්නේ පෝසිලෙන් මැට්ටේ කෝපයක් තිබුණාද? එනේ කලින් කෝපයක් තිබුණා දැන් මං අල්ලදි කෝපේ නැද්ද? පැල්ද? එනේ කලින් කෝපේ මෙතන තිබ්බා. අපි මේ දැන් අලුතෙන් බලනකොට කෝපේ නැති වුණා එහෙමද? මං කිව්වේ පැහැදිලිද? ඒ කියන්නේ දැන්
දැන් මම අහන්නේ මේ පෝසලෙන් මැට්ටේ මෙච්චර ලා කෝපයක් තිබ්බා. අපි දැන් මේක මැට්ට කියලා බැලුවානේ. ඒ හින්දා නේද? එහෙම දුනේ. ඉගෙන මේ 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 සුළු මොහොත කලින් මෙතන දෙවියෙක් හිටියා. දැන් දෙවියා කියලා බලාදි නැති වුණාද? දෙවියෙක් හිටියම නෑ නේද මෙතන? බලද? ඉගෙන මෙතන කෝපයක් තිබිලම නෑ නේද? මම මේ ආයෙ කියන්නේ මේ බෞද්ධ කෙනා කියලා නෙමෙයි. මම මේ උපමාව ඇතුළේ ඉන්නේ ඈ. හරිද? නැත්තම් කෙනෙක් ගියයි. ආ මේ කියන්නේ කෝපේ නෑ කියලා තමයි. එහෙම කට නෙමෙයි මේ කියන්නේ. හරිද? මේ මම කිව්වේ දැන් මේ හිතේ තියෙන සුදු පාට කෝපෙටනේ අපිට මේක හම්බුනේ බාණ්ඩේ. හරිද? මං අහන්නේ හරි බාණ්ඩේ හම්බුනා නම් සතුරු වෙන එක හොඳයි. ඇත්තටම බාණ්ඩේ හම්බුනා නම්. අපි කියන්නේ අක්කා පෙන්වලා නංගියෝ දෙනවා නම් ප්‍රශ්නයක් නෙමෙයි මේකද? අක්කා කියන්නේ කෝපේ කියලා ගන්න. නංගි කියන්නේ මෙන්න මේ මැට්ට කියලා ගන්න. දැන් අපිට කෝපේ වුණාම මට අහුවෙන්නේ මැට්ට නම්. ඉතින් මේ මැට්ටට මම කෝපේ කියන්නේ මම අමු මැට්ටද නේද අනිත් පැත්තට? මම මෝඩයෙක්නේ. මං අහන්නේ අපි මෝඩයෝද නැද්ද කියලා බලන්න. මෙන්න කෝපේ නම, මෙන්න අපිට කෝපේ කියලා ආපු රූපේ. දැන් රූපේ විතරක් අල්ලගෙන බලන්න පුළුවන් නම් කෑලි කඩලා මේක හපලා සුවඳ බලලා අහුවෙන්නේ කෝපයක්ද නැත්නම් වෙනම එකක්ද? වෙනම එකක්. ඒ කියන්නේ කෝපය ඒ කෑල්ලද වෙනම එකක්ද? කෝපේ තමයි දැන් අපි ආයි දන්න හිඳ මෙතන දැන්. මං කිය පොඩක් මේක තියලා බලන්න කියලා. ඒක ද්‍රව්‍යාත්මකව ගත්තාම එකට එක කිසිම සම්බන්ධයක් නැති එකක්. පහද? පහද? නැති දෙයකින් තමයි මේක පැනෙන්නේ. තියෙන්න බැරි දෙයක් අපි පනෝගෙන ඉන්න කියන්නේ ඔකට. තියෙන්න බැරි දෙයකින් තමයි පැනෙන්නේ. පහද? ඒකයි රහතුන් මහන්සියට නාමය නෑ නෙමෙයි. රූපය තේරෙන්නේ නැහැ නෙමෙයි. ඔය දෙක දෙයාකාරයි සම්බන්ධයක්ම නැහැ කියන තේනවා. බලද ඔය සම්බන්ධය හදන්නේ විඥාණය. ඔය තරි රූපය කියලා ගන්න කය නාමය කියලා ගන්න හිත. අද අපිට තේරෙන්නේ මොකද්ද? දැන් අස් දෙක වහගෙන බලන්න මාමගේ රූපේ මාමගේ රැවුල මෙහෙමයි කොණ්ඩේ සුදුයි ඔක්කොම හිතේ තියෙන නේද චිත්‍රය. නැත්තම් කොහොමද බාබර සාප්පුවේ කොණ්ඩේ වැරදිලා කැපුවාම බයින්නේ? ඇයි දන්නව මගේ කොණ්ඩේ පිටිපස්සේ මෙහෙම තිබ්බ එක? හරිද? මට කියනකෝ මිනිහෙට කවදාවත් ජීවිතේ තමන්ගේ සමහර අවයව තියෙනවා බලෙන්වත් බලන්න බැරි. හොඳම පැත්ත පිට. පිට අපිට හීනෙන්වත් බලන්න බෑ. මම මගේ මේ පිටිපස්සේ ඔළුවේ තට්ට ගෑවම කොහොමද කියලා මම දන්නවද නැද්ද අද? අපි දැන් දන්නවනේ. මං අහන්නේ ඇත්තටම බලන්න පුළුවන්ද? බෑ. ඔන්න ඕකට තමයි කියන්නේ චේතනාව කියන එකෙන් අපේ හිත තුල මේ මනුස්ස ශරීරයම හදලා තියෙන්නේ දැන්. නැතත් නිකන් කියනකෝ මේක හොඳ හොඳ කතාවක් කොහොමද සවිනාසනවා කියලා දවසලා ආරම්භ ඉන්නකොට උන්නාංශ කිව්වා මේ දොස්තර කිව්වලු අක්මාවේ මේ ඔපරේෂන් එකක් කරන්න වෙනවා අනිවාර්යෙන් ඇඩ්මිට් වෙන්න කියලා. දැන් මුන්නාංශට පුදුම විදිහට බය හිතුණා. මං ඇහුවා ඔබ වහන්සේ දොස්තර කෙනෙක්ද මේ ගිහි කාලේ කියලා. එහෙමත් නැහැ. ඔබ වහන්සේ කාගේ හරි අක්මාවක් දැකලා දිනවද කියලා අහුවම ඒත් නැහැ. ඉතින් මං ඊට පස්සේ අක්මාව කියන එකක් ඔබ වහන්සේ දන්නේ නැත්තම් දැන් අක්මාවේ දෝෂයි කියලා ඇයි කලබල වෙන්නේ? නෑ එතකොට උන්නාන්ද කියනවා නෑ නෑ අක්මාව මෙතන තියෙනවා කියලා මම දන්නවනේ. දැනගත්තේ කොහොමද? ප්‍රත්‍යක්ෂ සාක්ෂියකුත් නෑ. හරියට හොල්මන කරේ තියන් ඉනවා කියලා නේද? කියන්නේ සාක්ෂියක් නෑ හොල්මනක් හිටියා කියලා. හැබැයි ගහ හෙල්ලුණානේ. ඒ හිඳගෙන හොල්මනල්ලු. පැහැදිලි. මම කියන්නේ නෑ අක්මාවේ පිළිගාවක් නෑ කියන එක නෙමෙයි ඈ. පැහැදිලිද? ඒ මනුස්සයාට එහෙම තියෙනවා නම් ඒ උන්න ඒ එතුමා එදා කරගන්න ඕනේ. මේ කියන්නේ උපමාව. තමයි පලංචි එල්ලුණොත් ආයි වටේ යනවා අපි. හරිද? මම ඒක කියන්නේ කිය බලන්න. අපි ඇස් දෙක වහගත්තාම මගේ හිතේ අදහසක් තියෙනවද නැද්ද මගේ හැඩරුව මෙහෙමයි කියලා. ඔය හැඩරුව මෙහෙමයි කියලා ආපු චේතනාව කණ්ණඩිය ඉස්සරහා ගියාට පස්සේ ඇත්තම වෙනවද නැද්ද? ඇත්තම වෙනවනේ. අන්න හරි. ඔන්න ඕකට තමයි කියන්නේ නාමය රූපයයි බැඳා කියලා. කියන්නේ බටමිටි දෙක දැන් හයියලා තියෙනවා. හරිද? මේ බටමිටිය පෙරලන්න නම් මෙන්න මේ මැදර පොඩි තල්ලුව දැම්ම නම් හරි. මම මොකද අරද මෙතන මේ මෙන්න මේ මැද ක්‍රොස් එක විඤ්ඤාණය කිව්වේ. කවදාවත් එක බඩමිටියක් මෙහෙම තේ හේතු වෙන්නේ නැහැ. බලන්න. අනිත් බඩමිටිය මෙහෙම එන්නෙත් නැහැ. ඒක එක්කෝ මෙහෙම හේතු වෙන්න ඕනේ නැත්නම් මෙහෙම හේතු වෙන්න ඕනේ. ඇත්තරම මේ හේතුව දාන තැන චූටි තට්ටුවක් දැම්මනා. නිකම් වැටෙනවා. අර කාඩ් පැක් වල අපි සෙල්ලම් කරන්නේ. මෙහෙම තියලා අපි මේ කාඩ් එක එක්කෝ වටනවා නැත්නම් මේ කාඩ් එක වටනවානේ. බලන්න. එක කාඩ් එකක් මතයි අනිත් කාඩ් එක රැඳෙන්නේ. ඔය කාඩ් දෙකම රඳවන් ඉන්න මරම ස්ථානය කොහෙද? මෙතන. මෙතනට ටස් ගාලා පොඩි තල්ලුවක් දැම්මනා. දෙකම වැටෙනවා. පහල්. පහල්. හරි නේද? මම එකේ කියන්නේ කියව එකයි. මම ඉස්සලා කිව්වේ මගේ හිතේ මගේ රූපය කියලා දරන් ඉන්න ඒ චිත්ත රූප ස්වභාවයක් තියෙනවනේ. අපිට තියෙනව නේද කොහොමද මෙහෙම එකක්? දැන් මම සිවුර පෙරගුවාම මම කවදා පිටිපස්සේ සිවුර කොහොමද කියලා දන්නේ නැහැ නේ.
මොකද මගේ හිතේ තියෙනවා නේද මේ වගේ වැටලක් තියෙන්නේ කියලා. පැහැද? දැන් පින්නපාත පාසලේ කරේල්ලන් යනකොට මං දැන් මට කවදාවත් හාංකවිසියක් මන් තේරෙන්නේ නැහැ පිටිපස්ස කොහොමද තියෙන්නේ කියලා. හැබැයි මට කිව්වොත් එහෙම පොඩක් ඇඳලා පෙන්නන්න කියලා මට පුළුවන්. මෙහෙම හැඩයක් තියෙන්නේ කියලා. පැහැද? ඒක ඇත්තත් වෙනවද නැද්ද ෆොටෝ එකක් ගහලා මට පෙන්නුවොත්? පැහැද? පැහැද මං කියන්නේ. ඕකට තමයි කියන්නේ හිත නැමිච්ච විදිහට රූපයක් තියෙනවද? අපිට හම්බෙන. පැහැද? අපේ හිත දන්නව නම් මගේ මූණ මෙහෙමයි කියලා ඇස් දෙක ඇරලා කණ්ණඩියෙන් බලන්න ඒක ඇත්තමයි කියලා තේරෙයි. ඕක තියෙන තාක් නාමයේ අන්තයක් රූපයේ අන්තයක් අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ මොකද්ද? හිතන දේමයි තියෙන්නේ, තියෙන දේමයි හිතෙන්නේ. ඉතින් කවද්ද ගලවන්න පුළුවන් ඕක? තියෙන දේමත් හිතෙනවා නා. හිතන දේමත් තියෙනවා නා. ඉතින් දුකෙන් හරි කමක් නැහැ කාගෙන ඉන්නකො. ඇයි ඉතින් තියෙනවනි මේක දැන්? පහල්ද? පහල්ද? මම අහන්නේ මේකයි. මට හිතෙනවා තමයි කෝපේ කියලා. දෝෂයක් නැහැ. හරිද? මම කියන්නේ මේ හිතෙන කෝපෙට ඉඩ දෙන්නේ නැතුව මගේ හිතේ දෙන කෝපේ පොඩ්ඩක් අයින් කරලා මම මේ කෝපේ කියලා අල්ලපු එක බලන්ඩ කෝපයක් දහුවෙන්නේ කෝපේ කියලා ගන්න බැරි මතයක් දහුවෙන්නේ කියලා. පැහැදිලිද? එතනදී මේ මම කියන්නේ විඥාණය දැන් මේ නැති කරලා බලන්න කියන එක නෙමෙයි, මෙහෙම කරන්න බෑ. මේක ප්‍රඥාවෙන් බලන්න ඕනේ. එතකොට යාට තේරෙනවා කොච්චර හිත කිව්වත් උඹ අල්ලන් ඉන්නේ කෝපෙමයි කියලා. පොඩ්ඩක් බැලුවා නම් තේරෙනවා කෝපේ වගේ වෙවුනත් අල්ලන් ඉන්නේ කෝපෙ නෙමෙයි. මම කියන්නේ බලෙන් හිත ට්‍රේන් කරන්න කියන එක නෙමෙයි. ඇත්ත බලන්න කියන එක. නැත්තම් මට බලද්දි මේ නම් කෝපය නෙමෙයි, මේකට කියන්නේ පොල් කට්ටක් කියලා. තීකර කියන්නේ මේ විකාරය, මේ පිස්සු එහෙම නම්. එහෙම නෙමෙයි මං කිව්වේ. බලන්න ඇත්තටම අහුවෙන්නේ අපි පොඩ්ඩක් රළුවෙන් ගැලෙව්වොත් කෝපෙ නෙමෙයි කෝපයේ කෑල්ලක් අහුවෙන්නේ. පැහැදිලිද? කෝපයේ කෑල්ලක් කියද්දි පොඩ්ඩක් හිතට සුවයිනේ. ආ කෝපෙ නෑ, කෝපේ කෑල්ලක් තියෙනවනේ. හරිද? ආයි බලන්න තීව්‍ර කරලා. කෝපයේ කෑල්ලක්ද පෝසිලෙන් මැට්ටක්ද? අපිට දැන් පෝසිලෙන් මැට්ටක් කියලා හරිනවනේ. හරිද? ආයි බලන්න තීව්‍ර කරලා. පෝසිලෙන් මැට්ටක්ද නැත්නම් ආයි මැට්ටක්ද? මැට්ටක් කියලා නේද ආයි බලන්න. ඇතර මැට්ටක් දහුවෙන්නේ නැත්නම් රළු හොසියු ස්පර්ශයක්ද? දැන් ඊට පස්සේ ස්පර්ශයට අහම තේරුම් ගන්න. ස්පර්ශය කියන එක මේ මොහොතේ තියනවා වගේ දැනුනහම. බලන්න ඔන්න දැන් මම කඩන්න යන්නේ. මේ ස්පර්ශයක් කියන එකක් අපිට අහුනෝනේ. රළු හොසියුමුත් නෙමෙයි ඇත්තම ස්පර්ශයක්. දැන් මට ප්‍රශ්නයක් එනවා. ස්පර්ශය තිබ්බේ මේ කෝප් මෙන්න මේ තියෙන පදාර්ථයේද නැත්නම් මේ ඇඟිල්ලේද? ඇඟිල්ලේ? කවුරු කරන්නේ බෑ නේ. නෑ නෑ ඇඟිල්ලේ කියලා ගත්තොත් කොහොමද මේ දැන් මට මේක ස්පර්ශයේ ගණකම තේරෙන්න ඕනේ. පේනවද? නෑ නේද? එහෙනම් මේකද තියෙන්නේ? හා? ඒක හරි. මං අහන්නේ දෙකෙන් මොන එකද තියෙන්නේ කියලා. එක තුනම නෙමෙයි. මේ දෙකෙන් එකවත් නෑ නේද? දෙකෙන් එකවත් නෑ කියලා අදහස් කළේ මම මෙහෙම එකක් නෙමෙයි. ස්පර්ශය තිබුණා දැන් නෑ නෙමෙයි. ඒ කියන්නේ මෙහෙමයි. කෝපේ අල්ලනකොට දැන් මම මේ කෝපි කියලා ගත්තා දැන් පේන්නන්නේ නෑ. කෝපේ අල්ලනකොට මේ අතේ ස්පර්ශය කෝපේ අල්ලනකොට ස්පර්ශය අතර එනවා. එහෙමද? කෝපේ අල්ලනකොට කෝපේ ස්පර්ශය තිබ්බේ නෑ. මේ මොහොතේ ස්පර්ශය තතේ නෑ. හැබැයි අතේ තියෙන ස්පර්ශය තමයි කෝපේ අල්ලනකොට එන්නේ. හරි මම කියන එක. මම මේ වැරදි පැත්ත ලියන්න ගත්තේ. කෝපේ නම් ස්පර්ශය නෑ. හැබැයි ඇඟිල්ලෙත් දැන් ස්පර්ශය නෑ. හැබැයි මේ දෙක අල්ලනකොට ඇඟිල්ලේ තමයි ස්පර්ශය එන්නේ. එහෙම කියන්න පුළුවන්ද? කෝපේට පණ තිබ්බනම් ගියයි ඒකත් අනිත් පැත්ත රෝග. දැන් මටත් මේමයි තේරෙන්නේ කියලා. බලද? මෙතන තේරුම් ගන්න ඕනේ මොකද්ද? අතේ ස්පර්ශයක් තිබිලා නැතුව මෙතන ස්පර්ශයක් ආව නෙමෙයි. අතේ ස්පර්ශයක් තියෙනවා ඒක මේ මොහොතේ නෑ, මේ කල්ලා දිනව නෙමෙයි. අතේ සහ කෝපේ ඇති වෙලාම තිබුණේ නැති, තියෙන්නම බැරි වෙච්ච, පැන විලාම නැති වෙච්ච, මුණ ගැහිලම නැති වෙච්ච, ඉපදිලාම නොතිබිච්ච පැන වෙන්න බැරි ස්පර්ශයක් එනවා කියන එක. පැහැදිලි? අගටම කැඩුවොත් ඒක අවසානේ තියෙන්නේ මොකද්ද? මේ හිතේ දින නැමීමට රූපයක් පැන වෙන්න බෑ. හරියට ගත්තොත් අනිත් පැත්තට ආවොත් රූපයක් කියන නාමයක් අන්තිමට එනවා පැනවෙන්න බෑ කියලා. ඇයිද රූපයක් පැනවෙන්න බෑ කියලා ගණිතය හිත දන්නවනේ රූපයක් පැනවෙන්න බෑ කියලා. එතකොට ඒ රූපයක් කියලා ආවේ නාමයක් නේ. බලන්න. ඒකම කිව්ව පලංචිය ගලව ගන්න ඕනේ. මම එක පැත්තක් පෙන්වුවට හිර වෙන්න එපා. එතකොට දැන් මෙතන රූපයක් පැනවෙන්න බෑ කියලා හිත දන්නවනේ කියලා. හිත දන්නව නම් රූපයක් පැනවෙන්න බෑ කියලා.
ඒකත් යම් රූපාකාරක තියෙන්නේ. ඇයි ඔබ ගන්න මම සලකගෙන පණ්ඩිත හාමුදුරුවෝ නෑ කියලා මම දැන් දන්නව නේද? එතකොට මගේ හිතේ රූපාකාරයක් තියෙනව නේද පණ්ඩිත හාමුදුරුවෝ නෑ කියලා? ඔය කියන්නේ පැනවෙන්න බෑ නෙමෙයි ඈ. ඔය දැන් පණවල තියෙන රූපේ. අහල්ද? අහල්ද? අන්නරි මම මේකයි කිව්වේ. රූපයක් පැනවෙන්න බෑ කියන පැනවීමත් නොපැනවෙන්න ඕනේ. අහල්ද? අහල්ද? ඒක තේරුණාද? නාම රූප කතා සුදු ගුණයි කළු ගුණාගේ ගියේ. පැහැදිලිද? චන්ද රාගය දුරු කරන්න බෑ කියන එක සාක්ෂි ඔය තියෙනවා. කවදාවත් ගොන්නු දෙන්නව භෞතිකව දෙක පැත්තකට ගැලෙව්වට හිත දන්නවා මුන් දෙන්නන් මේ නාම්බෝ දෙන්නමයි. ඒ කියන්නේ ගොන් යුගලමයි ගොන්නු අර බානමයි. කළුසුදු දෙකක් කියලා යම් දවසක හරියට දැක්කොත් ඒ කෙනා ගැට ගැහුවත් ඔළු දෙක දන්නව දෙන්නේ කියලා. ඒ තාක් දන්නේ නැහැ. ඉතින් මම අර ඒකට ඔය උදාහරණය අර කොහොමද කියපු අපි අර බලමු සූත්‍රෙදි. හැබැයි නාමයේ රූපේ ලස්සන ගැලපෙනවා. කළු වුණා නාමය සුදු ගුණා රූපයත් අර බැඳපු යොදු යොත උපාදානය කියලා ගත්ත කමක් නැහැ. උපාදාන වෙන්නත් විඥාණය ප්‍රත්‍ය වෙන්න ඕනේ. පැහැද? උපාදානයේ එතනිනුත් අර්ථයක් එනවා. උපාදාන නිරෝධ කරන්න බෑ. මේ ගොන්නු බාණක් නොව එකිනෙකට විරුද්ධ වෙනස්ම දෙයක් වෙනස්ම දෙන්නේ එකිනෙකාට එකිනෙකා සම්බන්ධ වුණාම බාණක් පේනවා මිසක එක්කෙනෙක් තුල බාණක් ඉඳලා නැති වුණා නෙමෙයි හිටපු එකක් තිබුණා නෙමෙයි ඉපදිලා නැති වුණා නෙමෙයි නොතිබ්බ එකක් ඉපදුණා නෙමෙයි තියෙන්නම බැරි ස්වභාවයක් තමයි මේ නොදන්න කම නිසාම බාණ විදිහට පේන්නේ කියලා දැක්කනම් ඒක නා කොච්චර යොත බැඳාත් හිත පිළිගන්නේම නැහැ බාණක් කියලා. අද වෙලා තියෙන්නේ හිත පිළිගන්නවා බාණක්මයි කියලා. ඉතින් ගොම් බාණක් දනගන්න කෙනා ගොණික්ම තමයි ආයේ. ඇහෙනවද? පැහැදගතව. ඕක තමයි නාම රූප වල දරුණු කතාව. ඕකම තමයි හැබැයි මං කිව්වෙත් අර ගෙම්බගෙන් ඈ. ගෙමේ පයින් බෑ කියලා. පැහැදද? ඒක තේරුම් ගත්තේ කාරණා. හරිද? ඉතින් මෙහෙමයි. තණ්හාව නිරෝධය නිරෝධාර සත්‍ය කියලා පෙන්වන තැන බුදු බණවසලා. මේක පෙන්වෙම මේ නිරෝධය දැකපු කෙනාට දැන් කොහොමත් මගේ එළි වෙලා තියෙන්නේ. නිරෝධය දැක්කා කියන්නේ මොකද්ද? දිට්ඨිය පහළ වුණා. දිට්ඨිය පහළ වුණා කියන්නේම තමන්ගේ දෘෂ්ටිය අනුවමද නැද්ද තමන්ගේ තියෙන පර්සෙප්ෂන් එක තමන්ගේ තියෙන ප්‍රොජෙක්ෂන් එක අනුවමද නැද්ද? අපි මෙහෙම ගත්තොත් අපි ගමු සමනලයා අපි අද අතේ වහනවා කියන එකෙන් අපි දෝෂයක් නැහෙනේ. අපි කැමති. හැබැයි සමනලයා මොන හරි අතිශය දරුණු රසායන දියරයක් උඩ වහලා තමයි මේ එන්නේ කියලා දන්නවනම් සමනලු වෙනකොට අපි දොරවල් වහනවා නේද? පැහැදිලි දෘෂ්ටි වෙනස් වෙනවා. මෙච්චකල් අපි දැන් හිතන් ඉන්නවා මේ සමනලු වෙන්නේ හොඳ මල් පැණි අස්සේ ඉඳලා වෙන්නේ. ආ හා ඇවිල්ලා වහන්න කියලා ඉන්නවා. කෙනෙක් ඇවිල්ලා කියනවා ඕන් ඔය වහලා ඉන්න කිමිකල් එක කොහොමද දන්නවනම් යන්තම් පිහාට ගෑවුනොත් අත කුණු වෙනවා. දැන් එනකොට දුවනවානේ. බලන්න මං කියපේක. සමනලු මී පැණි වල ඉඳලයි මේ ඇවිල්ලා වහන්නේ කියලා දෘෂ්ටිය තියෙන තාක් අපි සමනලයා ගැන හිතන්නේ මල් පැණි ගොඩේ ඉඳන් එන එකෙක් විදිහට. සමනලයා ගැන කතා කරන්නේ මල් පැණි ගොඩෙන් ආපු විදිහට. සමනලයා ගැන ක්‍රියාත්මක කරන්නේ සමනලයාව ආරක්ෂා කරන්න හිමීට අදලා ගන්න ඇයි? මල් පැණි ගොඩෙන් ආපු එකනේ. හරිද? බලන්න දිට්ඨියට අනුවයි සංකප්පය තියෙන්නේ. බලද? දිට්ටි සංකප්ප. ඊට පස්සේ සමනලයා ගැන කතා කරන්නේ කොහොම මේ මෙයා ඉන්නේ ලොකු මල් වත්තකේ ඉඳලා. අන්න හරි පොසිටිව්. හරිද? වාචා. එයා ගැන ක්‍රියාත්මක වෙන්නේ. කම්මන්තේ වෙන්නේ. හරි හිමින්. ඒක මේක පොඩි සතෙක් ඈ මල් ගොඩක ඉඳන් එන එකෙන්නේ හිමින් රැක ගන්න ඕනේ බබා වගේ රැක ගන්නවා කම්මන්ත. එයා වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යායාම වෙන්නේ යහපත් වනේ වායාම. සම්මා දිට්ඨි වාචා කම්මන්ත දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව සති සමාධි. සමනලයා ගැන සිහියෙන් ඉන්නකොට අපිට හිතෙන්නේ මොකද්ද? මල් ගොඩේ ඉඳන් මේ නේකා කියලානේ. සමනලයා ගැන යම්කිසි සමනලයා කියන தත්වෙට අපේ හිත ඇදිලා තියෙනවා නම් යම් කිසි සමාධියක ඉන්නව නම් අපිට හිතෙන්නේ මොනද දේ නේද? පැහැදිලිද මං කියන්නේ? හැබැයි ෂණික වෙනස් කරොත් මම දෘෂ්ටිය මූ එන්නේ අත කුණු කරන්න පුළුවන් කිමිකල් එකක් අතේ තියාගෙන කියලා. ඕක නේද හොඳම කතාව මදුරු. අද මදුරු වෙනකොට දුවන්නේ ඇයි අපි? ඩෙන්ගු කියලා දන්නව නේද? දැන් මොකද වෙන්නේ? දෘෂ්ටිය තියෙන්නේ මදුරුවගෙන ඩෙන්ගු කියලා. එතකොට අපිට දිට්ටිය තියෙන්නේ මේ ඩෙන්ගු කියනකනම් දිට්ටිය නිසා හිතෙන්නේ ඩෙන්ගු ගැන. මූ කයිද දන්නේ නැහැ. ඒක ඩෙන්ගු ඇදෙයිද දන්නේ නැහැ. හරිද? ඒ මදුරුව ගැන කතා කරන්නේ හොඳ පැත්තද? නෑ මූ කොහොම හරි තොරන්චි කරලා දාන්න ඕනේ.
මදුරු දඟරයක් හරි පත්තු කරන්න ඕනේ. නැත්නම් මොනවා හරි ස්ප්‍රේ එකක් හරි ගහන්න ඕනේ. ඒක ගැන ක්‍රියාත්මක වෙන්නේ, ඒක ගැන හිතන්නේ, ඒක ගැන කියන්නේ, ඒක ගැන මොනෝ හරිම දෙයක් කරනවා නම් වෙන්නේ අර අපි මුලින් දරාගත්ත දෘෂ්ටිය මත. දැන් බලන්න, තණ්හාවේ Nirodhaya දැකපු කෙනා පත් වෙනවා පැනවෙන්න බැරි ස්වභාවයක් කියන අර්ථයට. ඔන්න ඕකයි දිට්ටින් උජුං කරෝති කියන්නේ. දිට්ටින්ච අනුපගම්ම සීලවා කියන්නේ. හරි දෘෂ්ටියට ආවොත් ඒකට අනුව සීලේනවා. ඩෙංගු මදුරුවා සම්බන්ධ තියෙන දෘෂ්ටිය නිසා ඩෙංගු මදුරුවා සම්බන්ධ මට සීලයක් ඇවිල්ලාද නැද්ද? මොකද සීලේ? ඉක්මනට net දා ගන්න ඕනේ. අන්න සීලේ. සමනලයා එනකොට මල්පැණි ගොඩෙන් එයා සම්බන්ධ සීලයක් තියෙනවද නැද්ද? දොරවල් අරින්න ඕනේ ඉක්මනට එන්න කියලා. යම් දවසක හික්මීමක් ආවොත් පැන වෙන්න බෑ කියලා. එයාගේ සීලය පිටනවා ආර්ය කාන්ත වෙන්න. පැහැදිලි. පැහැදිලි. මම මේක කියන්න ගියේ මොකද්ද? Nirodha Gamini පටිපදාව වැඩෙන එකක් මිසක්. මේකේ මොනවක් කරන්න බෑ. ආර්ය සමාධි වඩන්න බෑ. ආර්ය සමාධිය වැඩෙන එකක්. ආර්ය දහන වඩන්න බෑ. ආර්ය දහන වැඩෙන එකක්. ඒක වැඩෙන්නේ අරිය බව දැක්කොත්. ඒ කියන්නේ නැවැත්ම දැක්කොත්. නැවැත්ම දකින්නේ පැවතිච්ච එකද? පැවතිච්ච එක නැවතුම දකින්න ඕනේ මේ. පැවතෙන්නම බෑ කියන නැවැත්මයි දකින්නේ. ඒකයි පැහැදිලිද? අනාර්යයි කියන්නේ අනාර්ය ශාසනයේ තමයි පැවතිච්ච දේ නවත්තන්න හදන්නේ. ඒ කියන්නේ මොකද? ඇතිවෙච්ච දේ නැති කරන්න හදන්නේ අනාර්ය ශාසනය. පැහැදිලිද? තියෙන දේ අයින් කරන්න හදන්නේ අනාර්ය ශාසනය. ආර්ය ශාසනය ඒක නෙමෙයි. ආර්ය ශාසනය කියන්නේ මේ තියෙන දෙයක් නැති කරන්න හෝ මේ තියෙන පංචස්කන්ධයේ පෙළෙන සුළුයි හෝ දුක්ගෙන සුළුයි හෝ මොන හරි විකාර නෙමෙයි. මේ කියන්නේ උඹට දුකක් වෙන්නවත් පංචස්කන්ධයේ පිටරන්න බැරි වෙලා තිබිලා. දුකක් වෙන්නේ පංචස්කන්ධය හරි පංචපාස්කන්ධය හරි තිබ්බනන්නේ. පැහැදිලිද? පංචස්කන්ධය නැති වුණත් දුකද නැද්ද? දැන් තිබුණාම කියලා ගණිත ගන්න එපා. නැහැ කියන්නේ දුක නැහැ කියන එක නෙමෙයි. පංචස්කන්ධය නැහැ කියන්නේ අතිශය ලොකු දුකක්. ඇයි? තිබ්බ පංචස්කන්ධය නැති වුනේ. එහෙම කිව්වොත් තමයි අසංජ වෙන්නේ. ඒ කියන්නේ මම ඔය සල්ව කිව්වොත් මේ කෝප්පේ මගේ කැමැත්තේ නැහැ. මේ කෝප්පේ නෙමෙයි. දැන් කටි ආයි ගියානේ. මේ කෝප්පේ නන් නෙමෙයි ඔය කියන්නේ හිතරෙන කෝප්පේ කියලා. දැන් ලොකු සනන්දර තේරෙන දේ නාම රූපම කතාව කියද්දි හිතරෙන කෝප්පේ කියද්දිම බාහිර කෝප්පයක් දන්නවමයි කියලා අපි. එතකොට ඉතින් ඒ කියන කට්ටිය කියයි මේ ගැන නෙමෙයි කියන්නේ මේ ගැන කියලා. ඒගොල්ලෝ නොකිය කියනවා. ඉතින් මේකත් ඇත්ත තමයි කියලා. මට මේක කියන්නකෝ. මේක තියෙද්දි මේ එළියේ කෝප්පේ කියන එක කෝප් එළියේ මේ රටාව තියෙද්දි මට කෝප්පේ කියලා හිතරෙන නතර වෙනවද? එළියේ මේක පේනකොට මේක කෝප් එක කියලා හිතන එක මට නතර වෙනවද? එහෙම නතර වෙනවනම් නේද පුදුම වෙන්න ඕනේ. එළියේ මේක පේනවා. ඒ මනුස්සයා එහෙම මොනවද පේන්නේ කියලා? මට හිතා ගන්න බෑ මොනවද පේන්නේ කියලා. එහෙම කියන්න පුළුවන්ද? රහතුන් වහන්සේලටවත් වෙන්නේ නැහැ ඕවා. පැහැද? උන්වහන්සේලාත් හිතෙනවා. මොකද්ද දැන් වෙනස? අපිට තේරෙන්නේ මේ තියෙන දේම පේනවා. මේ පේන දේම තියෙනවා. අපි මේ ලෝකේ හොඳට පයත් හද කරලා තියෙන දැන්. ඇයි? තියෙන පොළොවම කකුල තියෙනවා. කකුල දන්න පොළොවම දැන් මේතර පොළොවේ තියෙනවා. රහතන් වහන්සේලා දන්නවා කකුල අනිකක් පොළොව අනිකක්. මේක සම්බන්ධ කරන්න බෑ කවදාවත් කියලා. ඒක දැනගත්තා වුණත් කකුල දෙක උන්වහන්සේලාගේ තියෙන්නේ පොළොවේ. පැහැද? පැහැද? මම මෙතන පෙන්නන්න ගියේ ආර්ය ශාසනය නැවැත්ම. ඒ කියන්නේ පැවතුනේම නෑ කියන Nirodha දැකපු කෙනා තුල තියෙන ප්‍රඥාව, ප්‍රඥා ස්කන්ධය මිල කරන්න බැරි, ඒ කියන්නේ වැලියු කරන්න බැරි මට්ටමේ බරක්. බරක් කියන්නේ මහදයක් නෙමෙයි. ඊටාම සැහැල්ලුවක් මහා ධර්ම ස්කන්ධයක් එයා දන්නවා. මේ ලොකු වචන පද නෙමෙයි. එයා දන්නවා නැවැත්මක් කියන එක මේ ශාසනය පෙන්වුවේ තිබ්බ දේ නැවැත්වුවා කියන එකෙන් නෙමෙයි. ඒකේ දෝෂයක් නෑ තිබ්බ දේ නැවැත්වුවා කියන එක. බාහිර කට්ටියට පේන්නේ මෙයා මෙච්චර කල් කර කර හිටපු දේවල් නතර කරා කියලා. ඒ බාහිරට පේන විදිහ. හැබැයි උන්වහන්සේ දන්නවා මෙච්චර කල් කර කර හිටපු දේවල් නතර කරා නෙමෙයි මේ කිව්වේ. මෙච්චර කල් කොරළම තිබිලා නැහැ. මට ඒකද තේරුණා. අන්න ඒකයි වෙනස ඔගේ. අනාර්යය කරන්නේ කර කර හිටපු දේවල් නතර කරනවා නෙමෙයි මොහරිගල්ලා. ආර්ය ශ්‍රාවකය කරන්නේ කර කර හිටපු දේවල් නතර කරනවා නෙමෙයි. ඒගොල්ලන්ට තේරෙනවා මෙච්චර කල් කරළම තිබිලා නැහැ කියලා. කරන්නම බැරි වුණා මට කියලා මේක. අන්න ඒ හිඳයි නැවතෙන්නේ නැවතීමේ තිතත් එක්ක. පෘථග්ජනියෝ ක්‍රමාව දාලා තියන් ඉන්නවා. To be continued වෙන්න. අරක the end. රහතුන් වහන්සේ කියන්නේ the end. අපි පෘථග්ජනියෝ කියන්නේ to be continued. හරිද? ඒ chapter එක පටන් ගන්න පුළුවන්. බලන්න. බලන්න මම කියව එක. ඉතින් චතුරාර්ය සත්‍ය මේ වගේ ධර්මස්කන්ධය අවබෝධ වුණොත්, ඒ කියන්නේ යාට ධර්මතාවය අවබෝධ වුණොත් මේ සත්‍ය පබ්බය පූර්ණයි.
ඊ තේරුණාද? සච්ච පබ්බේ පූර්ණ වුණාට පස්සේ කන්ද පබ්බේ දන්නේ නැහැ නෙමෙයි. ඊට පස්සේ ආයතන පබ්බ දන්නේ නැහැ නෙමෙයි. ආනාපාන පබ්බ දන්නේ නැහැ නෙමෙයි ඈ. සච්ච පබ්බේ හරියට දන්නවා නම් ඊතුරු සමස්ත පබ්බ දන්නවා. බල මම කියන්නේ මේ එකක් හරියට තෝරගත්තොත් එයා ඊතුරු සියල්ල දන්නවා. ඊතුරු සියල්ලම දැනගත්තත් වැඩක් නැහැ එකක් හරියට දන්නේ. බල. බල දැරදේ. ඉතින් ඒ නිසා තේරුම් ගන්න. ඒකයි මේ බුදුමනසේ අන්තිම දේ කියන්නේ. මහන් යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාණයෙන් මෙසේ සත් අවුරුද්දක් උපරිම ඉන්නව නම් අනිවාර්යෙන් මේ ශාසනේ කෙලවර කරන්න පුළුවන්. බල. ඔව් අපි කල්පනා කරලා බලන්නේ මේකයි. බුදුමනසේ ඔබ සත් අවුරුද්දක් කිව්වට අපිට ඕකට හුරුව ගන්නම අවුරුදු 50ක්වත් යනවා මේ යන විදිහට කියවොත්. පැහැද? දැන් අපිට අපි දැන් කල්පනා කරනෝනේ හත් අවුරුද්දක් කොහමරි ඉන්නම් කියලා. බලන්න මේ හත් අවුරුද්දක් කියන්නේ නොකඩවා. අපි දවසට විනාඩි 1440ක් තියෙනවා. අපි දැන් දවසක් කියලා ගන්නෙ විනාඩි 1440 නං. ඔය 1440න් විනාඩි 40 නං සතිපට්ඨානේ ඉන්නේ. දවස් 10ක් හිටියොත් විනාඩි කීයද ඉඳලා තියෙන්නේ? විනාඩි 400යි. ඉතින් විනාඩි 400යි කියන්නේ දවසක්ද? මොන දවසද? දවසර විනාඩි 1440ක් තියෙනවා. හරිද? දවස් 10ක් විනාඩි 40 ගන්න සතිපට්ඨානේ වැඩුවොත් දවස් 10යි විනාඩි 400යි. ඒත් හත් අවුරුද්දකට ඕන කරන එක දවසක්වත් සම්පූර්ණ නැහැ. ඉතින් මං අහන්නේ අපේ අවුරුදු හොත කවද සම්පූර්ණ වෙන්නේ? මෙහෙම ගියොත් කරන්න බෑ. පැහැදිලිද? පැහැදිලිද? ඒකයි ඒකයි මං කිව්වෙ මෙතන කිව්වේ මොකක්ද නෙමෙයි අපිට කරන්න බෑ කියන එක නෙමෙයි. මේ අපේ දින කම්මැලි ගමේ දෝෂෙමයි. ඉතින් හැමතිස්සෙම ඉන්න බෑනේ. ඔය පොඩි වෙලාවක් ඉමු. ඉතින් එම කරන්න බෑ. මෙහෙමයි ඉන්න තමන් වඩන තමන්ට වැඩෙන ප්‍රතිපදාවේ කාලේ එන්නේ නඩු වෙනවා. අපි හිතන සීග්‍රයෙන් වෙන්නේ නැහැ. දවසර විනාඩි ගාණ හිටියොත් දවස් 1440ක් ඉන්න වෙනවා එක දවසක් සම්පූර්ණ කරන්න. දැන් දවස් 1440 කියන්නේ අවුරුදු කීයක්ද? අවුරුදු 4ක් වතන හොඩියෝ. පැහැදිලිද මං කියන්නේ? ඉතින් අවුරුදු 4 ගානේ අවුරුදු 4ට එක දවස නම් අවුරුදු 8ට දවස් දෙකයි. මේ සම්මත් ජාතිය හොරන්න වෙන්නේ නැහැ හොමුදියෝ. ප්‍රමාදේ ඔන්නෝකට තමයි පමාදෝ මච්චුනෝ බලන් කියන්නේ. ඔය අප්‍රමාදී බව නොවන තාක් මරණය නියතයි. පැහැදිලිද? ඒ නිසා අපි මරණානුස්සතිය ලෝකාර්ථයෙන් හරි වඩන්න ඕනේ නැද්ද දැන්? ඇයි දවසකට විනාඩිය නම් අපි ඉන්නේ සතිපට්ඨානේ. විනාඩි 1439ක් ඉන්නේ 80යනේ. ඒ 80 තුල 100 පවත්වන්න ආයි අපි මොනෝ හරි මේ කමටහනක හිත තියන්න ඕනේ දැන්. මම මේ කිව්වේ අතිශයින්ම වෙන්න පුළුවන් වර්ස්ම සිනාරියෝ එක. අපි බෙස් පැත්ත හිතලා වැඩක් නැහැ කොහොමද? මේ මොකද සමහරලාට ඒක මට අතරම මතකයි දේශනාවක මම ඇහුවේ. සමහරලාට පය හතෙනුත් රහත් වෙන්න පුළුවන් කියලා පෙන්නනවලු. සමහර සූත්‍රවල මට ඒක අහුන්නේ නැහැ. ඒකත් එහෙමයි මං කියන්නේ තප්පරේ නෙමෙයි අමරණීය වුණත් ඕක කරන්න පුළුවන් ද බලන්න කොහොමද? මේ යන විදියට ගියේ. ඉතින් එතකොට බුදුපියාණන්ස කියවක බොරු නෑ. බුදුපියාණන්ස කියවේ මෙච්චරයි මහණෙනි ස්වර්ගය යන්නේ. මේ හොඳට තේරුම් ගන්න ලෞකිකව ස්වර්ගය කියන්නේ දිව්‍යතල. නමුත් බුදුපියාණන්සේ පෙන්නනවා නිබ්බාණං උපනිදාය සබ්බ උප්පත්තියෝ දුග්ගති. නිවනට සාපේක්ෂව මහණෙනි සමස්ත 31 තලෙම දුකක්. එතකොට ස්වර්ගය කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකය පවතින්න බැරි තැනක්. එතනට කිව්ව නම නිවන. ඒක තමයි නිවන ස්වර්ගය කියන එකට තමයි අර්ථය පෙන්වන්නේ ඔය. බලන්න. ඉතින් මම ආයෙ එකයි කිව්වේ. කෙනෙක්ට ඕන නම් අර්ථ ගන්න පුළුවන් ස්වර්ගය කියන්නේ දිව්‍යතල. කෙනෙක්ගේ ප්‍රඥාවට තේරෙන්න පුළුවන් මේ ස්වර්ගය කියන්නේ දිව්‍යතල නෙමෙයි. මේ කියන්නේ බ්‍රහ්මතල. කෙනෙක්ට තේරෙන්න පුළුවන් මේ බ්‍රහ්මතල කියන්නේ මේ දිව්‍යතල කියන්නේ මේ ස්වර්ගය කියන්නේ රූපාවචර ඒවා නෙමෙයි වෙන්නේ. අරූපාවචර. ඊට එහා දන්න කෙනා දන්නවා මේ එකක්වත් නෙමෙයි ස්වර්ගය කියන්නේ. බලන්න. බලන්න. මෝක්ෂය කියන්නේ මොකද්ද? මෝක්ෂය කියන්නේ මොකද්ද? මෝක්ෂය කියන්නේ නිවන් තමයි. අර මම ඉස්සලා කිව්වේ ඊයේ විමෝක්ඛ මුඛ කියලා. විමුක්තිය ලබන්න කියන එකට තමයි විමෝක්ඛ කියන්නේ. මෝක්ෂය කියන්නේ නිවන් තමයි. හැබැයි ඒකයි මම කිව්වේ දැන්. ස්වර්ග මෝක්ෂය කියද්දි කෙනාගෙනාගේ ප්‍රඥාව නු කෙනෙක්ට ගන්න පුළුවන් සතර පාග සතර සාපේක්ෂව ස්වර්ග මෝක්ෂයක් මනුස්සතලේ. එහෙමත් ඕනේ නැහැ. නිවිසතේට සාපේක්ෂව ස්වර්ග මෝක්ෂයක් මොනවද? අසුරනිකාය.
අසුරනිකායේ කට්ටියට සාපේක්ෂව ස්වර්ග මොක්ෂය ප්‍රේතනිකාය. ඒ වගේම අසුරනිකායට සාපේක්ෂව අපායක් නිරි අපාය. ප්‍රේතනිකායට සාපේක්ෂව ස්වර්ග මොක්ෂයක් තිරිසං අපාය. ප්‍රේතනිකායට සාපේක්ෂව අපායක් අසුරනිකායයි නිරයයි අපායයි නරකය කියන ඒවා. තිරිසනුන්ට සාපේක්ෂව ස්වර්ග මොක්ෂයක් මනුස්සතලේ. තිරිසනුන්ට සාපේක්ෂව අපාය ඊට පල්ලෙහා දෙන ලෝක තුන. මනුස්සයන්ට සාපේක්ෂව ස්වර්ගයක් දිව්‍යතල. මනුස්සයන්ට සාපේක්ෂව අපාය සතරපාය. ඔය තමයි ලස්සනට යන්නේ දිව්‍යතල ඇටි. ඒ කෙනා කෙනාගේ කාලෙට කෙනා කෙනාට සාපේක්ෂව නෝනින් කෙනා කෙනාට තේරෙන ස්වර්ගයත් අපායත් වෙනස්. හැබැයි යම් දවසක් තේරුණොත් අර කෙරවලේම කියපු මොක්ෂය නිවන නිවීම තේරෙනවා. මේ කියන සමස්තයම පත්තු වෙලා තිබතන. එතනත් ගතන නිරෝධය කියන්නේ නිවීමට නමක්නේ. අපිට ඔය නිවීම කියලා කියනකොටම තේරෙන්නේ පත්තු වෙලා තිබ්බ එක නිවන්න තියලා නේද? නෑ ඒක නෙමෙයි කිව්වේ. නිවිලාමයි හිටියේ. නිවිච්ච බව දරන් හිටියේ නෑ. පැහැදිලි. ඒ කියන්නේ මේ ලෝකේ යථාර්ථයේ පැනවෙන්න බෑ කියන එක බුදු පියන් වහන්සේ කිව්වත් නැතත් ඇත්තටම පරමාර්ථයෙන් එහෙමද නැද්ද? අපිට වෙලා තිබ්බේ මොකද්ද? අහගන්න කියන්න කවුරුත් කියවු නැති එකනේ. ඉතින් ඒක අපි අහන උගත්තා කියලා ලෝක ධර්මතාවය බොරු වෙනවද? වෙන්න බෑනේ. ඒකයි කියන්නේ හැම මොහොතෙම හැම විටම හැම තැනකම පැවතිච්ච නිවීමයි අපිට අහුුන්නේ නැත්තේ මෙච්චර කාලෙ. ඒ අහුවෙන්නේ නැත්තේ මොකද? හැමතැනම තිබුණා නම් ඇයි ওই නිවීම හම්බ නොවෙන්නේ? ඇස් පේන හින්දාද ඇස් අන්ධ හින්දාද? ඇස් අන්ධ හින්දා. අන්ධකාරයට කියන්නේ මොකද්ද? මෝහය නමක්. මෝහය එන්නේ අවිද්‍යාවෙන්. ඒකයි කියන්නේ අවිද්‍යාව අඳුර තමයි ආලෝකයෙන් නිවෙන්නේ. පැහැදිලි. පැහැදිලි. එහෙම තමයි අර්ථය. විඥානය මායාකාරක හැටියට. විඥානය මායාකාරක හැටියට නෙමෙයි. විඥානය මායාකාරක හැටියට නෙමෙයි. විඥානය දන්න කෙනාට ඒකට දෙන්න පුළුවන් උපමාව මායාව. බලන්න. එහෙමයි ඒක බලන්න. ප්‍රඥාව කියන්නේ නිකලෙස් ස්වභාවයක්ද කෙලෙස් ස්වභාවයක්ද? ප්‍රඥාව කෙලෙස්ද නිකලෙස්ද? ප්‍රඥාව කියන්නේ කෙලෙස්. ඒ හරි. ලෝකෙට කියන නමක් නේද කෙලෙස් කියන්නේ? නැත්තම් ලෝකෙට නේද කියන්නේ ආශ්‍රවය කියලා. අපිට ප්‍රඥාව බිහි වෙන්නේ ලෝකයේ තුලද නැද්ද? ලෝකෙ තුලම කියන්නේ මඩේ උපන් නෙළුමමයි මඩෙන් උඩට එන්නේ. හැබැයි මුල තියෙන්නේ කොහෙද? මඩේ. ඒ වගේ මේ ලෝකෙ තියෙන ස්වභාවයෙන්මයි ප්‍රඥාව තිලිපෙන්නේ. මුල කොහෙද? ලෝකෙ. ඒ හින්දා ප්‍රඥාවත් හරියටම තේරුණා නම් කෙලස්. ඒකයි උන්වහන්සේට ප්‍රඥාව කියන එකෙන්වත් අල්ලන් ඉන්නෝ නෙමෙයි. බලන්න. අපිට නෑ තේරෙන්නේ අම්බෝ මහා ප්‍රඥාවක් කොච්චර වටිනවද ඒක කියලා. ඔත උන්වහන්සේ දන්නවා ඒ කියන්නේත් ලෝකෙ. බලන්න. මට මේ කියනකෝ නිවන් දකින්න ඕන හොඳම සුදුසුකම් මොකද්ද? නිවන් කෙනෙක් නිවන ලබන්න නම් තියෙන ඕන හොඳම සුදුසුකම් මොකද්ද? නිවන් දකින්න තියෙන හොඳම සුදුසුකම් මොඩකම්? මොඩකම මොඩකම මොකද නොදන්න කම නෙවෙයි ඔක්කොම දන්න කමත් හොඳයි ඒකට. ඒ කියන්නේ හරියටම ඔක සරල කරොත් නිවන් දකින්න ඕන හොඳම සුදුසුකම අවිද්‍යාව. අවිද්‍යාව තියෙන තාක් නේද නිවනක් උපනිශ්‍රය කරන්න පුළුවන්. විද්‍යාව තියෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවෙන් බරිත වෙන තාක් නේද නිවනක් මේ උද නිවනක් ළඟා කරගන්න නිවන අත්පත් වෙන්න වඩපරිසරය තියෙන්නේ. අන්න ඒක අවිද්‍යාව නැත්තම් නිවනක් ඕනේද? අවිද්‍යාව කියන එක තිබිලම නැත්තම් නිවනක් ඕනේද? නෑ ඉන්නෙම නිවනේනේ. හරිද? ඉතින් අපි සතුරු වෙන්න ඕනේ. අපිට අද අවිද්‍යාව තියෙනවා. ඉතින් ඒ හින්දා නිවන ලබන්න පුළුවන් මේක. නැත්තම් ඉතින් ඊට පස්සේ දුක් වෙන්න ඕනේ නැහැ. ඉතින් අවිද්‍යාව නැහැ කියන්නේ කොහොමද නිවන්නේ? බලද? මං කියේ පහදද? අවිද්‍යාව කියන මූලික සුදුසුකමමයි නිවන් දකින්න හේතුව. පහදද? ඉතින් අවිද්‍යාවමයි එතකොට පසුබිම වෙන්නේ නිවන කරා යන්නේ. ඔව්. ඉතින් නැත්තම් මොකක් ගැන දැකලාද? අන්න ඒක. ඒ කියන්නේ ඇත්තම මොකද නිවන් දකින්න උපදේශය? ඔව් නෑ මම කියන්නේ ඔතනම පෙන්වන්න ගියේ හැම එකේම තියෙන වාසි මිස අවාසියක් නෙමෙයි. අපිට දැන් පුදුම කැක්කුමයිනේ ඔළුව. අපේ අපි අවිද්‍යාවෙන් පරිතරා පුරුතඥයෝ කියලා. පුරුතඥයෝ වරෙන් නිවන් දකින්නේ කවුද ඉතින්?
ඉති පෘතජන වීම භාග්‍ය කොට සලකන්න එපා. ඉති නැත්තම් නිවන ලබන්න ඕනේ නැහැ නේ. බල මං එක කිව්වේ අපේ අතේ තියෙන වාසිය අපි තේරුම් ගන්න නැතුව විකාර කිය කී ඉන්නවා. මේක දුකයි මේක දුකයි අපිට නිවන් දකින්න බෑ. අපිටමයි නිවන් දකින්න පුළුවන්. වෙන මොකාටවත් තමයි බැරි. මට කියනවා සෝදාපන්න වෙච්ච කෙනා නිවන් දකින්න පුළුවන්. එනේ ආයි නිවන දකින්න පුළුවන්. මෙතන ලා උගාරදෙන් ගන්න එපා. සෝතාපන්න වෙච්ච කෙනාට ආයි නිවන් දකින්න බෑ. එයා නිවන දැකලා ඉවරයි. හල්. හල්. ඕ අර ඒ කියන්නේ මම ඒකයි කිව්වේ. ඒකයි පෘථග්ජන පිරිසමයි සතුරු වෙන්න ඕනේ අපිට නිවන් දකින්න පුළුවන් කියලා. බුදු පියන් වහන්සේලාට ආයි නිවන් දකින්න පුළුවන්. නැත නිවන් දකින්න බෑ. ආයි උන්වහන්සේලා දැකලා ඉන්නේ ඒක. ඉතින් මං කියන්නේ අපි හරියට අපේ හිත යොමු කළොත් අපි හැම තැනම හොඳම යහපත් පැත්තේ අපිට යහපතක්ම කරා මිසක් මේ හැමදැනම අපිට කිසිම යහපතක් කරලා නැහැ. නමුත් අපිට පුදුම දුකයි අපිට නිවන් දකින්න මේ අම්මලා හින්දා බෑ තාත්තලා හින්දා බෑ දුවරුවෝ දූදරුවෝ රැකියාව විකාර කියවි වෙන්නේ. රැකියාව කරන නිසාමද නැද්ද නිවනක් ඕනේ? දරුවෝ නිසාමද නැද්ද නිවෙන්න ඕනේ දැන්? ඉතින් දරුවෝ කිටි නැත්තම් නිවෙන්න හිතෙන්නේ නැහනේ. ඉතින් එහෙනම් නිවෙන්න උපනිශ්‍රය කරේ අර මේ හතුරෝ මිතුරෝ සියලුම ඥාති වරම්පරාවද නැද්ද? ඉතින් ඒක දැනගත්ත සත්පුරුෂයා ඒගොල්ලන්ව පහතර දාලා එලවල දානවද? පුළුවන් තරම් ළඟට රගෙන රැකවන්නේ දෙනවද? රැකවන්නේ දෙනවා. ඔන්න ඕකයි ගුණේ කියන්නේ. ඉතින් අපිට අද වෙලා තින්නේ විද්‍යාව පහළනකොට එන්නේ අර ඔක්කොම ටික යන්න කියනවනේ. ඒකට කියන්නේ විද්‍යාව පහළනවා නෙමෙයි. ඒකට කියන්නේ අවිද්‍යාවේ විද්‍යාවක් එනවා එදියාට. විද්‍යාව නම් එන්නේ නැහැ. පැහැදිලිද කතාව? ඉතින් අන්න ඒකයි තේරුම් ගන්න තියෙන කාරණාව. මම කියන්නේ ගියේ දැන් ඒක ඇත්තටම මේ ලොකුහතර කිව්වක වැරදිත් නැහැ. දැන් මම හුඟාක් කාලවල විස්තර කරපු පැතිවල තියෙන්නේ එක්ක පේන මට්ටමට නැත්නම් ඇහෙන මට්ටමට. අර අපි අර කතා කරන අර රූපස්කන්ධයේ විස්තර විග්‍රහාවේ ওই මූලික ඉන්ද්‍රිය වලටනේ. ඒක මම අර කිව්වේ මගේ පැත්ත පොඩ සාධාරණීකරණය කරගන්න මේ අර අපිට හුඟාක් ගෝචර සහ අපිට පෙන්වන්න පුළුවන් දෘශ්‍ය පැත්තනේ ඕක. ඇත්තටම අපිට හිතන ගැන හිතා ගන්නව බෑනේ එච්චර වේගින්ද. ඉතින් මම මෙහෙම එකක් කියනවා. මේ උරලෝසු හොඳ උපමාව කර මේ රූපණේ පෙන්වන්න. හරිද? මෙතන බලන්න අපිට හිතනවද නැද්ද මේ තප්පර කට්ට. තප්පර කට්ට කලින් 10 තිබිලා ඉඳන් 11ට එන්නේ කියලා. පැහැදිලිද? එතකොට ඇහැ කියන එක තුල Nirodhaya කියන තැනදී පැනවෙන්න බෑ කියන එක අර්ථ අරගෙන නෙමෙයි තේරෙන්න ඕනේ. මේ හැංගීමෙනු ඊයකෙන්න ඕනේ. පැහැදිලිද? අර ඊයේ කරපු එකමයි මම මේ ප්‍රායෝගිකව කියන්නේ. එතකොට නිකන් බලන්න දැන් තේරෙනවද නැද්ද 12 තිබ්බක 3ට ගියා කියලා. දැන් අපිට ඕනනම් S2 වහගෙන කියන්න පුළුවන්ද බැයිද? ඔව් මේක කොහමද ආයි 12ට ගිහිල්ලා ආයි 12ට එනවා. ඒ කියන්නේ සමස්ත චක්‍රයක්ම අපේ හිතේ තියෙනවද නැද්ද? පැහැදිලිද? මම දැන් මේ ආයි පලංජිය ගහලා කියන්නේ. ඒක තේරුම් ගන්න. මම අහන්නේ මේකයි. මේකේ මම මේ නතර කරන එක සුසු නැද්ද දන්නේ නැහැ. මම පොඩ්ඩක් නතර කරන්නම්. හරිද? ඔන්න බලන්න දැන් වැඩි. හරිද? ඔන්න දැන් 8 ඉඳන් 9ට යනවා කියනකොට මේ ලොකෝ ගන්න මේ තප්පරකට වෙන්න නැහැ නේද? හරිද? 8 ඉඳන් 9ට යනවා කියනකොට අපිට පේනව නේද තප්පර 5ක් ගියා කියලා. හරිද? මම මෙහෙම කරොත් ඔන්න දැන් පළවෙනි එක. හරිද? දැන් හරියට බලන්න ඕනේ. මෙන්න පළවෙනි තප්පරේ දැන් කියලානේ අපි ගත්තේ. දැන් ලුකු සනසනට ඒත් හිතෙනවා ඇති. ඔව් දැන් මේ මුන්නහදේ නැවතුනට දැන් ඊළඟ තප්පරේ යන්න එපා. හරිද? ඒ අර්ථය ගන්න එපා. මම කියන්නේ මේ මොහොත දැන් බලන්න. දැන් තප්පර කට්ට තියෙන ස්වභාවය තුල මේ මොහොතේ කෙනෙක් ඇවිල්ලා මේක බැලුවොත් එයාට හීනෙන්වත් හිතෙයිද ඔරලෝසු ගැන දන්නේ නැත්නම් ඒක ගන්නුනේ ඒක හිතලා ගන්නුනේ නැත්නම් ඔරලෝසු ගැන දන්නවනම් එයා කියනවා මෙලෝදයක් දන්නේ නැති ඔරලෝසුවක් දන්නේ නැති ළමෙක් ඇවිල්ලා කිව්වොත් එයා කියයිද අනේ මේ කට්ට ඊළඟට ඉතින් ඊළඟ තප්පරේට යන්න ඕනේ කියලා කියන්නේ නැද්ද කියන්න බෑයිද ඒක කියන්න බෑ කියන්න නැතුව ඉන්නවනම් කියන්න නැතුව ඉන්නේ දැනගෙනද නැද්ද ඒකට කියන්නේ රඟපෑම ඈ දැන් මේ මොහොතේ දැන් බෑ කියලා නොතේරි නැතුව ඉන්නවනම් කියන්නේ ඒක හිත අවංක නැහැ පැහැදිලිද අපි අහුවෙන විදිය උපමායි හරිද ඊට පස්සේ බලන්න දැන් මේ තප්පරේ දැන් මං කෙලිම පොල්ලෙන් ගහනවා ඔළුවට පොල්ලෙන් ගහනවා ඒතර මතකයන් දිනවනේ ආ ඊට පස්සේ ඔන්න හරි දැන් පොල්ලෙන් ගහපු එකේ කලින් මතක ඉවරයි දැන් ආයි අලුතෙන් එකක් ගියා දැන් මට ආයි කියන්නකෝ කලින් තිබ්බ තප්පර කට්ට දැන් අලුතෙන් තප්පරයක් ගියා කියලා හිතනවද නැත්නම් අලුතෙන්ම තප්පරයක් ගියා කියලා හිතනවද තප්පරයක් නෙමෙයි නිකන් ගියා කියලා හිතෙන්නේ පැහැද මේ අලුතෙන්ම ගියා කියලා හිතෙන්නේ පරණ එක දන්නේ නැහැ ඔන්නෑම කියන්නේ පොල්ලෙන් ගහලා ඉන්නේ දෙන්න පැහැද පැහැද ඊට පස්සේ ඕන බලන්න ආයි පොල්ලෙන් ගහනවා ආයි දැම්මා හරි දැන් ආයි අලුතෙන් බැලුවොත් ආයි අලුත්ම එකක් මිසක අනික අලුත් නෙමෙයි
අලුත්ම එකක් මිසක. එතනදී අලුත්ම එකක් කියලා කියන්නේ අලුත්යක් ඉපදුනා කියන අර්ථය ගන්න නෙමෙයි දැන්. මම අහන්නේ මේකයි. මම ඒකයි පලංජිය මං කිව්වේ කියලා. ඒකටත් එහා මේ අර්ථයෙන් ගන්න. අපි දැන් මේක එක දිගට මෙහෙම දාලා බලනකොට තේරෙනව නේද? දැනවනේ. මෙතන තිබ්බ එකයි මෙහි යන්නේ කියලා. ඒ කියන්නේ කලින් පළවෙනි සැරේ වෙච්ච රුප්පණේ මතකේ තියාගෙන දෙවෙනි රුප්පණයත් බැඳලානේ කියන්නේ. ඉස්සලා පොල්ලෙන් ගන්නකොට මොකද වුනේ? පළවෙනි රුප්පණේ තුල හිටිනවා දෙවෙනි රුප්පණේ මතක නැහැ. ඊට පස්සේ ඊළඟ සැරේ පොල්ලෙන් ගෙවුවාම පළවෙනි රුප්පණේ අමතකයි දෙවෙනි රුප්පණේ හිටිනවා. එහෙම නේද? දැන් දෙවෙනි රුප්පණේ කියලා කියන්න බෑද උඩ? පළවෙනිම වෙනවා. කියන්නේ ජීවිතේ පළවෙනි දවසේ බලනවා වගේ වෙනවා. වෙලාවකම අලුත් කෙනෙක් විදිහටයි අලුත් කෙනෙක් කියන්නේ මම කියනවා. ඕ අලුත් කෙනෙක් හැම මොහොතකම අපි ඉන්නේ ඔන්න ඔය විදිහට කියනවා මං හිතන්නේ සමහර දේශනවලක සඳහන් අලුත්ම අලුත් ලදරුවෙක් බලන විදිහට බලන්න ලෝකේ කියලා ඒක ඔය කියන්නේ නෝ කියලා ඒකයි වෙන්නත් ඕනේ ඒකම තමයි දැන් වර්තමාන මොහොතේ ඉන්නවා කියන්නේ අර අන්න නැවතිලාද පැන යනවා නේද ඒකයි මං කියනවා මේ නිරෝධය කියන අර්ථය නොදක මේවා නිකන් කටපාඩමට කිව්වා කියලා බෑ කියන්නේ අලුත් දරුවෙක් වගේ මං බලනවා කියලා බලන්න බෑ ඒ මතකය තමයි මේ ලෝකේ දේවල් තියෙනව නෑ කියලා තියාගත්ත කාලේ ගත්ත උපාදාන ටික. ඒ ටික ලෙහෙන්නේ නෑ. ඔව්. දැන් මතකයේ කියන එකක් දැන් අර දැන් එතන සියල්ලම ඇත්තටම පිහිටන්නම බැරි එකක් නේද? ඇත්තටම අපිට ඇවිල්ලා තියෙන පිහිටන්නම පවතිනම බැරි එකක්. අපිට දැන් ඒක උපාදානය කරගෙන අපි මේ සමුදේ කරගෙන ඉන්නවනේ. ඔව්. සමුදේම වෙලා තියෙනවනේ. දැන් එතකොට මේ සමුදේ වෙලා තියෙන මතකය මම ඕකට ඉත සාධාරණයක් කියනවා. අපි හිතමුකෝ ඇත්තටම මේ ජීවිතේ සියලු මතක අයින් කරා කියලා. හරිද? නිරෝධය දකමුකේන. මේක වෙන්නේ නැහැ. මම මේකේ උදාහරණයට. මතකේ මේ අයින් කරන්න බෑ කියලා පෙන්වන්න. අපිට මතකේ ආවේ මේ ජීවිතේ අත්දැකීම් වලින්ද නැත්නම් අපි ඉපදෙන කොටම මතකයක් එක්ක ආවද? එහෙම න්‍යායාත්මකව එහෙම ආවා කියලා හිතනවා. මතකයක් එක්ක අර මොකක් හරි කියලා ගොහන්සේ කියන කාරණාවත් එක්ක ගන්න පුළුවන්. ඒක තමයි. ඒක මම කියන හින්දා නෙමෙයි. ඔව් නෑ ඒක තමයි මම කියන්නේ. එහෙම අපිට කොහොමද මේ මොහොතේ දන්නේ නැති දෙයක් පෙන්වුවොත් එතන අදහස එන්නේම මොන හරි කියලානේ. ඔබහස කොහොමද පොඩි කෙනෙක්ගේ මොන හරි තියනවා කියන එක මොකක්ද එන්නේ? පුරන්නේ. මෙහෙම බලන්න. ඉපදුන ගමන් මාසයක දෙක විතර කෙනෙක් නිකන් ගමුකත්. මම මේ කියනංගෝ. එයාට අනුසය නැහැ කියලා ගත්තොත්. හරිද? ඒ කියන්නේ අනුසය නැහැ කියන එකක්. ඔන්න නෑ මං කියන්නේ එහෙම ගමු කියලා. හරිද? මේ දැන් අපි ගන්නෝනේ ආයි අනුසයක් එනවා කියන එක. ප්‍රධාන කාරණා මේකයි. අනුසය නැත්තම් පොඩි කාලේ ඉපදෙනකොටම එන බුදු පියාණන් වහන්සේලාගේ අපි ගත්තොත් ප්‍රඥාව නිසා උන්වහන්සේලා කියයි ඉපදෙනකොටම මැරෙනවා නම් හරි කියන එක. ඒක ඉතාලම උදාාරික තර්කයක්. ඒක ඕනෙත් නැහැ. මම අහන්නේ මේකයි. අනුසයක් නැති දරුවෙක් ඉපදුනොත් ඒ දරුවා අඳ ගොළු බිහිරි කොරෙක් වගේ ඉන්නේ. වෙන්නේ. ඇත්ත ප්‍රඥාවන්තයෙක් නම් එයා. රහතුන් වහන්සේ නමක් අපි හිතමු මෞකසින් බිහි වෙනවා කියලා. මම මේ කියන්නේ ඉතාලම රළු තර්කයක්. මේක වෙන්න බැරි එකක්. හරිද? රහතුන් වහන්සේගේ මට්ටමේ අනුසයත් අපි දන්නව නැහැ කියලා කිය. හැබැයි පංචස්කන්ධ ලෙවල් එක තියෙනවා ඈ. ඔව්. හරිද? ඒකයි මං කිව්වේ. මම එන්ඩාවේ මතකේ කියලා පංචස්කන්ධ ලෙවල් එකට. ඔව්. හරිද? අපි හිතමුකෝ ඒකත් නැහැ කියලා. එයා කවදාවත් මෙහෙම පෙවුනට අම්මා බෑ. දැන් පොඩි කට්ටිය ඉපදුනහම චෙක් කරන්නේ කොහොමද? පිටිපස්සට තට්ටුවක් දාලා බලනවද නැවද කියලා? පැහැද? සාරිපුත්ත හාමුදුරුවෝ පිටමැදට ගහපු පාට අනිත් පැත්ත හරුන්නේ නැහැ. අර වගේ අනුසය නැති උත්තමෙක් නම් ඉපදුනේ මොකෙන් යන්නත් හෙල්ලෙන්නේ. ඒතකොට ඉතින් කොහොමත් දරුවා ගැන අවුලක් එනවා අම්මට. මූ වැඩ කරන කෙනෙක්. පොඩි කෙනාට පස්සාර ගැවුවට පස්සේ පොන්දර ගන්නවද නැද? අර කරන්නේ ටක් ගාලා දැන් අඬන්නේ නැත්තම් මෙහෙම කකුලෙන් උස්සලා පටස් ගාලා මෙහෙම ගහනවනේ පිටේට. තට්ටු කරලා බලනවා. ඔව්. ඉතින් අර ඒකනේ අම්මලා කැමති ළමයි අඬනවට කියලා ඔප්පුරන්න තියෙන හොඳ තැන ඔය. ඔව්. ඒක අඬනවද නැද්ද කියලා අම්මලා බලන්නේ. නැත්තම් බලන්න පළවෙනි සැරේ ඇඬුවේ නැත්තම් අම්මට ඇඬෙනවා. දන්නෝ මැරිච් එකේ කාවි කියලා. ඕක ලස්සන අර 3 ඩියට්ස් කියලා දවසල ෆිල්ම් එකක් එහම මම කොහොමද බලන්නේ කියලා මම ඒක ගිහගාලේ. ඒකේ වෙන්නේ ඒ අම්මගේ මව කුසින් දරුවව ගන්නව එළියට. අඬන්නේ නැහැ. අම්මට ඇඬෙනව නිකම්ම. ඇයි අම්මා දන්නව කලින් මූ අඬන්නේ නැගෙන මැරිලා. ඊට පස්සේ අර පිරිමැදලා
ඊට මෑග් ගාලා අඬනකොට තමයි හිනා වෙන්නේ. ඒ කෙනාගේ ඒ සත්පුරුෂගේ මනසේ කිසිම දෙයක්ම තියෙන්න බැරි නම් මම අහන්නේ මේකයි, මනස කියන එක පිහිටන්න පුළුවන්ද මොනවත් නැතුව? ඔකෙන් අර්ථ දෙකක් එනවා දැන් ඈ. මනසක් කියන එක බිහි වෙන්න පුළුවන්ද මොනව හරි කියන සංඥාවක් නැතුව? මනස බිහි වුණේම මොනව හරි කියන අනුසය නිසා. ඒ නිසානේද රහතුන් වහන්සේලා ජීවත්ලා ඉන්නකොට හිත කියන මනස තියෙන්නේ. පැහැදිලිද? මනස අයින් කරන්න බෑ. මනස අයින් කරන්න බෑ, අයින් වෙන්නේ පිරිනොම් පෑමේදී. පැහැදිලිද? අර ලොකුහඳුරු කිව්ව මතකෙට මම අර කිව්වේ මේ ලෝකෙ දින ඔක්කොම නිමිති අයින් කරන්නකො. හරිද? හැබැයි අර මූල අනුස නිමිත්ත තියෙනවා. ඔව් නෑ නේ හරි. දැන් මං කිව්වෙත් ඒකයි. දැන් ඔය වගේ තමයි අතනම් ප්‍රශ්න කළ යුත්තේ. නැතුව මේ දැන් දැනගත්ත එකෙන් නෙමෙයි. මොකක් හරි කියන එක ඒක උපහාසිකය අදහසක්ද නැත්නම් මොකක් හරි කියන්නේ මොකක් හරි කියන එකද අර ප්‍රථම වචනයක් ඉඳලා ඔව් යදහසක් නෙමෙයි. දැන් අනුසේ අනුසේ කිව්වට එච්චර තේරෙන්නේ නැහැ නේද? පැහැදිලිවීම සඳහා අන්න ඒක. ඔව් මේක මේ කොහොමද මොකක් හරි මම දැක්ක යමක් කියන වචනේ සිංහලෙන් දියලා තියෙනවා. එතන මේ මේ මම හිතන්නේ අර එදා සූත්‍ර පෙන්නද්දි මට හම්බුණා. මම ඒතර මේ උනේ. මේ මාළුක්කන්ගේ පුත් සූත්‍රයද මන් දන්නේ. මේ යමක් ඔබ දැකලාම නැත්තම් රාගයක් ඇති වෙනවද වගේ අදහසක්? එහෙම やっ තිබ්බා. ඔව් නැත්නම් යදනිච්ඡන් තන්දුක්ඛන්. අනේ ඒක නම් ඒ ඔව් මේ මේ එහෙම තරග ඉන්නේ මේ. ඒක නම් ඉතින් තියරියනේ. නමුත් අර අතන බුදු මාළුක්කන්ගේ මට මතක හැටියට සූත්‍රේ එතන කියන්නේ මාළුක්කන්ගේ අය ඔබ මෙතර කල් නොදකපු යමක් නොහසපු යමක් වික්ෂ සුතමද විඤ්ඤාත මට්ටමට නොආපු යමක් ගැන රාගයක් තියෙන්න පුළුවන්ද බයිද කියලා අහන්නේ. පැහැදිලි. එහෙමයක් තියෙනවා. ඉතින් මම මේ ඔක කියන්නේ නොහසපු යමක් නොදකපු යමක් නොහිතපු යමක් එතන නොහිතපු යමක් ගැන අපි දන්නවා. ඇයි අපි හිතුවේ නැහැ කියන එකට? ඔතන බුදුහාමුදුරුව කියන්නේ නොහිතුවා කියන අර්ථයෙන් නෙමෙයි සිංහල. අහන්න බැරි වෙච්ච දකින්න බැරි වෙච්ච හිතන්න බැරි වෙච්ච දෙයක් ගැන ඔබට මොනවා හරි චන්දරාගයක් රාගයක් මොනවා හරි තියෙනවද කියලා. ඒ මට්ටමේ ගියා ඉන්න තැනින්ද නැත්නම් ඒ සමස්තයක් පිට දහන්නේ. ඒ කිව්වේ. ඒ කියන්නේ ඒ රහතන් වහන්සේ ඉන්න ස්වභාවයද නැත්නම් සාමාන්‍ය මූලික පුදජන මට්ටමේ ඉඳන් බැලුවොත්. ඔව් උන්වහන්සේ රහත් නෑ ඇතර. ආහ්. උන්වහන්සේ මේ සාමාන්‍ය මේ ලෞකික උන්වහන්සේ ඇවිල්ලා කියන්නේ මටත් රහත් වෙන්න මේ මටත් නිවෙන්න ඕනේ අපට අහනක් කියන එක. ආ. ඉතින් සාමාන්‍ය කෙනකින් අහන්න පුළුවන් ප්‍රශ්නයක් ඔය කියන්නේ. ඔව්. මොකද්ද? සරලවම මේ මෙච්චර කල් නොදකපු නොවසපු යමෙක් යමක් මොනෝ හරි දෙයක් ගැන තමන්ට ඔය චන්දරාගය ගැන මොකක්ද මේ අදහසක් තියෙන්න පුළුවන්ද බෑද? ආ ස්වාමීනි මේ මේ කොටස පොඩක් කියවන්න මේ කොමාඩ ගන්න මේ කොමාඩ ගන්න අන්‍ය දෘෂ්ටි පෙරදෝ මේ දුස්නයි මාළකේ පුත්‍රයා දුකුරුවනින් බිල් දකින තමාගේ කයට හැකියාවක් නැත. ඔහුට මම යන දෘෂ්ටියක නූපදී. ඔහුට ඇත්තේ සිත දුර කැමියති සක්කාය දෘෂ්ටිය පාව. මාත්‍රේ පුත්තේ දුකුරුවනින් බිල් දරව ඉතිවිච්ඡාන හැකියාවක් නැත. සිතඹත බලාමත් කාමදාන්දයක් ව්‍යාපාරයක් නැහැ. ඔහුට සිත දුර කැමියති ව්‍යාපාරයක් පාව. මං කුදුසේ මේ ලතරු ප්‍රමාණයෙන් අන්නේ දෘෂ්ටිය බැහැතු අපිට. ඒක අන්ත පොයින්ට් එකක් නේද? ඔය උතනින් ඉතින් ලස්සන්ට ඔප්පු කරලා වෙන්නව මොනවා හරි කෙනෙක් දිනනවා කියලා. ඔව්. නෑ දැන් සිත තුන තියෙන සත්කාය දිට්ඨිය පවතිනවා කියලා. ඔව්. මොනවා හරි කියන්නේ සත්කායට නම. ඔව්. ඒ කියන කොහොමද සත්කාය දෘෂ්ටිය කියන එක නෙමෙයි. හ්ම්. ඒතර තේරුම් ගන්න සත්කාය දෘෂ්ටිය විවිනේ සත්කාය කියන එක තියෙන නිසා. සත්කාය කියන්නේ පංචස්කන්ධය නම පොළ. එහෙමත් කියන්න පුළුවන් උපාදානස්කන්ධයවත් පෙන්නලා දියෝ. මේ අපිට මතකෙමින් ගත්තොත් නම් කොහොමත් මේ පංච උපාදාන උපාදස්කන්ධයනේ. අපි සත්කාය ධර්මය කියන්නේ සත්කාය කියලා අපිට එන එක නිරෝධ වෙනවා පංචපාස්කන්ධයේදී. හැබැයි මූල සත්කාය ධර්මතාවය. ඔව් ඒක රහතන් වහන්සේ නිරෝධයෙන් සත්කාය කියන එක. සත්කාය නිරෝධයි උපාදාන මට්ටම. ඔව්. හැබැයි අර ලැබිච්ච ඒක. හරි. ඔය දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙන්නේ අර කෙරවල තේරිලා. එතකොට කියන්නේ ඕන තරග පංචපාස්කන්ධ නිරෝධය. පැහැදිලිද? ඇත්තට මෙතන කෙලවර කියන්නේ මේ පංචස්කන්ධ ලෙවල් එකක් නෙවෙයි. කෙලවර කියන්නේ පංචස්කන්ධය තමයි ඒක පැනවෙන්න බෑ කියන තැන. අන්න ඒකයි පංචස්කන්ධ මට්ටමට පංචස්කන්ධය තේරුම් ගන්නව නෙමෙයි. ඒක වැඩක් නෑ. ඔව් පංචස්කන්ධය කියන එකත් එහා ගිය එකක්. ඒක ඒතර වචනකින් කියන්න බැරි තැන. ඔව් ඕකට ගත්තා කි වචනයක් ලස්සන. අත්දැකීමයි සංකල්පයයි. හරිද? අත්දැකීම කියන්නේ ඇත්තම ස්වභාවය. ඇත්තම ස්වභාවය තමයි පංචස්කන්ධ ලෙවල් එක. ඔව් සංකල්පය තමයි උපාදාන මට්ටම. පැහැදිලිද? අත්දැකීමයි සංකල්පයයි. අපිට අද
අත්දැකීමට එහාගේ සංකල්පයක් නැද්ද? ඔව් අත්දැකීම මොකද්ද මේකේ? පරිහරණය අපේ අත්දැකීම තමයි ඇල්ලුවා කියන එක. ඇල්ලුවා කියන එක ඇතුලේ වටාපතක් කියන සංකල්පයක්. පැහැද? අපි දැන් මේ වටාපත කියන සංකල්පයෙන් මිදෙන්න දඟලනවා. ඇල්ලුවා කියන අත්දැකීමත් ඇයිනේ. තමයි කගේ පරිහරණය කරා වගේ නේද? ඔව්. පැහැද? එතකොට බුදු පියාණන් කියන්නේ මේ වටාපත අයින් කරන එක නෙමෙයි. මේ අල්ලුවා කියන තැනම දෝසයි කියලා බලන්නේ. පැහැද? පැහැද? ඒ කියන්නේ අපේ අත්දැකීම තමයි පෙනීම. මගේ සංකල්පය මොකද්ද? ඕනේ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ලොකු හඳු පිටකෙනත් ඉන්නවා. මම මෙහෙමත් බලන ඔක්කොම. එතකොට පෙනෙනවා කියන එකට එහා ගිය මහා රාග සංකල්ප ඇවිල්ලාද නැද්ද දැන්? සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ කියලා පෙන්නන්නේ. ඔතන මේ පුරුෂස්ස කාමෝ කියන්නේ මේ අපි කියන අර පහ නෙමෙයි. ශික්ෂාපදේ පස්වෙනි මේ තුන්වෙනි එක නෙමෙයි. කාමයේ මිච්ඡාචාරා කියන එක නෙමෙයි. ඔය කියන්නේ කෙලින් මමත්වය. ඒ මට්ටමට ඔය කියන්නේ. ඒක නම් කෙනා කෙනාගේ නුවරට ඕක හරවත හැකි ඕන විදිය. ඉතින් එහෙන් බැලුවොත් ඉතින් බ්‍රහ්මතල වල සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ නෑනේ. අපි ගන්න විදිහ ඕලාරිකව ගත්තා. ඔව් 36 තලයට ගියපු ඔය. හරි. මම මෙතන කියන්නේ ගියේ එකයි. හරිද මේ මම කිව්වේ අපේ තියෙන මනස කියන්නේම අපි අර සියලු රුප්පණ, ඒ කියන්නේ ඔප්නැන් වීමේ රුවවල් එකට එකතු කරලා ගන්න. ඔව් මං ඊටාම සරල රළුක්මව කියනවා. වැලි ගොඩක් පේනවද? අපිට වැලි ගොඩක් පේනවනේ. ඇත්තටම වැලි ගොඩක්ද පේන්නේ? වැලි කැටද පේන්න ඕනේ. වැලි කැට පේන තැන වැලි ගොඩක් පේනවා කියන්නේ. අත්දැකීමට එහා ගිහිල්ලා සංකල්පයට ගිහිල්ලාද නැද්ද? මං ඊටාම රළුවෙන් ගන්න කියන එක. මෙතන මේ පොළවේ පේන්නේ මොනවද? ටයිල්. ටයිල්නේ. ඔව් දැන් අපිට වචනාර්ථයෙන් ගන්න අමාරු වෙනවා. අපිට පේන්නේ දැන් ටයිල් පොළවක්නේ. මං හිතන්නේ ටයිල් වල පොළවක් පේන්න පුළුවන්ද කියන එක. ටයිල් පොළවක් කියද්දී ඒකයි මගේ සිංහල වචනේ දැන් අර ගැප් වෙලානේ. මම මෙහෙම අහුවොත් එහෙම. මේ මෙතන ඉස්සරහා මේ පේන්නේ මොකද්ද? මං ඒ දැන් කිව්වොත් ඒක කියයිද? ඈ? නෑ නෑ අර මේ මෙතන නෙමේ අරහේ බිත්තියනේ. මං හන්නේ පේන්නේ බිත්තියද පාටක්ද? මේ පාටක් පේනවා කියන අත්දැකීමට එහා ගිලාද බිත්තියක් අහුවෙනවද නැද්ද? මේ බිත්තිය හැදිවර 10ක ඔක්කොම එනවද නැද්ද? අන්න ඒක සංකල්ප වල අතිශය දරු සංකල්ප වල තියන්නේ අපි. මොකද අර බිත්තියක් කියන තැනමනේ බිත්තිය කියනකොට සංකල්පය ඇවිල්ලා. ඔව්. බිත්ති හදපු ඔක්කොම සෙට් එකගෙනකොට ඊට එහා ගිහිල්ලා ඒකයි අපි අර කතා කරන්නේ. අනේ ඒ පැත්තට මෙයා දැන් ඔය ඕක ගත්තේ උරළු උදාහරණයකනේ. එතකොට දැන් ආයි අර ඕ ඒක තමයි. ආයි ආයි දැන් අර පෙනීම කියන්නේ තමයි සංකල්පයක් ඈ. පාට දැක්ක කියන්නේ එතන මම වෙලා ඉතිනේ. අන්නේ. ඔය ඕක හැම තැනම තේරුම් ගන්න ඕන කාරණාව උපමාවෙන් පිට පැන ගන්න එපා. පැනපු සැනින් දැන් ආයි හිතනවා එතකොට ඉතින් පාට පේන එක ගැටලුවක් නැද්ද කියන එක. ඒ කිව්වේ අරකටම සම්බන්ධයි. ඇද ඇද අන්න ඉතින් මේ සාමාන්‍ය ලෝකෙින් නිකම්ම උදාහරණ එනවා. වැඩේ තියෙන ඉතින් අර තමන් අවබෝධ කළ යුතු කෑල්ල තමන් හොඳට සිහිය තියලා ගන්න ඕනේ. ඉස්සෙල්ලා හොඳටම එතන හරියට දැනෙන්න ඕනේ. අන්න අපි මේ ආයෙ අර කණපැත්තෙන් කතාවකුත් යා. හරිද? කණ කතාව ගන්න. ඇත්තටම දැන් බලන්න මෙතන මම මේ ඇඟට දැන්නේ නෙමෙයි කියන්නේ. මෙතන මේ සෝගාන සද්දේ දිගට ඇහෙනව නේද? එක දිගට එතකොට අපිට අතොරක් නැතුව තේරෙනවා ආ ෆෑන් එකේ සද්දේ තමයි දිගට යන්නේ. මේක නැවතුනොත් ආ ෆෑන් එක නතර වුණා. ඒ මට්ටමේ ගත්තා කියලා ලයිට් උත් ගියා කියලා. හරිද? මම කියන්නේ මෙහෙම ගන්න. අර ඊයේ කියපු උදාහරණය තමයි ආයෙ තියෙන ලස්සනම. අම්මා කියනකොට දැන් අම්මා කියන එකම ආවද නැද්ද? අම්මා ඇත්ත වුණා නෙමෙයි ඇත්තම නිකන් ඇත්තම වෙලා ඉන්නේ. මෙහෙම 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 කතන්දර දැන් හැදිලා ඉවරයි. හරිද? මහණුනේ මේදා අම්මා එදා මේ මැඬුවා ඔක්කොම එනවා දැන්. දැන් අම්මා කාරේ හමුුනේ නැහැ නේ එහෙම. හරිද? ඒ අර්ථෙන් අම්මා කියනකොට එනවා. දැන් බලන්න අම්මා කියන මේ શબ્දාර්ථය අපි සමස්ත පවුලක් විදිහට නේද හිතර අරන් තියෙන්නේ. කැටියක් විදිහට, ස්කන්ධයක් විදිහට නේද? හරිද? දැන් මම මේ කියන්නේ අයන්න ගැන අල්ලන නෙමෙයි. අම්මා කියන වදින්ට සාපේක්ෂව මම මේ දැන් කියන්නේ. හරිද?
ආ මා කියන ශබ්ද තුනේ ස්වර තුනෙන් බිහි වෙච්ච එකක් කියලානේ අපිට අද හිතෙන්නේ කැඩුවාම අම්මා කියලා. ඒක අපි අද තේරුම් ගන්නෙ මේ ශබ්දේ ව්‍යුත්පන්නයක් අම්මා කියලා. ඉතින් එහෙම වුණත් සාධාරණද නැද්ද අම්මා කියලා වචනයක් තියනවා කියලා? දැන් උහුම නම් ඉතින් වැඩක් නැහැ නේ. ඉතින් ලෝක හේතුඵල ටික බෙදුවාට පස්සේ ඉතින් ආයි ලෝකයක් ඇත්තනේ. එහෙම නෙමෙයි. බලන්න ආ මා කියන ශබ්දාර්ථ නැතුවත් ස්වරාර්ථ නැතුවත් අම්මා බිහි වෙන්නේ නැහැ. ආයි බලන්න අයන්න අ කියන ශබ්දේ ඇතුලේ අම්මා ඕනේ නැහැ. අම්මා කියලා හරි කියලා තිනවද කියලා? ආ කියන කොටත් ඒක ඇතුලෙත් ආයි තිනවනේ. ඒ වගේ මං කිව්වේ ඒකයි. ආ කියන කොටත් අපිට මොකක් හරි ආයි හැංගීමක් එනවනේ. මම ඒකේ පොඩ්ඩක් අයන්නට කොටු කරලා යන්නේ. බල දොර අඩික තේරුම් ගත්ත හැයි. එතන බලන්න ආ කියන තැන අල්මයන්න තිබිලා දැන් නැද්ද? නැත්නම් අල්මයන් ඕක ඇතුලේ තිබ්බා දැන් අපිට පේන්නේ නැද්ද? අන්න ඒ අරදී බලන්න ඕනේ. නැත්නම් දැන් අපිට හිතුවොත් අයන්නේ නම් අල්මයන් නැහැ තමයි. නමුත් ඉතින් අම්මා කියද්දි අල්මයන් ඇවිල්ලානේ. ඒක තමයි අල්මයන්න දෝෂයක් නැහැ. අල්මයන්න ගන්න නැතුව අයන්න විතරක් බලන්න. අයන්න කැඩුවත් කෑවත් හැපුවත් විකුවත් ඕකේ අල්මයන් කියලා සද්දේ බලෙන්වත් ගන්න බෑ. එන්නේ නැහැනේ මේ සද්දේ. ගන්න බෑ. මම මෙහෙම කියනවා. තියෙන්නම බෑ කියන එක. ඔව් අයන්න අ කියලා කියන්න බලන්න ම් කියන සද්දේ. එහෙම කියන්නවත් බෑ. අ කියලා කියන මේ කට මේ කට වෙනස් වෙන විදිහට අල්මයන් කියන්න පුළුවන්ද? ම් කියලා අම තමයි කියවෙන්නේ. හරිද? බල ඒක තේරුම් ගන්න මම කියන්නේ භෞතිකවත් මේ කයේ තියෙන අයන්න කියනකොට මේ හැදෙන මේ වට පරිසරය අල්මයන්න කියන තැනේ තියෙන්නම බෑ. අල්මයන් කියන තැනකේ තිබ්බොත් එහෙනම් ඒක අල්මයන් නෙවෙයි අයන්න වෙනවා. බලද ඒක බලන්න ආයි වෙන වෙනම ඉන්ඩිවිජුවලි ගත්තොත් අයන්න කියන තැන අල්මයන්න තියෙන්නම බෑ. මායන්න තියෙන්නම බෑ. අල්මයන්න කියන තැන අයන්න තියෙන්නත් බෑ මායන්න තියෙන්නත් බෑ. මායන්න කියන තැන අයන්න තියෙන්නත් බෑ අල්මයන්න තියෙන්නත් බෑ. හැබැයි මේකේ වැඩේ දෙන්නේ ජංජාලේ අයන්න තියෙන්න පුළුවන් තැන ගල්මයන්නයි මායන්නයි තියෙන්න බැරි වුණාලු. හැබැයි අයන්නයි අල්මයන්නයි මායන්නයි යනකොට අම්මා කියලා එකක් තියෙනවලු. එක එකක් තුල තියෙන්න බැරි දෙයක් අවසාන ප්‍රතිඵලයේ එන්න පුළුවන්ද බයිද? ඇත්තටම එන්න බෑ. හැබැයි අද එනවද නැද්ද? හැබැයි ඒකේ ක්‍රියාවලියේ ඵලයක් නේක නේ. කියන්නේ විඥානේ සැකසෙන එකක් නේද ඒක? ඒක හරි. ආයි ලොවන් අද ක්‍රියාවලියේ ඵලයක් කියද්දි ප්‍රශ්නේ මේකයි. අපිට එතකොට තේරෙනවා අයන්නේ විශ්වේ වේලාව කියලා වගේ නේද? ඔව්. එහෙමද මේ? අපිට හිතෙනවා අයන්නේ අල්මයන් නැහැ. අයන්නේ අම්මත් නැහැ. හැබැයි ඒ අකුරු තුනම ආවහම අම්මා ඉන්නවා කියලා. ඉතින් එතකොට ආයෙ මොකදලා දේ? අර අකුරු තුනම කියන හේතුවෙන් අම්මා ඉන්නවා කියලා ගන්නවා. ඔව් එතන අවුලක් තියෙනවා. ඔව් මම කියන්නේ තුනටවත් අදාළ නැති එක. ඒක තමයි. එතකොට හරියට දැක්කු. ඔව්. ඒ තුනේමත් නැති, අතනක් නැති, කොහෙවත් නැති එකක් තමයි ඒකේ. ඒ තුනේමත් නැති ආ කියනකොට ඔව් ඒක කොහොමත්ම පැවතිලාම තියෙන්න බැරි එකක් නේ අපිට හැදිලා ඇවිල්ලා තියෙන්නේ අම්මා කියන වදනේ. ඔව් දැන් අන්න ඒකයි දැන් පෙර තිබිලම තියෙන්න බැරි එකක් නේ අපිට ඇවිල්ලා හදලා තියෙන්නේ. ඒක උනේ කොහොමද කියලා තමයි තේරෙන්න ඕනේ. ඔව් ඒ කියන්නේ දැන් ආයි අයන්නට තද කරොත් අයන්න කියන වචනේ ආ කියලා මම රෙකෝඩ් කරොත් මෙහෙම නිකන් වේව් එකක් නේ තියෙන්නේ. පැහැද? ඔය වේව් එකේ තප්පරයකදී ආ කිව්වනම් තප්පරේ 10ට බෙදලා පළවෙනි එක ප්ලේ කරනකොට එන්නේ ආද නැත්නම් වෙනමම සද්දයක්? ඒක ඇතුලේ ආන්න තියෙන්න පුළුවන්. බෑ හැබැයි අර තප්පරේ ප්ලේ කරලා එනකොට අ කියලා නෝද නැද්ද? මං අහන්නේ මේකයි. තප්පරෙන් 10න් පංගු වල ඒ කෑලි 10 කොච්චර විමර්ශනය කරත් තියෙන්න බැරි වෙච්ච තිබ්බේ නැති නෙමෙයි. තියෙන්න බැරි වෙච්ච දෙයක් අවසානයේදී තප්පරේ වරකට එනවද නැද්ද? ඔය එන එක නවත්තන්න බෑ. තේරුම් ගන්න ඕනේ එන්න බැරි තැනක මේක එන එකයි ප්‍රශ්නේ. බලද? ඕකට අත දාලා බේරන්නත් බෑ. සිහියමයි. ඒකයි මම කිව්වේ. කිරිතේ කෝප්පේ කිසිම වරදක් නැහැ. කිරිතේ කෝප්පේට බයින්න බෑ ගෙම්බෙක් පයින්නවා කියලා. අපි තේරුම් ගන්න ඕනේ මේකයි. මේ කිරිතේ කෝප්ප වලින් ගෙම්බෙක් පයින්න බෑ. හැබැයි වැඩේ දෙන්නේ ගෙම්බෝ පයින්නවා දැන්. ඉතින් ඕක නවත්තන්නත් බෑ. ඇත්ත තේරුම් ගත්ත නම් හරි කිරිතේකේ දෝෂයක් නැහැ කියන එක. බලද? බල උපමාවය. ආයි කෙලින්ම මේකට ආවොත් එම කිරිතේ එකත් කියන්නේ ගෙම්බෙක් වෙනවා නේද? බලද? බලද? ඉතින් සුවඳ තැනකවත් පැනවෙන්න බෑ ඉතින් කොහෙන්ද කියන්නේ? ඒක තමයි ඒක ගන්න ඕනේ අර අර්ථවලට. හරිද? සුවඳ පැත්තට ගත්තොත් සුවඳ රස ස්පර්ශ වගේ ඒවා සෑහෙන තීක්ෂණයි. මොකද අපිට ළඟම වෙලානේ ඒවා.
අපිට අපිට අද තේරෙන්නේ මෙන්න මේක ගන්නකො. ඔක මං අර කියද්දි කියන විදිහට කියනවා දැන්. සෙන්ට් එකක් අරගෙන අන්න අර කෙරෝල ගැහුවොත් මට මෙතන සුවඳ තේරෙනවද? තේරෙන්න බෑනේ. පහද? එන්න එන්න ලල්ලන් වෙන්න නේද අපිට සුවඳ තේරෙන්න ගන්න. ඒකත් බලන්න. පළවෙනි මට මගේ නහය පරාසයේ කෙරවලින්ම එන සුවඳට සාපේක්ෂව ඒ පරාසය අතුලට එන්න 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 සුවඳ හොඳට තීරුණවද නැද්ද? නිමිත්ත හොඳට වැඩිනවද නැද්ද? ඔන්න බලන්න දැන්. අර කෙරෝලේ මගේ සීමාවේ කෙරෝලෙම සුවඳක් වදිනකොට මට හිතෙනවා ආ මේක රෝස මල් වෙන්න ඇති. ඕක එන්න 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 ලං වෙනකොට ඇත්තම එතන රෝස මල් සුවඳ නෙමෙයි නං. එතන තිබ්බේ අර්ලිය මල් සුවඳ නං. අතන සීමාවේ කෙළවරේ මගේ හිතට ආපු රෝස මල් සුවඳ කියන එක. එන්න එන්න රෝස මල් සුවඳ කියන එක ළඟින්වත් නොතියෙන්න අරලිය මල සුවඳ කියන එකම ඇත්ත වෙනවද නැද්ද? එතකොට බලන්න අවසානයේදී මගේ ළඟ සුවඳ වදිනකොට මට හිතෙනවද නැද්ද මේ අරලිය මල් සුවඳක්මයි අරහෙත් ගැහුවේ. මේ මැද ගැහුවේ. මෙතන ගැහුවේ. හෙට මේක ගහන්නෙත් ඕක. ඕකත් එක සංසන්දනය කරලා බලන්න අරලිය මල් සුවඳ කියලා මට දැනෙනකොට රෝස මල් සුවඳ කියන එකේ නාම මාත්‍රයක්වත් හිත දන්නවද? අදාළම වෙන්නේ නැහැ නේද? එතකොට බලන්න මුලින්ම රෝස මල් සුවඳයි කියලා පත්‍යම් කරගත්ත ඒ චිත්තය මෙතනට මේ මේ සුවඳ ලං වෙලා ආවිල්ලා අරලිය මල් සුවඳයි කියලා තේරුම් ගන්නකොට පැහැදිලිද? රෝස මල් සුවඳ කියලා තේරෙනකොට තියෙන්න බැරි වෙච්ච අරලිය මල් සුවඳද නැද්ද දැන් ඇත්ත උනේ? රෝස මල් සුවඳ කියලා ගණිද්දි අරලිය මලක් ඕක අස්සේ තිබ්බේ නැහැ නේ. ඒ සුවඳ ළඟින්වත් කැවිලා නැහැ නේ. රෝස මල් සුවඳ කියලා ඇත්ත වෙනකොට අරලිය මල ගැන බින්දු මාත්‍රිය චේතනාවක් නැහැ නේ. තියෙන්නම බැරි වුණා නේ. මේ මොහොතේ අරලිය මල් සුවඳ කියලා මට පත්‍යම් වෙන මොහොතේ බලන්න කලින් රෝස මල් සුවඳ කියලා ගත්ත සියලුම නිමිති හොයන්නත් නැහැ. මේ අරලිය මල් සුවඳ කියලා මගේ හිත දැනගන්නකොට ආයි රෝස මලක් ගැන කතා කරන්නත් බෑ. පැහැදිලි? 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 ඔබ දිවපැත්තර ගත්තොත් සීනි කැටයක් දැන් කියනකොට දැන් සීනි කියන එක අහුවෙනවද? සීනි කැටයක් දිවේ තියන්න. හරිද? සීනි කැටයක් දිවේ තියන්න. ඇස් දෙක වහලා. ඔක ඔය ස්කවුට් කරනකොට කරනවා. ස්කවුට් කරනකොට කරන්නේ, ඒ කියන්නේ ඔය එක එක තියෙනවනේ ගේම්ස්. ඇස් දෙක වහලා එක එක જાති කවනවා. ඒ කවපු 20න් 5ක් ලියන්න කියනවා. එකටව ලියා ගන්න බෑ. ඇයි ඔක්කොම පැටිලා දැන්? පැහැද? ඒ වගේ මම කියන දැන් ඇස් දෙක වහලා මම සීනි හැන්දෙන් සීනි ඇටයක් කටේ තිබ්බහම ඔය ඔය තියෙන ඒ සුළු පැණි රහට ආවේනික දහස් ගාණක් එනවද නැද්ද කෑමවල? මේ ටොපි වෙන්න පුළුවන්, මේ සීනි වල ටොපි වෙන්න පුළුවන්. හැබැයි දිව දැන් හොඳට ගාලා කියලා ගත්තට අර සීනි ඇටේනේ තිබ්බේ. තව රහ ගන්න බෑ. එතකොට මම සීනි ඇටෙන් නතර කරොත් එයාට අදහසක් එනවා මේ සියඹල රහ වෙන්න ඇති. දැන් බලන්න සියඹල රහ කියලා හිත පත්‍යම් වෙනකොට කවදාවත් හිත දැනගෙන තියෙන්න පුළුවන්ද මේක අමරහ කියලා? බෑමයිනේ. බෑනේ. ඊට පස්සේ සීනියට දෙකක් තියෙනකොට තේරෙනවා ආ මේක නම් සියඹල රහ නෙමෙයි වගේ. පැහැද? එතකොට එයාට තේරෙනොත් මේ අඹ රහ කියලා. අඹ රහ කියලා පත්‍යම් උනේ අලුත්ම රහක්ද නැද්ද? කලින් තිබ්බ සියඹල රහේ කෑල්ලක්ද අඹ රහ? සියඹල රහේ තිබ්බේ නැති එකක්ද අඹ රහ? තියෙන්න බැරි වෙච්ච එකක් අඹ රහ. පැහැද? අපි අද සීනි කියලා ගන්නෙ අර හොඳට කුට්ටි පිටින් ගිල්ලාම අපි දන්නව පැන්නා මෙහෙම්මයි මේ තියෙන්නේ සීනිමයි. ඔය සීනි කියලා ඒක තමයි මම කිව්වෙත් ඒක තමයි. මතකය බලන්න මතකය කියන එකේ සීනි වලට දුන්නන ස්ථාවර තැනක් ඒ රහ එනවනේ. දැන් මම අහන්නේ ඔය ඔය සීනි හැන්ද කනකොට ස්ථාවර වෙන මතකය තුල අහම්බෙන්වත් අඹ ගෙඩියක රහ කියන එක ළඟවත් තියනවද? නැහැ. මම අන්න ඒක කිව්වේ. සීනි රහ තුල අඹ රහ නැහැ නෙමෙයි අඹ රහ තිබිලම නැහැ. පැහැදිලිද? පැහැදිලි. ස්පර්ශය පැතර આવොත් ඔක මම අර පෙන්නද්දි පෙන්න විදිහ ගත්තොත් නිකන් මෙහෙම අල්ලනකොට මේ මෙහෙම අල්ලනවා කියන්නේ මෙහෙම නෙමෙයි මෙහෙම අල්ලනකොට ගෑවි නොගෑවි යනකොට අපිට ටක් ගාලා දැන් මෙහෙම දැන් අර මතකද ඒ දවස්වල පොඩි කාලේ අර බිත්තර කඩලා දානවා කියන්නේ අර මේ පිටිවැසර ඇවිල්ලා යාළුව කරන්නේ මෙහෙම කඩලා මෙහෙම 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 කරන්නේ මම දන්නේ ඒ දවස්වල කරනවාද කියලා අපේ අපේ ඉස්කෝලේ කාලේ කරා. හරිද? ඉතින් ඒක කරන්නේ මෙහෙම සද්ද දාන ටොක් ගාලා කියනවා දැන් ඔන්න බිත්තරේ දැන් බේරෙන්නයි යන්නේ මෙ මෙ බේරෙනවා දැන් දැන් මට කියනකො මම ඇස් දෙක වහගෙන බලනකොට මනක් තේරෙනවා මොන හරි නිකන් වැක් කරනවා කියලා. වටේ උන්ට කිහිනාවක් නැති මේ මොකෝ මේ වෙන්නේ කියලා. අරක නිකන් ඇඟිලි දුරු ටික මෙහෙම මෙහෙම කරන්නේ. පැහැදිලිද? දැන් බලන්න හිත ඇතුළට ඇවිල්ලා මේ හිතට මට තේරෙන්නේ බිත්තර ටිකක් සාරු වෙලා මේකෙන් බේරනවා කියලා.
හැබැයි ඕකම එළියෙන් බැලුවොත් වෙනව නේද? මේ ඇඟිලි ටිකක් තමයි හෙල්ලෙන්නේ කියන එක. පැහැදිලිද? මං අහන්නේ ඇඟිලි වල තියෙන්න පුළුවන් ද විතර සාරුව. හැබැයි තියෙන්න බැරි එකක් අරක දැනෙනවද නැද්ද? ඌ ඒකට hina වී ඇමරනවද නැද්ද? ඉතින් මං අහන්නේ ඌට පිස්සුද නැද්ද? පැහැදිලිද? එහෙම තමයි ගන්න දේ. හරි මම සාමාන්‍ය කෙනා විතර ලොකු ආදනේ. අවේනම් අමාර කරමු. දස බල සේලප්පගවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගියා. නිර්වාණය නම් මහා සමුද්‍රයේම කොට ඇති. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ශ්‍රීමුඛ බුද්ධ වචන ගංගා. සකල ලෝකවාසී සියලුම සත්වයන්ගේ මහා දුක්ඛඳ නිවාලමි. බොහෝ කාලයක් සුවසේ කලාබසිනා සේක්වා. සුනාත ධාරේත චරාත ධම්මේ. අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න.